මයිතන් හමෝටම්ම හෙනවා සුබ සන්ධ්‍යක්ෂල් දෙනාටම අපි එකටේ මිටකලින් ප්‍රදම අවස්ථාවේ සම්බඳන දරවලේී කළමනා කරණය කියන පාඩම්මාලාාවේ ෆ්‍රී ඩිස්කසන ඇතිෙක් අධභිතා කරන්න යැන තොරතුරු තාක්ෂණය තොරතුරු තාක්ෂණය කියන්නේ ඩබල්ලිඩ පාටමාලාවට දෙවන්‍ය අධරයට අලුත්්‍යෙන් එක්කා විච්ච විෂයක්ක් ඔගමං කියන්නේෙ පැහැදිලව හෙනවද ගැටලුවක් තියවදුඩි පිටබැක්කැ දෙන්න

හ ඇෑන හරිතු බහමස්සති එතකොට මේ තොරතුරු තාක්ෂණය ක කියනෙ නත්තනම මේකට කරන්න ජිෙල් පෙස ොරු පතිවන න්පමේෂන් සිිස්ටම්මින් ඩිජල් න්වාරමට මෙම මේ කොටස අලුත එකක් හුන විශන නිදශේටමකද පරණ විසින් විතේසේමගේ පාඩමත් තිබෙන අයිටවල්ට අ දල් පාඩමක් තිබෙන හැබයි ලෝකයේ වෙනස් වෙන වේගයක්ත් එක් තාක්ෂණය නැතු ජීත්තෙන්න්න බැරිවිදදි ලෝකඉන්න පුජන හැන්ට මේ ඩබල්ලට අයතන හඳනාගත්තාේ තාක්ෂණය කන විෂය කළමනා කරන ඇතික එක්ව වෙලා. පාඩමක්ගේ නඕනු කරෙකතය තමයි මේ දෙවැනි අධිර තුර න්ෆෝමේන් සිිටමෙන් දිිචර ෙන්වරබන් කියෙන පාඩම ඔගොල්ලට දායදවෙනි ඩබලිති ට විෂ නිර්දේ හරහා ඇතවට මේ පාඩම මෙවිදි රශ්පතන කීපයක් කොස්ස දිරිට ඇවිල්ල තිෙනවා අප කතා කරන්නේ මෙන්න මේ ප්‍රශ්න පාඩම් මාලාව තුළ අපි හිතන විභාගයට එන්න පුළුවන් කියලා ගෙස් කරල අප ලෑස්ත්‍රිච්ච, ප්‍රශ්නපතර සාකච්චා කරන්නේ යන්නේ. මිට කලින් මම කොඩ කඳන්නා දෙන්නක් විභාගේ මොන වගේද කියෙන රණාවව සහ මෙ ඩබල්ලේට අධියරේ විසේසෙන්ම්ම තොරතුරුතාක්ෂණය කියෙන විෂය මාලාව තුළ මොනාකාරෙන්ද. ශ්න පතரேෂක සන්නෙසාහப்பிට, මොනොගේ කාල ඇතින්න කොච්ච ලකු ප්‍රමායක් ගන්න ඕොද මේකින් සමත් දෙන්න කිය காரணාව. அபிි ஒலிින්ම ගියොත්த்தේෙම? මේ டබල් லே අධரතුல අපට பாඩங பහ கம்ப වෙනවා. ஏதோට තිகක් சிரබසකவலුවத்தைேன்ෙන් பாඩங்கு පாய், பாடங்கால கேதினොடிவගේ வப்பන්නේ பாடම් பහනතින්නේ. හැයි තේ මේ පාඩම් පාතුළ விசால කරண் ප්‍රමායක් அිසාකච්ச்சා කරணවා. ල හිතන මේ වෙදදි සම්පූර්ණෙන්ම පාඩම් මාලා වාසාන කරලා විභාගයට සූදාන වෙනමඇත බදතු පුජච කාලය ඇතියන්න බන සතින ලසති දදානමේ විසකන දවස් දෙක තුළ මේ විභාග පැත්ෙනවා. එතොට මෙ ඩබල්ලට අපේ විෂේමාලාවෙ තියෙන පාඩම් ප පොඩම් මතක්කලොතේම අපි අපට පෙනවා පළවැනි පාඩම තොතුරු පදධති සංකල්පසහ තොරොතුරු පදධදිවල බලපෑම කියන පාඩම තොරොතුර පදධති සංල්පසහ තොතුු පදධදිවල බලපෑම කියන පාඩවතවයි පලවෙනි පාඩම ලකුණු දහයක බරක් මේ පාඩමේ තියෙනවද මේ ලකුණු වන බරමම් පැත්තගෙන් තේර තියෙන්නේ අපට විභාගයටත් අහන්න ප්‍රශ්න ප්‍රමාණය මේ පාඩන්වලි මේ හා සමාන වෙනවා එතෝට අපි තේරුම්ගන්නවන විවාාගට යන්න කලින් මේ පාඩං පහත් තින බවඇත්ත පාඩම් පහත් තිබපට සහර පාඩන්තිනෙනවා පොඩක් බර වැඩ වැඩිපුර ප්‍රශ්ණහනවා. සමර් පාඩන්තියනවා වැඩිපුර ප්‍රශ්ණනහන්න යකි ප්‍රමාණයක් දක්වා. සර දහයක්වෙන්න පුළලුවන් පහළුවක් වෙන්න පුළුවන්ද මේ අතරතිෙනව සමහර පාඩක් සීයට තියෙක ප්‍රශ්ණහන පාඩන්ගේ හින්දා. මේ පාඩම් පාගත්තවොත්තේම ලොකුම බරක් තියෙන පාඩම තමායි ඉහරියට මැද තියෙන පාඩම. තුන් වැනි පාඩම මොකද මේ පාඩම තුළ සියයට තිහැකල්ලකුණ ප්‍රමාණයක් අපට තියවගන්න. ර ලොකු අභියෝගාත්ක පාඩමක් ලකුණු සයට තියක ලකුණ ප්‍රමාණයක් මේ පාඩ මේේ ගැබ්බෙලා තියෙන. ඉඩටම සෙරත්වොත් එහෙම ඉළඟට බර වැඩි පාඩම තමයි දෙවැනි පාඩම තොතුරු තාක්ෂ නිර් තල පස්සුවම් කෙන පාඩම සයට විසිපහක් මේ පාඩම තුරතියනවා. මේ පාඩන්දෙක් හු කලලා මඹිට ලකුණු සියයට පනස් පහක් මේ පාඩන් දෙකින් ඇවිල්ලා. ඊට පස්ස ලොකු පරත්තියෙන්නේ හතරවැනි පාඩම, ොරතුරු පදධති ආචාල ර්මානකූල සමාජයසාහ නෛතික පරිසරේ කියන පාඩමට සට විස්සක බරත්තියෙනවා. ඊළඟට බරත්තියෙන්න්නේ පස්සනි පාඩට, තොරතුරු පද්ධතිවද බලපාන තාක්ෂණික ප්‍රවමණතා කියන පාඩම. අඩම බරත්තියෙන්න්නේ පවෙනි පාඩමට සීයට දායයි. නනං අපි රුවරදාගන්න ඕනේ පාඩං පාත්තියෙනවා පාඩම් පාත්තියනෝ වගේම? නි පාඩම අභියෝගාත්මක පාඩමක් සේර තිහැක ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩමක් දැ මේ පාඩක් තිික කළමනා කරන වගේ තමයි මේකේ මෙන්න මේ පාඩමි මෙන්න මේ කොඩස්සේ පල්ලි ප්‍රශ්න කර කියන්න බෑ මෙන්න මේ පාඩම මෙන්න මේ කොඩසි දෙනනි ප්‍රශ්න කළ පට කියන්න බෑ මොකද මේ පාඩංගල විශේෂත්්‍යය තමයි මේ විශේසේම තොතුරු තාක්ෂය පාඩන් වලාත් මේ ගොල්ල ප්‍රශ්ටමේ පාඩක් පුරාවටහන ප්‍රශ්න පතරවි පහක්දාතවත් ඒ පළවිල් පශන එක පාඩමකින් හලතිය නෙහින්ද. අපිට මේ පාඩමින් මේ පාඩමින් මෙන්න මේ කොටුසෙන් පශ්න එනව කියලා කියන්න බ ඇබැයි. අපට පැහැදිලිව කියන්න පුළුවන් කාරණාවත් තියෙනවා ඒ කාරණාව තමයි. යට තිහයක් ප්‍රශ්නයන්නේ තුංගනි පාඩමෙන් සිර විසිපාක් ප්‍රශ්න එන්නේ දෙවනි පාඩමෙන් සිර විස්සක් ප්‍රශ්නයන්නේ හතරනිපාඩමෙන් සිර පහලවක් ප්‍රශ්නයන්නේ පස්සනිපාඩමෙන් අඩුව ප්‍රශ්න්‍රමාණයක් එන්නේ පළවනි පාඩමෙන් ඒ සිර දහයක් කියන කාරණාවන අපට බයනැතුව කියන්න පොළුවන් එදට ඇනිත් පාඩන් වගේම මේ පාඩං වලත් මේකට ආේනික වෙච්ච රටාවත්තියෙනවා ප්‍රශ්න පත්තරේ එන ම මේකෙත් අපිටර කොටස් මැං හිතන්නේ මොන විෂ්‍යයක් කාවත්න්නේ කොඩස් තුරනක් එහෙම තියෙනවා ABC කෙර කොඩස්තුන ඒවැල් ලකුණු ප්‍රමාණයක් එහෙමයි බෙනසක් වවෙන්න ඇදෙවනි අදියරේදි මගේ දත් කතා කලා දෙවන ේ ඒකොසට ලකුණු විසිපහග ගැබලා තියනවා එවගේ කොටසට ලකුණු පනහක් ගැබ්බලා තියෙනවා ගරස්දුර ලුණු විසිපාග ගැබ්වෙලා තියවා එදෝට ලකුණු විසිපාක් ගන්න තියෙන ඇකොටස ගොඩක් කලාට ප්‍රශ්න පහලොක්කගේ ප්‍රමාණයක් ඒගොල්ල න MC ට ප්‍රශ් යන මත ුට බැ රන ගගේ ්‍ර න ෙද. එකොට බී කොටස තුළ තියෙනවා ලකුණු පණහක්ඒකේ පාඩන් ප්‍රශ්න පහත් තියෙනවා එක ප්‍රශ්නයකට ලකොනු දහයා කම්බ වෙනවා මෙන මෙතන තමයි ඊළග ලොකම පොයින්ටේමද ප්‍රශ්ටල් ලකුණු දායගානේ ප්‍රශ්න පහයි ඔපරිීමම ලකුණු පණහක් ඇතනින් අපටි ගන්න පුොළුවන්. අවසාන කොටස සී කොටස සී කොටසට ලකුණු විසිපහක් කම්බ වෙනවා හැබැයි තියෙන්න්නේ එක ප්‍රශ්නයක් විතරයි එතවට මෙගටිකක් ලොකු ප්‍රශ්නයක් අහන්නේ මධ්‍යව ප්‍රමාණයේ සිද්ධමය දීලා මේ සිද්ධම ස්සේ ගිහිල්ල ප්‍රශ්නලියන්න අපිට හබ වෙනවා. ලකුණු පනහක් ගන්නවර්ශ්‍යයි විවාහගේ පාසෙන්න්න පැත්තුනයි පාපෑකාලක් අමතරහම්බලාතිනව විහාාරුත්තරලියන්න බද පෑකාල වැඩිපුරදෙන්න ඔගොලන්ට ශ්ි පතරය කියවන්න අතේ කොල්ලු පෑැකාලාලක් අමතුරදනවා ඩබල්ලේට ප්‍රථම අදියරට වග වඩ එනං ඩබල්ලේටේ දෙවන අධියර තුළවල් පෙනනවා පලබෙන අතිර වගේම කොටස් තුනක් තියෙනවා ABC හැබැයි දබුතේ ඒ කොල්සල් ලකුණු විසිභායි හම්බේන්නේ පල්ලවෙනි අධරේ තිබට වඩ ඒකොල්සි ලකුණු ක ්‍රමාණය අඩු වෙලා තියෙනවා B කොඩසල් ලුණු පනහකම්බෙනවා ප්‍රශ්න පහ කම්බෙනවා සකුරසත ලුණු විසිවාාහ කම්බෙනනවාක් ප්‍රශ්නය අයිතියන්නේ මෙන මෙතරතම භියෝගගේ තියෙන්නේ. ප්‍රශ්න ඇතුර ලක්ු ස් බගන්න අවශ්‍ය හැබයි ඔගලන්ගේ සාමාන්‍ය පෙළ වගෙන මේකේ කිසිීම ප්‍රශ්නයක් අතාරන්න බෑ මේ දෙන ප්‍රශ්න ඔක්කොට මුත්තරලියන්න ඕනේ ය අතතාරන්න ප්‍රශන දන්න ඇති ප්‍රශ්න මොවත් ඩබල් ලේටීව නෑ වෘත්තිමේ විභාගවල එම අතාරන්න ප්‍රශ්න පිට හම්බ වෙන්න තියන ප්‍ර් ඔක්කොම බදතරලියන්න ආවශ්‍යයි එතකට වඩ මේ ආකාරයෙන් තමයි අපේ එක් සෑම එකේ ප්‍රශ්න පත්තරයේ කොඩස්තුන සැදෙන්නේ ඒ B.BC කියන කොටස් තුන අපි ගියවත් එහෙම පළවෙනි ප්‍රශ්නයට පල්ි ප්‍රශ්නයේ ප්‍රශ්න ඒ මුලින්ම ප්‍රශ්න දහය බොහෝවෙේලා් හම් වෙන්නේ අපිට උත්තර හතනකින් හරිඋත්තරය තෝරගන්න. එවගේම අපිට දෙවැනි ප්‍රශ්නවේ සොරි ඉරස්ේ ඒ දහයි ඊටස්ස අපිට ඒ පලවෙනි ප්‍රශ්නය තව ප්‍රශ්න පහක් ඉතර හම්බෙනවා නිවරදිද සත්‍යද අසත්්‍යද කියලා ලියන්න. ඔන්නව තමයි ඒකොටසේ ප්‍රශ්ිකබ වෙන්නේ. අපි බකොටස ගියෝත්තේම සාමාන්‍යෙන් කෙට සිද්ධමයක් ලබාදීලළමගුලු ප්‍රශ්නහනවා ඇතකට බොෝ වෙලාට දෙෙවනි කොට සත්ත අපටඒ ප්‍රශ්නයඇතුළින් ප්‍රශ් තුනක් බහෝවෙලාර දකින්න ලැබෙනවා සමහරලාට ප්‍රශ්න තුනක් දකින්න ලබෙන සම ප්‍රශ් දෙකක් දකිින් ලබෙන අවස්ථාත් දකින්න පුළුවුවන් අවසාන කොටස සීකටස තනි ප්‍රශ්ණයක් තියෙන්නේ ලකුණු විසි භහක් අපට හොර ගන්න තියෙනවා ටිකක් මත්්‍යම ප්‍රමාණයේ සිද්ධිධදාමයයක් එකම සිද්ධි දාමය අත්්‍යයනය කරලා අපිට උත්තරල ියන්න වෙන්නන්නේ එ ප්‍රශ්නපත්තය ස්ොභාවේ ඔන්න හොමයි. දැ අපි දන්නවා ප්‍රශ්්‍රපත්තරය හැඩයි කොහොමද දකුණ කිය ගන්න හොඳ සමත්වන්න සහ පාඩම්මල්ලාවේ ඔක්කොම පාඩන් කියී අත් තියෙනවද කියලා පාඩම් මල්ලාවේ පාඩම් පහයි ලොකුම බරතියන පාඩමතුන්ගනි පාඩමසිීර තිහක බරත්වයෙනවා ඊරන්න ලත්තිය දෙවනි පාඩම සිට විසි පහක් බරවයෙනවා හැබැ දුවේ පුතේ තාව පොඩි පස්්තයක් මේක තියෙනවා ඒතමයි මේ තොරතුරුතාක්ෂණයන තොරතුරු තාක්ෂණය කියන්නේ සිලබස්සක ඇතුළෙම්ම සීයට සීයක් ප්‍රශ්නාහන්න මේගොල්ලො සමහර තැන්ගොල අපිට පේන්න තියෙනවා විසය නිර්දේශයෙන් පිට ගිහින් ප්‍රශ්නාහන්න එකඇන්නේ පොඩ්ඩක් සමාජයේතයට තාක්ෂණය ගැනත් මේ දවස්සල ගොඩක් වෙලාට කියවෙන තාක්ෂණික වචන ටිකත් ඔළුුවේ තියාගන්න එක එඩික පොඩක් ඔළුවට දාගන්න එක ක්ෂ සම්බන්ධයෙන් වැඩිපුර ටිකක් දන්න එක මේ පාඩම්මාලාවේ විභාගේයේදී සෑහෙන වාසියක් කෝගොල්ලන්ට ගෙන දෙෙනවා හැබැද ඕක කිවක බයන්න එ පහේෂ මක දල්ල ූවල් ප්‍රමාණයක්ක ගොල්ල මන්න හැබයි යංකි සිලකුණු ප්‍රමාණයක් දන්න ගොල්ල සිරබසිර පිටිං හනවස්ථා ලකින්න ලැබෙනවා ලකුණු කීපයක්කේගොල්ලො අර වැඩිපුර දන්න කට්ටිට දෙන්නන්නේ ගොල්ල සිලබස් සිර පිටිං මාක් එක කතා කරන දෙවල්කීතක් කහන අපට දකින්න ලැබෙනවා ඔකතමයිතින් පොඩක් යිIT වල ස්වබවි මොද යි කියන්නේෙ කට්ට පාඩන් කර න විසක් නෙමයි අපික ඔබොධ කරගන්න අවශ්‍යයි එක ව්‍යාපාර් ලෝකේ බාල්තා කරනාකාරය අපි තේරුම්ගන්නත් අවශ්‍යයි හරි එනං අපි පළවෙනි අධීර විද දැගෙන අපි මේ පොඩක් කතා කලා කොහෝද ප්‍රශ් පත්රයෙන්න කියලා අප ඒටික හමාරලා මංකිහිතනවා මේ විද්ීත් තොලට ලබිල තියෙනවා. අපි විසින් ඉලක්ක කරලා සාධපුූ ප්‍රශ්න පත්තරය. බෝහමැක් දරම මෙතිට උත්තරල ියලා ඇති එයින්ද අපි වැඩේට බහිම්ගද කායෙකන් දිතාමත්න වටිනේ පුංශි කායතුළ පැදෙ කාලයතුලපිට මේ සම්පූර්ණ මේ සාච්කන් අවශ්‍යයහින්ද අපි වැඩේට බහිම පේනවා. ඔලට මේකගේ ප්‍රශ් පත්තර තමයි කෙින් හම් ේ ෙක්ෂෑම කේදතවරට මේ පේනැතිෝ කරන්න කිරින්ම කියලා තියෙනවා. අදාළ දේ කියවන්න ලාවිනාඩී. හලවක් යන ඒවගේම උත්තරලියන්න්න තබිට පැය තුන කාලයක් අපිට හම්බල කියවන්න ඔන්න වෙලාවා හම්බලා තියන්න කියමිට විනාඩි පහලක්ොන්න හම්බෙලා තියන වගේම උත්තරලියන්න අපිට පැත්තුනක්හම්බලා තින සියලුවම ප්‍රශ්ල උත්තරලියන්න වශයම කිව්වා. එකකත් අතාරන්න දෙයක්න ඔක්කොට මුත්තරලියන්න ඕනේ ය අතාරන්න බලන්න හැඩවෙන්න වැඩවෙන්න මොනවත්නය. තියෙන ඔක්කොට මුතරලියන්න අවශ්‍යයි. හරි. හන. ඉලක්කත රශ්්‍රමත්තරයට න්ටික අමුතුවාකාරයම එකක පටන් ගල තියෙන ට පේනවා ඒකොටසේ ප්‍රශ්ට තියෙනවා එකේ සිට දහයි දක්වා හරි උත්තර තෝරය ගන්න මෙක තමමා ස්වභාවය අයිතිවල මේ දක්වාපු එකල හැසිට පහළව දක්වා තියෙනවා මේවට අපි සත්‍යද අසත්්‍යද කියලා ලියන්න එදවට ප්‍රශ්න දහයක් තියෙනවා හරිවැරදිීම රි උත්හරි උත්තරය තෝර ගන්න ප්‍රශ්න පහක් තියෙනවා සත්‍ය අසත්්‍යතාවේ නින මත තියගන් දුව පුතේ මේ ප්‍රශ්්‍රකට ලකුණු එකයි හම්බ වෙන්න හැබැයි මෙන්න මේ හරිඋුත්තරයේ තෝර ගන්න මුල් ප්‍ර් දහයට ඒකට ලකුණු දෙක ගානය හම්බ වෙනවා. තෝට ලකුණු විසිපාහය දෙන්නන්නේ එහෙම එනම් අ හරි සත්‍ය අත්‍ය තාවේ තෝර ගන්නකට ලුණු හම්බෙන්න එකයි හැබැයි में MC කිවර් ලැත්තං ප්‍රශ්න දීලා උත්තර හතර දීලා ඒකින් හරිීක තෝරගන්නකට ලකුණු දෙ ගානය හම්බෙනෝ තමයි ලකුණු විසිපාම්වෙන්නේ උපරරිමෙන් ප්‍රශ්න පාලව එන්නේ මේ පාරත් මේ වගේ තමයි ඒකොන්ස ස්්‍රක්ෂයෙන්න්න මොකද අපි බැලෝත්තයම පසුගිය සියලම ප්‍රශ්පතුරල මෙෙන්න්නම ්‍රක්ෂකයිටවල එහෙම තියන එහින්දා වෙනසක් වෙන්න පුළුවන්කමක් නෑ අරමකිූ වගේ තුංගනි පාඩමෙන් සීරතියක් ලකුණු තනිවාරෙන්ම මෙගෙ තියෙන්න්න ඕනේ හරි පලවින් ප්‍රශ්ණයටයක් రష ా రష ాన కర త లో గ ఉ కරන්න වැడ న ా సం ట్ త ో ాడం క ట్లు ాె మ నం ా ెట్ ంద හග යලකම අප පැත්ති උපර සහ ග ල දෙනවා ඕන ලා පශ් ඇතිබුත් නම්්‍රාන්ත සය කරන්න ස ම සසජාතතින් පශස සන්ඳම ටක්කාලකට වශ්‍ය උත්තරේ සසාදාර කරණාව පැහැදිි කරලා දෙන්න හරරි අපයම් ප්‍රශ්න පත්තර එඇත. පලෙන් ප්‍රශ්නය අලතිෙන්නේ. ව්‍යාපානික ක්‍රියාවලිය ප්‍රතිඉංජනේරු කරණය ප්‍රතිඉංජිනේරු කරණය බින ොස රේජ ින් බෙ ඉංග්‍රීසිය කිය බිස්න ොසස් රේජ නරි ව්‍යාපාරික ක්‍රියාවල්ලිය ප්‍රතිංචිනිවරුගත කරනය යනු කියල උත්තර හතර දීලා තියෙනවා මොකක්ද මේේගේ හරි උත්තරය ටික් සමර්විහිතරල දි දේට කියන්නේෙ මු කරද ඉන්ෆෝමේෂන් හක එක පාට්ටම හිතාගඩ බැරි එකක් ඔත්තරේ දිීරතින සමහරු උත්තර ගඩක් කියනවනේ හරි උතරේබ ලු කටිකල බ අපි බලමු හදපත මේ ප්‍රතිංජින ගත කරනය කියන්නේ බිස්සස් පෙ රේජ රීන් කියන්නේ. අපි කරංආපු ව්‍යාපාර ක්‍රියාවලිය රැඩිකල්ලා ආකාරයෙන් වෙනස් කරනවා කණපිට හරෝනෝ. අපි මේ කතා කලේ පළවැනි පාඩම්මාලාවත් මේ කතා කලා. මහිතනේ මතගඇති කට්ටියයට පලවැනි පාඩම්මාලාවත් තුූළ අපි ඉගියෝත්තන මේ ප්‍රදේශේතුරට කතා කලා තොරතුරුත්තා වාක්ෂණයේ භාවිතයෙන් ව්‍යාපාරය ක්‍රියාවල් ප්‍රියාදාමය, ප්‍ර නිර්මාණය කිරීම මොකක්ද කියන්නේ. ව්‍යාපාර ක්‍රියාදාමයක් යැනු පාල්භෝකයක් රජු ෝ වක්ක්‍රෝ බලපෑ මෙල්ල කරන ක්‍රියාවලයක්. තුො ඕනෑම ව්‍යාපාර ඇතු ලබිට මේ ව්‍යාපාර ක්‍රියාදාමයක් දකින්න පුළුවන්. එතරට මොකක්ද මේ ප්‍රති ඉංචිනිදුගත කරනය කියලා කියන්නේ ව්‍යාපාර ක්‍රියාවලිය එනං කාර්සාධනයහි කැපී පෙනෙන වර්ධනයක් ඇතිකිරදීමේඉල්ලා ව්‍යාපාර ක්‍රියාවලිය මූලික නැවත සිතා බැලීමසා රැඩිකල්ලෙස ප්‍රති නිර්මාණය කිරීම කියනෝ ව්‍යාපාර ප්‍රතිංචි නිරුගත කරණය කියල්ලා මේ තාක්ෂණයක්ත් එක්ක ගියොත් එහෙම මොකද වඩ වෙන්නේ අපට සමහල්ලාවට මෙහෙම දුවන්ඩ බෑ වෙනස් වෙන්න වෙනවා ව්‍යාපාර ක්‍රියාවලිය වෙනස් කරන්න සිද් වෙනවා මොක ධාරණයක් ගත්තොත් ලංකාතින බැංකුපද්ධති එදා තිබවගේ ඇදතුවන්න බෑ වෙනස් වෙලා තියෙනවා තාක්ෂණයඇතෙක්ක අපට ඔන්යින් බෑකින් තියෙනවා සල්ි ගන්නපුුවන් ඔල්ලාන් හි බැංකවිෙන් ද සල්ලි දාන්න පුුව මොකක්දම වෙලා තින්නේ සම්පූර්ණ ව්‍යාපාර ක්‍රියාවලිය ප්‍රතිඉජුරුවත් කරන වෙලා පෙන්ද බැංකෝඩ ගයත් මෙම සල්ිදාන්නබ එම ගන්නම ඇදැන් මනුස්්‍යෝනෑ බැංකෝෑ විසි අතරම දවස්සාතේම වැට ගෙදරරිදම් ෆෝනෙක ලයිඩ්ලගවන් වතුරපිලගව ඔන් Onlineන් බ. සම්පුණ ක්‍රියාවලියක් කන පිට හරෝලා මොකක් බලාපොරොත්තයද. හොඳ පඩක්ටිය බලාපොත්තිය හරි න අපි වල මුත්තරටික. ව්‍යාපාර ක්‍රියාවලීන්නේ වැඩදවුණු කිරීම ්‍යාපාර ක්‍රියාවලියක් වැඩදවුණු කිරීම අමාරවින. අපි ක රඩිකල් ලාකාරෙන් කන පිට හරනො ප්‍රත්ති නිර්මාණය කරනවා මේ පොඩ්ඩක් කර න්න මේට ලො ගොඩක් කරුද මේ වැඩදවුණ කිරගෙන ගැලපෙන්න්න එක මද්දී. ඉලඟ එක. ව්‍යාපාර ක්‍රියාවලින්ගේ මූලික නැවත සිතා බැලීම සහ රඩිකල් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම අපි හිත්තන වගේ උත්තරයක් මෙතන තියෙනත් දෙක් දැනෝක තිබ්බ කියලා ඉන්ඩ බෑබිය එක තුනත් බලමු සීත් බලමු ව්‍යාපාරක්‍රියාවලින් සංඛ්‍යයා වඩු කිරීම මේ ව්‍යාපාරක්‍රියාවලේ ප්‍රති දුුරත කරුණ කැෙ ොහ සංක්‍යයා වඩ කිරීම කරයක් කතා කලේ නෑ දැ වගල මේක උත්තරකම් බයවෙන් වෙයි බයිව යක වු මෙමදයක් කියල කවරු නිර්මාණය කරති සංකය අඩුුවන්න පුළුවන්න්නේ. ඒම් මේ වැඩ ප්‍රමාණය අඩුවරලාහම අඩුුවන්න පුලුව හැබයිදපද මතක තියගන්න ඔල්ලුවට දාගන්න තියලික විතරයි ය එත්ත නිංහ කතා කරන්න යන්න තරක තියෙන්න්නේත. වැඩකොහය තර්කයන්න. මොගත් අපපිකිවේ ඒ තරකේ බල තිරරික ොත්ති බිරිත් නිංහ තරන්නපා. කාර්සාධනය කැපි පෙන්න්න වර්ධනයක් ඇතිකිරීමේ ඒලා ව්‍යාපාරක්‍රියාවලෙන්හි මූලික? මලි නවතත බැලි සා රඩිකල් ෙ ප්‍රති නිර්මාණයකිරීම නක්. රඩිකල් කාරෙන් ව්‍යාපාරය ප්‍රතිනිර්මාණය කරනවා ව්‍යාපාර ක්‍රියාවලිය කැපී පෙන්න්න වර්ධනයක් බලාගෙන මින්නම තමවා තිේලේක. මේක තිේලෙේ නම් ඒ ඩින වෙනේවාහදන්යන්නෙ පවගොල්ලු. ව්‍යාපාර සංකයා වඩු කිරීමම් ව්‍යාපාර ක ්‍රියාවලින් වෙල දර ාරදි බාහරිල්ලබාගනීම ේනං මකත්තමේ ගුත්තර වෙන්න බියුත්තරේ. ව්‍යාපාර ක්‍රියාවවෙන්නේ මූලිකල් නැවත. ඉතා ැලීම සහ රඩිකල්ල සපති නිර්මාණ කිරියවත මහනමගේ උත්තරය වෙන්න. උදේ පාන්දර අමාරු ප්‍රශ්නයක් දැම්ම. ද හේතුව සමහල්ලලා ඩක්ෂෑමිකින් මෙ වගේ වැඩි කරනවා ොදේ ගොල්ල අපට හිතතාගණඩ බැරි අමාර ප්‍රශ්නයක් දන්නවා මුළු දවසමල ට බයින්න පාදපතුති මොන ප්‍රශ්න කාවත් ඔල්ලවට මතක් කරගඩ මොකක්ද මේ BPRR කිල්බි. ෙස් ේ ික්ියහ ොක්ද මතක්කරගන්න ලොට මතක් වුණා උුණට පබස්සේ බලන්න ඒකට හරියන උත්තරේ මොකක්ද සමහට අපිව ගොනාට අන්දන උත්තර තියෙනවා ව්‍යාපාරක්‍රියයා වැඩිදවුණ කිරීම ව්‍යාපාරක්‍රියාවලින් සංඛ්‍යයා වඩු කිරීම ව්‍යාපාරක්‍රියාව වෙනත් ආත්‍රයට බාහර ලබාදීම ඇ මේකේ ඒහසී කියන්න ගොල්ලුන්දන උත්තර හිද කල්පනා කරල වැඩේ කරන්න ඕනෙකද අන්දන උත්තරවලට රැවටෙන් එපල්ොයේවත්. හරියට තියලියක් මත්ත හිඳං උත්තරයට යන්න කොයිවේවත් රැවටෙන් පාන්දනයවට හරි පල්ි ප්‍රශ් ුත්තරල වූ මහිතන ොඩක්ටි හරි ඇි. දවලින් ප්‍රශ්නය දත්ත සහ තොරතුරු අතර ඇති ප්‍රධාන වෙනස කුමක්ද ඔන්න සම්ප්‍රදායක ප්‍රශ්යඇ ල්ල තියනවා ඕක සහම සසාම්ප්‍රදායක ප්‍රශ්යක් තොරතුර තාක්ෂන පාඩම් ලාවේ ප්‍රශ්වත ලා මක ප්‍රශ්යක්ක් ොහ හ හන තම එක තිමි කද. ත්ත හාතොරතුර අතරති ප්‍රධාන වෙනස කුමක් දැබැ වෙන සාකාරය මේක දැම්මේ. මොගත් උත්තරේ වන්නදුව එපුතේ දත්ත සාතරතුර අතර ඇති ප්‍රධාන වෙනස කුමක්ද ඒ ා ර ප්‍ර ඉන්ජිර තරන මොක්දර කට්ටිුලොට ඇ නැද. මොකද මේ උත්තරේගේ දත්ත සාහතොරතුරු අතර ඇති ප්‍රධාන වෙනස කුමක්ද ධානපන ෂැට්ටක උත්තරේ න දන්න කර කතා කලා කියන්න පරන්න. හරි උත්තරනවා. එක උත්තරේ වනි සී කියලෙනවා ඩී කියලෙනවා සීයනවා හරි අපියන් දත්ත සහතුොරොත්තුරු මේ පාඩම්මාලාව පටන්ගන්නෙ අපි දත්ත සාතුරතුරින් කතා කරලා. Daily Informationන් පලවෙනි පාඩ මෙම තමයි නැවතත් ප්‍රශ්නය යොමු කරන්නේ මේ ගොල්ල ආසන ප්‍රශ්නය මේ ගොඩක් කරන සමහලට මුලට නැවස්ථාත්තින බැ. ගම පොඩ ැදරගෙනවා දෙවැනි ප්‍රශ්න කෙනවා දත්ත කියන්නේෙ මොකක්ද දත්ත යන උතොරතුර වල තනි ඒකක යැයි දත්ත කියන්නේ තොරතුරු සදාගන්න උදාගන්න අමමු ද්‍රව්යයි. එතකොටට දත්ත කියන්නේ මොනවද තීරණයක් ගන්න බොහෝ විට ප්‍රයෝචලයක් නෑ උදාාරණයක් ගත්තොත් මන්සාමානකන උදාාරනය ඇතින සහර දන්න වැත් ඇති ඔොලගේ එක්ෂම. පන්තිගිතු දාහරණය තිබ අපි ප්‍ර ප්‍රධාන කිය වල තුයිපෝ ප processing අපි ගන්නවා මැටි කලයක් හදන ක්‍රියාවලියක් ඕන ඉන්පු් ඉදිහට මැටි ටිකක් අරගෙන සකපෝරුවකරණය මැසිෙන් එකත් අරගෙන ගුබල්කරුවා කියන මානව සම්පත මෙන්න මේ ආදානටිකරගෙන ගුබල්කරුවා කියන මානව සම්පතයි මැටි කියන අමු ද්‍රවයයි සකපෝරුව කියෙන යන්ත්‍රයයි අරගෙන ය සැකසුං ක්‍රියාවලියක් ඔස්සේ මෙන මේ ගත්ත මැටි ටික පරිවර්තනය කරුණවා මොකක් බොඩද කලයක් නැබිලියක් මැටි බාණන්්ඩයක් බවට මේක තමයි සාමාන්‍ය ව්‍යාපාරයක ක්‍රියාවලිය ආධානයක් අරගෙන සැකසුමක් ඔස්සේ ප්‍රතිධානයක් ලබා ගන්නවා. අවි මෙතනින් මේකරෙන පද්ධ තියෙන් මේ කරගන්නවා පද්ධතියක් තොරතුර පද්ධති කියලා. මැටිකල්ලේ අුට් පු් එක හින්දා මැටිබාන්්ඩයක් අවට් පුට් එක හිදා අපි ගියෝම මේ මැටි බාන්් හදන පද්ධතියක් කියලා ඇයි අවු් පුට් එක මැට ාන්ඩක් මැටිය අරගෙන අපි හුස්ම ගන්න පද්ධතිය තියෙනවා අපි මේකට කියනවා සොෂන පද්ධතිය කියලා දයිපති මේ පේරේ ෂෑක කල තිය ගොල ගරුප්ගේ මෙම අපි ටාගට ක ලඳ පේපේ එකත් එහහින්දා මේ ගුප්ප එක සෑකරතයින් ්නෝඩ කරගන්න මේ එට අපි කියෙනවා හුස්ම ගන්න පද සොසන පද්ධතිය කියලා කියන එදකට අවුට්පුට් එක විදිහට තොරොතුරු ලබාදන පද්ධති අපි කියරමුකක් කියරද. න්මන්ටම් කියලා. අවුට්පු් එක තොරතුරුනම් අපි කිව් එකට තොරතුරු පද්ධති. මොකක් දෙේ ආාන ඉන්පු් එක ඉන්පු් එක දත්ත දත්ත අරගෙන සැකසුන් ක්‍රියාවලියක් ඔස්සේ ප්‍රතිාන අවුට් පුට් එක ලබාදනව තොරතුරු අපිගට කියරමන පද යැකිරද. තොරතුරු පද්ධතියක් කියලා කියනවා. මෙයා ප්‍රශ්නය කොහෙද පෙන් අහන්නේ මෙ ප්‍රශ්න යහන්නේ දත්ත සහ තොරතුරු අතර ඇති ප්‍රධාන වෙනසකු මක්ද හරි අපි දත්ත කිව්වහෙනම් මොනවරද මෙලෝ වැඩක් නැතිදේවල් අමු ්‍රව්වයක් දත්ත කියන්නේ ශුට්ටකි පසරය එක දත්තගැනමනවද තීරණ ශුට්ටකින්නොඩඩ රදි සයි් හරි දත්ත කියන්නේ වනවද දත්ත කියන්නේ තීරණ ගන්න බොහ විට ප්‍රෝජනයක් නෑ මැටිවල හිම්ිකඳ තියෙන ප්‍රයෝජනය ැබැයි මැටි ික සකස් කරට පසේ මටි බාන්්ඩයක් බවට මාර් ප්‍රෝජනය ඇත්ති වයි නිකන් දත්වය ප්‍රෝජනය නෑද පපුති එත් දත්තටික පරිවර්තනය කලාට පස්සේ තොරතුරක් බවට ඔන්න එකින් ප්‍රෝජනයක් තිෙනෙනම් තීරණ ගන්න බොහෝ විඩ ප්‍රෝජනයක් නෑ දත් දත්ත ප්‍රෝජනයක් නෑ තිරන ගන්න. එවගේම දත්ත තේරුම් ගන්න අමාරුයි නිමල් උදේ පහටාව කාංචනා හැයි දහයටාව සුමනේ තුනයිදකටාව ගය්‍රී හතයි දහයටාව කල්පනා හතයි විසි පහටාව ඕකෙන් මරෝධයක්ත් තියෙරෙන්නේ හැබැයි ඔන්න ඔ සේවකියන්ගේ සමාගවට වාර්තා කරන වෙලාවල්ටි කලගෙන පුදජරේකය දත්ත ිකාර ඇල්ලිසිස් කරලා කියනවා හදල තොළුතු බො පරිවර්තය කරල කියනවා. අද ළමයි සීයක් එන්න හිෙටිය ළමයි සයෙන් ළමයි අනුව ඇවිල්ල දයෙන්නේ ඔන්න ඉන්ෆෝමේෂන් එක ඒක වටනවා තිීරණගන්නේ ඔන්න ළමයි සියයක් එන්න හෙටි හැද ළමයි යනුව ඇවිල්ල දයන්නේ ඔන්න න්ෆෝමේශන් එක ඒ කළමනා කරුව කියෙනවා. ළමයි සියර දහැකද වැටවිල නහයන්නේ. කමල් දහයටාව නුවන් දහැ දෙකටාව. ඕක දත්වයක් ඕක වැඩක් නෑ. එනම් දත්තයක්ත් තේරුම් ගන්න අමාරුයි කමල් දහට ඕ තේරෙන්නේ. වටිනාකමක් නෑදත්තේ මැටිවල්ට වට්නාකමක් නෑවගේ. ටිින් තේරුම් ගන්න දෙයක් නෑ කිසිුදු අර්ථවද්‍යයක් මේ දත්තයෙන් පෙන්න්නන්න හැබ මතක තියගන්න පුතේ මේ අර්ථයක් නැති වට්නාකමක් නැති තේරුම්ගන්න අපහසු තීරණ ගන්න ප්‍රයේෂණයක් නැති දත්තරි කාලගෙන මැටිකොඩක් අලන් තමයි වට්නාකන කළලයක් හදන්නඒ වට්නාකෙන ගුල්ලෙදතුක් හදන්න එහෙනම් ඒ දත්තඩි ගරන්න තමයි වටිනාකෙන තොරතුර නිර්මාණය කරන බැයි දත්තයක් තනීෙන් ගත්තහම තීරුණයක් ගන්න ප්‍රයශෂණවත් නෑ තේරුම් ගන්න අපහසුේ වටනාකමක් නෑ කිසි මාර්තවත්දයක් මේක පෙන්නන්නේ නෑ හැබැයි අපන් ද ඉන්ෆෝෂන් ක පොඩ්ඩක් බලන දත්ත කතා කළලා එන් පමේෂන් තොරතුරු තොරතුර ගැනම ගත්ද ආර්ථවල් ලෙස සකස් කළ දත්ත දත්ත හැදදු වට පස්සේ අර්ථවල්ලෙස ඔන්න තොරතුරක් එෙනවා කළමනාකරුවන් සනිධානය විසින් දත්තනෙවෙයි තොරතුරු යොදාගන්නවා තීරණ ගන්න ඉන්න ගන්න ගන්න පුළුවන්. තොරතුරු යනු දත්ත සැකසුම් ක්‍රියාවල්ලිය ප්‍රතිඵලයයි ඉන් පොට් ඇකිතර දත්ස්තාරගෙන ප්‍රතිඵලය තමයි තොරතුොරු තොරතුරු වගන්තියක් ආකාරයෙන් තියෙන්න්න පුළුවන් ආකෘතියක් ආකාරය මෙගේ පින්තුරයයක් කාරයෙන් තියන පුුව ගම්පාදිස්වකේලමයි කොළ දිස්වකේරමයි කල්ල දිස්වි කියලමයි මේගේ පින්තුරයක් කායෙන් තියෙන්ෙ පුළුව. එමැ ැත්තං විඩුවික් ආකාරය තිෙන්න්න පුළුවන් එනන් තොරොතුරබිට පාවිච්චි කරන්න පළමුකරද. තීරණ ගන්න හරි දැන් අපේන බේෂික්ටි කතා කලා දැන්තියෙන ප්‍රශ්නට යන්න පේනේ අපම් ප්‍රශ්නයට ආය අපේ දමතන දත්ත තොතුරු කියදලාය මදක්කන්නනදදි කට්ටේ අපම් ප්‍රශ්නයට ප්‍රශ්නයගන්න පැපේනේ කෝ ප්‍රශ්නය ම තියන්නේ දත්ත සහ තොරතුරු අතර ඇති ප්‍රධාන වෙනස කුමක් ද උත්තරේ ෙල් දෙප ගොඩක් කට්ටේ ස සහ දී කියල බලොපි දත්ත මැනිය හැකි අතර තොරතුරු අප හැදිලිවේ දත්ත මැණීහ කිය අතර තොරතුරු අප පහදිලි වේ නෑ. තොරතුර පැහදිලි අපහදිලිෑ තොතුරු. ඇනම් බොරුවක් තොතුරු පැහදිලි අපහඇදිලල්ල ොතුරු තොතුරු පහැදිලි අප පැදිලි නෑ තොරතුනාක. දත්ත විශේෂිතන අතර තොරතුරු විසිරී සහ සංවිිධානත්මක වේ දත්ත විශේෂිතයි නෑ දත්ත විශේසිතනෑ. තොරතුොරු විසිර සහ සධානතකේ එහෙමින්නත්දැ. තොරතුොරු සධිධානත්මක, ස අර්තාාන්‍යිතවන අතර ආර්තනය තුළ සිදුවීම් සිදුවනවිට දත්ත උත්පාදනය කරයි. තොොතුොරු සංධිධානත්ක සාල්ව අර්ථානවිත වන අතර ආතනතුර සිම් සිදුවීම් සිදුනවිට දත්ව උත්පාදනය කරයි මේක හරි. හැවැැපතේ මේක තියෙන්නේ කනපිට ලීියල දෙපැත්ත මාරු කල ලීල තියෙන්නේ. ඕක තිබන ආර්තනය තුළ සිදුන සිදුවම් නිසා දත්තු උත්පානය වන අතර තොරතොරු සංනිධානව සහ අර්තාානිවී ඕකනතේය හැබැයි මේ පොඩ නැක් නිත් පැත්තැල්ලිල තොරතුොරු සංධිධානආත්මක සාර්තාානිතන අතර ආයතය තුර සිදවීම් සිදුවන විට දත්තඋපාදනය කරයි. දත්ත යන වූ තාක්ෂණක යටතල විහෝම අතර තොරතුරු දත් දත්ත සැලසවේ ප්‍රතිධාන වේ පට්ට බලවරු වන්නේ. දත්ත යනු තාක්ෂණක යටර්තල විියමේ මේ බොරු වක්ලීරදී. අතර තොරතුරු දත්ත සැකසීමේ ප්‍රතිඵල වේ. තොරතුරු හරි දත්ත සැසීම ප්‍රතිඵලබා මේ. දත්ත සැේ ප්‍රතිධානයී පට්ට පල්බොරු වන්නේ ොතොරතුර හො දත්ත සක ප්‍රතිධාන වනි ොරතුරු වලින් තමයි දත්තකස දත්වලින් තමයි තොරතුරු සකසන්න නමි පට් පල්බරු. ඒන උත්තරේ වන්නේ දපුතිෙස. ටික අමුතු ආකාරේ ප්‍රශ්ටිකක්ඇෑ තේනන්නේ ලකුණු නැතිකරන්න බලාගෙන දුන්න ප්‍රශ්න පත්තදැත් මේකන ොගොල්ලන්ට. එනම් මේක උත්තරේ වන්නම කක්ද. මේක උත්තරේ වන්නේ සී තමයි මේක උත්තරයේ. තේරනේ දන්න ප්‍රශ්න අපිට මේගොල්ලෝ සම්හර තැන්ගොල අපිියෝ අනවන්න දෙනවා වැඩේ ඇලි කල්පනාවේ වැඩ කරන්න ඕන ඇැත් අප අමාර වන්නන මේක උත්තරේ වන්නේ න්න මේක සීකයතාවයි මේකගේ උත්තරේ මන සහරගඩ කටරල්ලියල් තිබ්බ හරි අපි අංතුංගනයකට නම් මේ හරි උත්තරස්සි අපි අංතුංගනයකට ගත්ත පදනමක් තෝරා ගැනීමේදි සලකා බැලියයුතු මූලික කරුණක් නොවන්නේ කුමක්ද දත්ත පදනමක් ඩේට බේස එකක්. තෝර ගද්දි සලකා බලන්න ඕන මූලිකකරුුණක් වෙෙන් නැත්තෙමොකදද කියලයි මෙයාහන්න අපි දන්නවා දත්ත පදනම් කියන්නේ මොනවද කියලා. දත්ත ගබඩාවන්න. ම ද අපේ පද්ධතිවල මෙ තින මහා දැවැන්ත දත්ත ගොඩ ගබඩා කල්ල තින ගබඩාවත් තමයි දත්ත පදනමක් කිය ේට බේ එකක්. දත්ත පදනම.හටකොඩ? වගේ ඩට බේෂ එකත් තෝරගද්දි අපිට බලන්න ඕන්නති මූලි කරන්න කට්ු තරති ෝබි බලමොපි අයිපඩක් තීලකට ගහිලමටක් ගලෙමුුණේ අ මේ කතා කලේ පුතේ දෙවනි පාඩ මේ මතගැතියෝගොලට දෙවනි පාඩ තමයි දත් පදනම් කතා කල්ලේ දොනි පාඩේ ොඩක් අවසාන භාගයට ඇැදිත මේ දත්ත පදනම් සම්බන්ධය අපි කතා කලේ ම පොඩක් මේ මතක් කරම් යන්න මොකද මේ අපිට වැදගත්තරෙහින්ද හරි. දත්ත පදනම්. රගදදි බලන්න ඕන කාරන අපි කතාගර මොද බලන්නවට ඩ බේසිත් තොර ගත්ති. දත්තවල වියූහේ ඒ කියන්නේ. සමහරව විඩියෝස්තිේනවා සහරය ඩිියෝස්තියනවා සමහර ඉල්ක්ංකර තියෙන්නේ ැ වීඩියෝ කිය දත්තපතියකොඩට බරයි. විිසාාල ප්‍රමාණයක් දත්තතිරෙහෙනම් මේක විියෝහේ බලන්න ඕන එකක විඩියෝස් ඩියෝස්තමනොවද එෙනම් බර වැඩිනම් ලොකු දත්තපතනමක් කෝනේ. බර අඩු දින පොඩි ඉල්ක්ංකරන තිෙන්නේෙ පොඩිදත්වපතම ඇතියෙෙන. ඒ වියෝහයේ ඒවගේම ගබඩා කන දත්වර ප්‍රමාණය කොච්චර ගඩා කරනවාද මේකකි. දැමට ට්‍රිප්පකක් ඇදි පස්සන ැනවනම් ගන්න ගන්න ඕන්න ඇන බයික කියන්න බෑනි එ අඩුමගන්නේ කාලකක් අත්ව ඕනේ ගමේ තිස්පහක් යැනවන කාලයක කියන්න බෑන්නේ බස් එකක් අවත්ව ඕන්නේේ ගමේ දෙසි ්‍රිපිකෙන්ට ලැස්සවෙලාන බස් දෙකක්ත්තුනක් ඕනඇත් ්‍රේෙන්ණි එකතු කරගන්න ඕනේ බලන්න ඕනේ දත්වල ප්‍රමාය කොච්චරාදමත ගඩාවත් තෝර ගදි ලන්න ඕන්දේව දත්වල ප්‍රමාණයේ කොච්චර දෙවගේම? වේගේ සහ පරිමාණය මක දේපුතේ මේ දක්ත ගබඩා වේ දත්ත දාන්න පුුවන්ස ගන්න පුළො වේගඇ තියෙන උදාහරණය ගන්නකු. ඕවල් ඇන්ගෙදර ය බෝතලයකින් වතුර ගන්න වේගී. කට පොඩිනං වතුර එන්න හිමි. කට පොඩිනං වතුර දාන්නත් පුළුව හිමි. දැන් අපි අර බාල්ධයක් දානවා බෝතලය බැදල නූලක් දාානව බාදතිය ලිඳට මේ පොරි බෝතලයක් දන වතුරගන්න. නානන්න පුළුවන්ද බෝතලයෙන් ගන්න උතුරන්න අන්න බයි. දමදසේ සත්ේ බලද ලකටත් යන දක්ගල ොතර පින දක්ගලු හලගන්න පුළුවමයි ඒයන්නේ දත්ත ගන්නසාහ දානේගේ වැඩි බාලදී. ගන්නවා පොඩි බෝතලය ඇචූටිම මේ ඔළුවත්තියෙන්නේ පොඩිටත්තියෙන්නේ. දත්ත දාන්නත් බෑ ගන්නත්තමාරු විහෙන මේ තෝරගන ට බස්සේ බලන්න ඕනේ කොච්චර වේගෙන් ගඩා කරන්න පුළුවන්ද කොචර වේගෙන් ගන්න පුළුවන්ද දත්ත ඉඳ කාටනාව. ප්‍රවේශවීම හැකියාව එකවර කීදන ගොඩා මේකට ප්‍රවේශවවෙන්න පුළුවන්ද. ඩබේස්ල්ල එක පාර පොඩිදිෙනට අයන්න ලුවන් එක පාර කිීදනොටඉන්න පුලුවන්ද දත්තා ආකනත නිර්මාණය බහුද දත්තපදනල පපසරේ මොන මලෙ දඩ ගුටක් දත්ත දන්න පුුවන්ද මේ වගේ කාරණ ලන්න අවශ්‍යයි දත්වල සුරක්ෂිත භාවේ ආරක්ෂාව ගොහෝදවට හැකුට ඇල් මේ දත්වතර විනාස්සරන්න පුළුවන් ආරක්ෂාවක් තියෙනවාද. හරි ඒවගේම ඔන්න කාරනනාටික ලන්න අවශ්‍යයිනේ එඒනන් දත්ත පදනමක් ගද්දී මෙන්න මේ කාරණනාටික පොඩක් බලන්න ඕ. ියට ල උත්තරේට උත්තරේ ගඩක් කට්ටේ දා කිිපිට මතක බී කියෙන උත්තරේ බලමු ගබඩාකර ලබන දත්තවල ප්‍රමාණය බලන්න ඕන එක දැම් මේ අහන්නෙමොකක්ද නොවන්නේ දැසමාට ප්‍රශ්නය කියෝලා උත්තරේ මතක් කරම් මේ කියෝගම් ගහනමට උත්තරයි අපි දමතක වුණ මෙ අහලතින් නොවන්නේ කියලා. අපි ගොනාට අන්දර ක්‍රමවූවා හරි ඇත්දක. දත්ත කැනීම දත්ත කැනීම කියැනක් දේක මේ දත්ත කොඩාවක් ගදධ බල කන්නන්නේේ දේටමයිනි. මේක මේ විශහාල දත්ත ගොඩකින් දත්ත කලා ගැනීමක්. ඒක බලන්න ඔන්න වේගේසා පරිමානය බලන්න ඕනේ සුරක්ෂිත බව ආරක්ෂ බලන්න ඕනේ නම් උත්තරනම ගදපුතේ බි ගොඩක් කටියකිව්වා හරි. හත්තරවැනි ප්්‍රශ්නය හරතින කොහෙන්ද දෙවැනි පාමිම තමයි. ජංගම පරිගන කුප කරනයක් නොවන්නේ කුමක්ද ජංගම පරිගන කඋප කරණයක් නොවන්නේ කුමක්ද. මුස්තරටික දඩ ගල හෝ ගරය නවා මේ ජංගම කියන්නමකක්ද. අපිට අතේ තියන් එහ මේ අරං යන්න පුළුවන්ගෙන ජංගම කියලා ජංගම. අප ඕනතැන කරයි න්න පුළුවන් සසාක්කවිදාං හරි කරේල්ල හරියෝක බෑක දාංහ මේ රයි කියන්න පුළුවන් දැ මේ බෑක ද කට ැ න්න පුළුවන්ගේ ොකු ම ට එක ොට යොගල බැකදා හන්න බෑ ලැප් එක ළුවන්දන් නරග ලක ගුස න්න බැ හරිද ො සංගම කියන්නමකක්ද අපිට ගාල හ මේහි අරංගයන්න පුළුවන් ඩවස් එකක් එකට උත්තරේ පුතේ අපේ දෙක බ උත්තරේ රකේ ක එකක උත්තරම ක්ත එකට උත්තරාවේ පුතේ බහි හරි අනගන්න ද ජංගම් පරිගනකයක් නොවන්නේ කුමක්ද මේ පාඩම කොහෙන්න්ද දුව පුතතියහන්නේ දෙවැනි පාඩමේ හන්නේ දෙවනි පාඩ මේ මුල් මහරිය තම අපමඩික් කතා කල මචුට කරම අතත්ක් කරන්න ටක්ගාලගී . ශ්රනගමාඩම මතක කන්නක සැඩ වට්නෝ කලන්න පො මගේ බලාපරොත්තුව අඩුම ගණන සේට විසි පහකට වඩ සම්පර්ණ තිීේල්දික මතක් කරලා මේ ප්‍රශ්වතයක මි රතමයි අපි පෑ දෙක දෙක හමාරෝතු නොවීමක සාර්ථක වෙන්න හරි ජංගම පරිගන එක අපි අතේ අරයි යන උපකරන්න මොනවදතියන්නේ එ ජගම පරිග කියර මනත්දුවපුත්තේ ස්තීර බෞතික සම්බන්තාවක් නැතුව අපිට එහෙම මේ අරයි යන්න පුළුවන් අපි අරයනනි ස්මර්ට ෆෝන් එක ලැප් එක මේ සියල්ලම ජගම උපාංග මොනවද. ඉතා ජන ප්‍රේකත් තමයි උකුල් පරිගණන එක අපග ලැප්ට් කියලා කියන්නවා මේක තාක් දනොත්තකම එන්න දියුණු වෙනවා ඇතක නොෝඩ්බුක් පරිගනක නොට්බු යන්ද පුතිේ පිනමෙන් ලැප් එක තම ලැ් එක වගේ පු තමයි හැබයි ප්‍රමාණය පොඩ්ඩක් පොඩි යක විසිෂ සත්‍යය තමයි ලැප්ක ර හැකියාවක්නෑ යාට ලැප්ෙ හැකියාවත් තිනෙනවා හැයි මේමක ොඩ පොඩ ලැප්ේට වඩා පිමෙන් ලැප් එක වගේ හැයිමගේ හ බස්ටි බලයක් තිය. සාමාන්‍යයෙන් බැට්‍රි ලය පැය අටක් නමැත්මයගෙන් දුවන්න පුළුවන් ඒ මගත්තින්න වාසිය කැම්පස් වගේ අන කෙනෙකුට හරිම ලේසි ඉහල බැට්‍රි ල තියනෙ හින්ද පලක් කරගන්නතු දවසම තමන්ගේ වැටි කරගන්න පුළුවන් කැම්පස්සි අට පස්ස මේ හිද මේයාගේ මේ ඉහල බැට්‍රියය කාලය ඇති න පේනවන්නේ අංකල පරිහට කරලතිී ඒවාගේ තමනවද ස්මට ෆෝන ඉතාම ජනප්‍රේ අද කාල ස් මර්ට ෆෝන් එකක් නැතිකෙනෙ කොයාගන්න බෑ සහුරුදුරගතනය. ඉතා වේගෙන්න්තර්ජාල පහසගන්තින වගේම අපිට මේ ෝතන කරයින්න පුළුව ස්තර්ස සන්නදී තිර එගැන් ටචි ස්කීන් මේ එක තියෙනවා හරිම ලේසි අප තින ලො ා ම ස්ට ෆෝන මොක් බෞතික ක ෝඩ් එකක්න ස්කීනක පොඩ ොඩ හින්ද සහන් ලොකවැඩක් කරගන්න බෑ මේ ස්කීක පොඩ්ඩ පොඩි බෞතික ක බෝොඩ් ගන්න කලප් පිකගේද ඒකටඩ පොඩ කිය පත්තිෙන හැබ ඉතාම නපා මේ එකක් අයික ැබලට පරිගලක ස්මර්ට ෆෝනට පොඩක් ලොකුයිමයා එතකොට අ ස්කීන එක පොඩි කියන ප්‍රශ්න මේය අත්තර ඇදනොටක් ලොකයි තැබලට පරිගට ටැබ් එක කියර කියනවා අල්මොබයිල් PC දැ මේක පුතේ මේආට්‍රමෝයිල් PC කියර තියන මේ තියන්නේ ඇතම අතටබල් PC එක මේ ඇත්තනම් පුතේ පොඩි ෆෝන් එකක් වගේ හැබැයි මේක සාමාන්‍යෙන් අපේ ඔය ජගම දුරකතනය තියෙන්නේ මෙහෙුම් පද්ධ තියීමක්ද ඇන්ඩරෝයිඩ එමන්න ඇත්න Apple ෆෝර්න කන්නම් අයිෝස් එතවට ඔය ඇන්රෝයිඩ්වත් අෝ දාන්න බෑමයා අට මෙයාට පරිගනකට දාන මෙහෙවු පද්ධතියෙක් ලයිට් වවශෂන එකක් දාාන දැම මේක ද මයික් කස පෙෙනන දැම කී බෝඩ් එකක්ති නම තර මේ රවමත් යෙන්නේ ම තරම් පෙන්නන්න මේ රවමත් තියෙන්නේ මෙතනවට පේන ඇති මේ ඒ රවම තමයි මේ අර මෞස්සක වගේ අපි කසගේ අ තර මේ අතන පිස වගේම පොඩිම ේතියගමි පොඩි තමයි පපුතේ්‍ර මොල් පස කියලා කියන්න මේ පඩ පර් ස්ලේන් කොට බැන්කොලඉන්න කටති සේෂත්‍රේ පිල්ඩ කිය කටේ මේ පවසචන ක්ෂ ධනව මේ පාසු යාගේ විේෂ හැකවත්වන්න මොකක් දන්නවද මේෑ අපප්ලෝඩි කිය වැඩේ එක නෝඩ පඩි දන්නව ගොල් මත න්නෝඩ ලෝඩ කියන්න අපේ බ අපේ අන්තර්ජාලය ඉද්ද අන්තර්ජාලයදං අපේ පරිගන එකකට දත්ත එනකට අපි කියලා මොකක් කියලද දලෝඩ් කියලා අපි නකට අප කිය ඩ කියලා අපේ පරිගනක හෝ ස්මර්ටෆෝන්් එක හට කරප කියෙනවා කියරද අපප්ලෝඩිං කියලා කියනවා තේරනාාද එதோට සාමාන්‍යයෙන් අත්වත් හෙම තියෙන විශේෂත්වයක් තමයි විශේෂත්්‍යය සාමාන්‍යයෙන් අපේ ෆෝන් වල අපලෝඩි පැත්ත වැඩ වලෝඩ සරි දව්ලෝඩින් පැත්ත වැඩි පල් හටනෙක් වැඩ අපපලඩගල් වඩා හැබැයි මේක විසේ සත්්‍යය තමයිමකදද මේක පුත්තේ අපප්ලෝඩි වැඩි ඔ තම විේසත්්‍යය මේ එක තිෙන අපලෝ මේ අප්ලෝඩි ඩියෝු තම මේ එකගේ විසේ සත් හරි එන අප කතා කලා මොනවද මේ ජගපු කරන ට ගල ප්‍රශ්ට ය උත්තරයටට බ වෙදාව න ලගිඉදිපුතු වේගේ අපියන් ඉක්මටම එනොකක්දේ උත්තර හදවේ පුේඒ ඌල් පරිගණයක හරි වැරත් දන්න දෙක නොෝඩ්බුක් පරිගණ එක හරිද හරි තු කැබලට් පරිගණ එකේ හරි ප්‍රධාන රාමි පරිගනක අප පට මේමක්දේ ප්‍රධාන ාම රිණක කියන්නේ दන්න हा व රිග අडुगाने ैक दिया න්න च රි ඉ प्र්‍රदान रा परරි साल රිග इ् द मेन फ्रम कड ක द මේ අප जंगम ्या රි ක ठිका लोग को පරිග प्र්‍රदान राम පරිග स श ත්रे குமன ஆකාரே எம்மைஎ. வாார்த்தාවක් நிතිපතා சாத ලබனத்தறு உடக்கே பிரஷ சிங்களை பப த்திது ஹதா குமனாக்காரேம்எ வாார்த்தாம் மேஷ்பண் இன்பமேஷர் சிஸ்டம் குமன ஆக்காரே எம்மை எனும் மொன ஆக்காரே மஷன் இன்ப சிஸ்டம் வார்த்தාවක් நிතිපතා சாதர் ලබணத்திர் நிතිපத்த சாதத்தது. කාලය සමඟ දත්ත විශ්‍රේශයකරවට ව්‍යාපාට ඉඩ දෙයි එකඇෙපුතේ මේකේ මේ ප්‍රශ්නය හරතියෙන්නේ මේක යන්කිසි කාලයකට සැරය එ සතිපතා දයිනයකව පැම්පය වාර්තා දෙනවා මෙන්න මේ වාර්තා වර්ගය මොකක්ද කියලායි හරතියන ප්‍රශ්නය පශ්න පස්සුනයක ඇද මේදී දරුවක උත්තරයක් දුන්නාඩී කියලා උත්රය දුන්නා තවත්‍රතිනදකොල්ගේ කාලීන වාර්තා තාව කාලික වාර්තා එල්ලුම්මත වාර්තාපුතේ පේපේක ඔගල්ඟ ගුපක දාලා තිබා බල මහිතන්න ඔගොල්ලන්ට ට ර පපුතේ දාලා තියන ෙන් අවුර කරන්න පුළුවන් ඔොගල්ලන්ට ඩඩ ගලා හෝ ගල උත්තරයනවා තත්කාලීනවාර්තා සීගේලත් උත්තරැ නවා අසීතයනව ඩීත්‍යයන අපිිය පියන් පශ් පතින ත්තර පත්තරයට අපියන් හනම්ම එමඒ කර කතා කලි මෙන්න පුතේතුන්ගනි පාඩමට ප්‍රවේශ්වෙන්න අපි.තුගන්නේ පාඩ මේ අපි කතා කලා තොරතුරු පදධතිකෙන කතාකලා මතකගදන ද අපි චුට්ට ටක්හලාලමතෙන් ටෙමුගු එකඒ අපි දක්ක කළමඩ කරන්න මට්ටම් තියෙනවාති බනිද මටම තුත්මකද. ඉහළ මටම මැදමටම පහලමටම ඒක මට්ටම්මල අපිඒක රාජගල් සඳහා තොරතුරු පද්ධති භාවිතා කලා මේ තොරතුර පදකර පොඩක් මතක් කරං යත්තයම ඉතාමත්ම එක්මනින් අපි දැක්කා TPS අු පද්ති කීපෑත් දැක්කා සමමාගම් වල භාවිතා කරනතොරු පදධතිය නොවදේවා කාරයාල සොෑන්ක්වේ කරන පද්ධතිය. ගඳුරු සැකසුම් පද්ධතිය. කළමනා කරන තොරතුරු පද්ධතිය. තීරන් ආධාරග තොරතුර ආධාරක පද්ධතිය. විදායගක තොතුරු පද්ධතිය. ව්‍යාපාරක නිපුණදා පද්ධතිය. ව්‍යාපාරකම්පස් සැලසුම් කරන පද්ධතිය. පාරිභෝක සම්බන්තා කළමනා කරන පද්ධතිය. වගේම සැපසුන් දාම කරමනා කරන පද්ධතිය මොනද මේ කාරයාලය ස්වන්්‍රි කන පදති කියන්න ඔපෆිස් ඔටෝමයිසන් සිිටම් ස් අප ඔපිස් එකේ වැඩ ස්වන්ක්‍රියෝ කරගනතින පද්ධතියක් උදාහරණයක්කවයි වඩ එක්ල් පවපට තියෙන්නේ ඔන්නවයි පද්ධති ඇතුරනෙ ගනුදුරු සැකසුම් පද්ධතියේ ්‍රක්ෂ පොෙ සිිස්ටම් T මයිතන මේ ව රපක දාාරතින ඔගල්ලන්ට චට එක වල ගිල් වටස රප ිල පේ ඉතින් දවඩටරගන්න दती है ट्रांसक्शन प्रोसेसि सिमपमेट TTPए केला කිය सॉट ने මतिන්නේ Tस ट्रांसक्शन प्रोसेसिंग सिस्टम කළमनाර रතුुर පदධती है Iए मैनेशमेंट इन्फॉर्मेशन सिस्टम डिसिन सपॉर्ट सिस्टम डएस डिसनपर् सिस्टमकारलेन पददती हैओएस ऑफिस ऑटोमेशन सिस्टम සු පදධතිය න්ස පසි ස්ටම් විදදායක තොරතුරු පදධතිය එක්කට ඉන්ෆෝමේසන් සිිස්ටම් කියලත් චේන එකට තවනමක් කියනමකක්දක්කටු සපෝර් සිිස්ටම් කියලත් කියෙන විද්‍යායක දාරග පතති කියර ක්කටු සපර් සිම් කියලත් තියෙනවා ව්‍යාර පිපනතා පති දගපති පද්ධති ගොන්නක් තියෙනවා දැම්මයා කරින්ීමන්න එමඒගේෙන් ප්‍රශ්නයහන්නේ එමඒසිකත්මයා හන්න කෙරෝලකින් ප්‍රශ්නය හන්නේ මොුණදම අහන්නේ එේ අර කතා කරන වාර්තා සබඳක් ගතා පීතනටය වාර්තාට චුට්ටකිෙනම ටක් ගල තර ගන්නක ඉක්මනම ගම පීතන හත් හරි මෑතියෙන්නේ කළමනා කරන තරතුර පදදිති දුවපුතේ මෙ මේ වැඩ කරන්නේ කාතකද මැදමට්ට මේ කළමනාකරුවොත් එක්ක හරි තෙරනාද එතකොට එහෙනම් මදමට්ට මේ කළමනාරුවත් එක වැඩ කරන මෙයා අභ්‍යන්තර තොරතුරු මත පදනම් වෙලා. ඇතුළ තියෙන තොරතුරු මත පදනම් වෙලා තමයි දත්ත මතපදනම් වෙලා තමයි එපති මෙයා තොරතුරු ලබා දෙන්න කළමනා කරනයට. මෙයග තියෙනදුුවපතේ ප්‍රධාන වර්ගේ වාර්තාත් තුනක්. වාර්තාත් තුනක් මෙට තිෙනමකදද මේ. කාලීන වාර්තා. සුපුරුදු පරිද්දි යම් කාල්ල පරාසයක් තුළ නිර්මාණයකල් ලබන වාර්ත යිනික වාර්තාවෙන්න පුළුවන් සතිපතා වාර්තාවෙන්න පුළුවන් කාලීන වාර්තා. තව එකක් තිනව මෙයාට ඒදමයි මකක් දීළඟ වාර්තා වර්ගේ සුවිසේසී වාර්තා යන්කිසි ගැටලුවක් උද්ගත වූපසු සුවිසේසී අවස්ථාවක උත්පාදනය කරන වාර්තා සුවිසේසී වාර්තා ඇතික ව්‍යාපතිරේකා වාර්තා උදාහරයක් ලෙස නයසීමාවෙක් මොවාගේ බසුමම වාර්තා උත්පාදනය කරන ලබයි එ නිස්පාදනය අන්සය මකින් හානිඌූ නිස්්පාදන සම්මත මට්ටමට අභිබවා නිස්්පාදනය කරනවිට මේක වාර්තා කරන උදාහරණයක් දැන් ඔන්න ගාමන්ට එක ඇඳුන් සයට එකක් අඩු පාඩුවක් එන්න පුළුවන් හැබැයි සර දෙක් තුනක් අඩු පාඩු වෙනවා මෙන්න වලට අක්්ගලමයා වාර්තාදන කරුණනකට මගක්ද ව්‍යාපතරේකා වාර්තායක්ක් මාර් ප්‍රශ්නයක් තියන කියලා එෙනං දැන් අපේ ප්‍රශ්යට අපිය අපේ ්‍රශ් තිරන අපේ ප්‍රශ්නේ යන් අපේ ප්‍රශ්යට උත්තරයවා ගන්න දැන් කුමනාකාරයේ ව්‍යාප්තරේකා වාර්තා, ඉල්ලුම් මත වාර්තා කාලීනවාර්තා තාවකාලික වාර්තා. මොද උති උතරේ වෙන්නේ. නිතිපතා අදාළ කාලයකට හදනවාර්තා කාලීන වාර්තා උත්තරය වෙෙනපුතේ සි මතගැතිනේ දහරි. බාහිර මූලාශ්‍ය කරනය වර්ගයක් නොවන්නේ. මොගද මේ බාහිර මූලාශ්‍ය කරණය කියන දුවපුතේ ඉංග්‍රීසින් කියනව අවට සෝසි ඒ කියන්නේ සමහර දේවල් අපි ඇතුළි කරන පාඩුවයි අපේවා පිටකට්ටියයගින් කරගන්නඕ ඒ කියන්නමකක්ද ඒ බර මූලාශ්‍ර කරනේ බිස්සවුට් සෝසි උදහරනයක් ගන්නකෝ බැංගුවක ඔය අතුගාන වැඩේ ආරක්ෂක වැඩ සිකරට වැඩේ කවුද කරන්න බැංග ස්ටාක් එකක නෑ හොද කරන්න පිට්ිය ක්‍රීින් සර් එක කට්ටිය ගන්න එකගොල් ක්වත්තු ගන වැට කනවා බැංකු ආක්ෂ කන සිකරුටිකද ැක්කවීගරන පිට ආරක්ෂාව සම්න්ධය තිෙන සිකරඩි ෆර්ම් එකකින් ගන්නවා ආරක්ෂ නි ාරතක ගලු ම ආරක්ෂා කරන්නට වගකීම මේ ගොල්ලගේ නං සමහර ව්‍යාපාර දේපුතේ තමන්ගේ ප්‍රධාන කාලය කර දි අමතරකාරයන් පිට කට්ටේගෙන් කරගන්නවා මේකචදාගරන්න පුතේ තුන්ගැනි පාඩිම මේ එකක් තිබේ. ඇයි පොට ටක්ගාලයන් බාහිර මූරශ්‍ය කරනය මතක්කරගන එන්න. බාහිර මූ ාශ්‍ය කරනය ඒනා. අපි අපේ සේවාව බාහිර තුංගනි පාර්සයකින් කරගන්න අපට කියනවා. බාහිර මූලාශ්‍ර කරනය කියලා. BPOෝ බිනස් ප්‍රසෙ ටෝසිං කියලා කියනවා. එතුර බාහිර මූලාශ්‍ය කරනයපුතේ ක්‍රම අපි ඩාකාරතුනත් තිබ්බා ඒ මූලාශය අදාළපි සේව ලබාගන සමාගමේ පිහිටීම අන වුව එකක් කිව්වා අක්වෙරල බාහිර සේවා සැපියවන් ඇතහොත්. අක්වෙරල, කියලා තොයකක්කිව්වා වෙල්ලබර බාහිර මූලාශ්‍ය කරනය කියලා. වෙල්ලබට බාහිර මූලාශ්‍ය කරනය තොයකිව්වා අක් වෙරල ඇනිත් එක වෙරලා සන්න බාහිර මූලාශ්‍ය කරනේ මේ ඔොක්කු වෙරලවල්ගල කතා කරන්නන මොකදපතිේ වෙරලා සන්න කියන්නේ. අසල්වැටි රටවල් බොලිං අපි මේ සේවව ලබා ගන්න වෙරලා සන්න. වෙල්ලට ලඟ අසල්ලසි ට කවුද ඉන්දියාවෙන් අපි අපේ සිගුට සර්විස්ක අවු්සෝස් කර තින. එහෙනම් මේ අවු්සෝසය මොනවාර්ග වු ෝ එකකක්ද පෙල්ලාසන්න බාහිර මූලාශ කරනයක්. වෙල්ලබඩ මේ වෙල්ලබඩ අපේ වෙල්ල ඇතුළිනම්. එනම් ඒක කොහෙද. රට අව්‍යන්ත්‍රරයේ සමාගමන් ගත්තනම් සේවාව අපේ රටේ කම්පනගෙන් තම අපි ලීන් සර්විස් එක අවටසෝස් කරලා තියන්නේ බාහිර මූරලාශ කරනය කරති එන මොනවගේ සමගවත් දෙ එක. වෙල්ලබඩ බාහිර මූලාශක කරන්නේ ාහිරමූලාශ කරනේ තම එෙන වෙරල්ලබඩ අපි අමරිකාවෙන් අපි ID පැත් ඩටබස් ැකක් පැත් අවටසෝස් කරලා තියෙන ඒ එකමකක්ද ක්‍රමින්. අක්වෙල්ල බාහිර සේවා මූලාශ කරනයි පිට පිටම විදේශී සමාගමක් විදැන් විදේශය සමාගමක් මුේ ප්‍රශ් දෙ එකක්ම ගඳ පස දෙක විදේශය සමාගමක් නම් හැබැයි ළඟවෙන්න බෑ අසල් ඇසි වෙන්න බෑ. විදේශය නං අපේ රටේ නෙමේ නං අපේ රටෙන් පිට රට ගන අපේ රට එයා රට ගන මෙන්න මේ දෙින් එකක් වෙන්න ඕනේ අපේ රටේ නම් මෙන්න මේක තමයි දිනගම එකකම ගත්ද වෙල්ල බෙඩ බාහිර මූලාර්ශ්‍ය කරන අපේ රටේ සමාගමකි හැබැයි අපේ රටේ නොවන්න පිට සමාගිින් අවට්සෝස් කළොත්යෙ මේක අක්වෙල්ල බාහිර සේවා සැපියුමත් එමන් නැත්නං වෙරලාසන්න බාහිර කරනේ මුූලාර්ශ කරනය වෙන්න පුළුවන්. කොමද හයගන්නේ මේක අක්වෙරලද නැත්නං වෙල්ලා සමදතිකි දක්වෙරල කියන්නපතිේ. වෙල්ලාසන්න කියන්නේ අසල් වෙසිරටක් මේ ඉන්දියාව මාල් දියුණගේ අසල්ලවෙසි ටකින් අපි ඔස්ෂෙලියාව එංගලන්තේ ඇමරිකාාවව අසරද නෑගොල්ලූ හද දුොට ඒතිය ඒ ගොල් අසල්ලසින. ඒනාං අපි ඉන්දියාව මාලදිීනවගේ රටකින් මේ සේවාව ගත්තොත්තේ අපි කියන්නෙම කදද වෙල්ලා සන්න බාහිර මූලාශ්‍ය කරනය අක්වෙරල කියන්නේ ගොඩක් ඇතරටකින් ලඟ රටකින්නේ මේ ඇතරටකින් ගත්තතප කියනවා අක්විරල මූලාශ්‍ය කරණය කියලා තෙරනාද හරි. ඇයියම් ප්‍රශ්නයට ප්‍රශ්නවාගන්න පැපේනේ අපයම් ප්‍රශ්ටිස්ත ගන්න මොකක්ද මේ ප්‍රශ්නය හර තිබ්බේ මතන තේරෙන් ඇති කියලා අපේ අදාළ කොටස්ටික හරි. බාහිර මූලාශ කරනයේ වර්කයක් නොවන්නේ වෙල්ල බට බාහිර මූලාශ කරනේ හරිද හරින්නේ මකත්මකුත්තරේ. පෙරලාසන්න බාහිර මූලාශ කරනය හරි. අකරල බාහිර සේවා සැපිිය මූලාශ කරනය වෙල්ල තුළ මූලාශව කරනන්නේ එහෙමික් ොහ කතා කළලා දැපි නෑනම් උත්තරේ වෙන්නේ ්ඩි මේක වැරදි උත්තරේ දෙෙරන දෙක තමයි වැරදි උත්තරේ හරි හත්තෙන ප්‍රශ්නය පුච්චලයින් සහ සමාජය කෙරෙහි සමාජය මාධ්‍ය සහ සමාජ ජාලවල රිනාත්මක බලපෑමක් වන්නේ කුමක්ද පුද්ජලයන්ට සහ සමාජයට සමාජ මාධ්‍ය සහ සමාජ ජාලවල සමාධ සමාජ මාධ්‍ය සහ සමාජ ජාල කියන්නෙ කුතේ අද මේ වෙද්දී අපිට නැතුවම් බැරිදයක් පේස්බුග ගත්තොත්ේම ලිගඩිින් ගත්තොත්තේම ටවිට ගත්තොත් YouTubeු ගත්තොත් ඉස්්‍රගෑම් ගත්තොත්තේ මේේව නැතුවබල ජීවත්තවෙන්න බෑවගේද. හුස්මගන්නල් බෑ සමහරලාවට යාළුවෙක් කොහගන්න චැට්ට එකක්දාන්නේ හැමදයම දැනගන්න මේවා හරහා. අද සමාගමක් පවා තමන්ගේ අලවි කරණය කරන්නෙත් මෙන්න මේ සමාජ මාධ්‍ය සහ සමාධ. ාල පවිච්චි කර ැපුදේ ්‍රශ්ණ ඇතිනවා මේවා හොඳ වගේම මේකේ නරක පැත්තකුත්තිෙනවාඒ තියෙන්නේ මේක භාවිතා කරන පුච්චලයා භාවිතා කරන ආකාරයනුන්තු සමාජ මාධ්‍යවලත් සමාජ ජාලවලත් නරකන්නෙම ඉතින් ඒ පාවිච්ච කරන පුච්චලයගේ භාවිතා කරන ආකාරන ඔන්නම් මට පිහියයක් කරගෙන පාංක ඇල්ල කපන්නත් පුළුවන් කඒ කැල්ලක් කපන්නත් පුළුවන් ඒගේ මට පිහයක්ක්රම නොස්සෙකු ඇල්ල රන්නත් පුළුවන් අතක් කපන්නත් පුළුවන් එතවොට ්‍රශ තිබි පිහි ද නැත්නම් භාල්තා කරන පුච්චලයක බාල්තා කරන ආකාරේද. භාවිතා කරන ආකාරය සමාජ මාධ්‍ය සහ සමාජ ජාලත්තයමයි.ඒෙවැෑ සමහල්ලාට භාවිතා කර ආකාරයනුව හොඳක් වෙනවා සමහල්ල නරකක් වෙන දැම්මකක් දහන්නමකි පුච්චලන්හ සමාජය කෙරෙහි සමාශ මාධ්‍ය චාලවර රිනාාත්මක බල පෑමක් වන්නේ මොකක්ද කියලා. හොද මේ කතා කළ අපි හතරවෙනි පාඩමේ සමාශ මාධ්‍ය සමාජ. ජාල කතා කරලා ඇතිකොට අප රිනාත්මක බලපෑම් කතා කලා සමාශ මාධසා සමාජ ජාලවල මග පේන වැතියෝ ගොල්ලන්ට සිුටකිෙනම පොඩක්මක ලොකු කරල්ලාම ගන්න ඔගුරට පේන විදිහට හරි එදවට අපි කතා කලා රිනාත්මක බලපෑම්ගක්ද කීර්තිනාමයෙන් ඇතිවෙන්න පොළුවන් මගේ ප්‍රෆයිල් කවරරි බොරුවට හදල්ලා අ සබ්‍ය පින්තුූල දානවා මගේ මුරු නම්බූ ඉතිහාසෙමිල කට්ට දන්නේ මං කියලා මම නෙමේ දෙයන්නේ මගේ ෆොටෝස් දාලා ්‍රොපයිල්ලක් හදර අ සබ්බය රුපදානවා මයි කීතිනාමේ ඉවරයි. ඇබැවීම මොනව කළහත් පන්තේක ගියහත් කොහ ගිය ටක්ග ස් ර්ට ෝන ක් තොන් කරගත් ගිලබල සෝසල් මඩිය මොදේලා ස්කෝහටියත් පොරින් හරි බලවා. තමරු ඇබැ වෙලා මේවා එච්ච හොඳැතිනෙේ තවමනවද සයිබ හිරිහර සමර මෙවැන් තර්ජනය කරනවා සමන් ප්‍රශ්්‍රදානව හිරිහර කූරත්වය ෘද්දර්ශනය කරනවා සයිබ හිරිහර මේවා තියෙන අනිත කර පැති තියෙන දෙවගේම හැකින් සමරු හැකරන ප්‍රොෆයිල් ටික මගේ ්‍රොෆල් එක හැකරන ඔයා ගන්නවා අරගත්තට කමන්නෑ මගේ යාලුත්ක චට කරනව යාළුවන්ට බයිනවා මගේ සම්බුදු පලම්පරාවයව රයි ඇයි ඉතාගන්න මගේ ඔයා ේස්ප පොෆයිල්ි වරු හැකරන හැක කරලා ද ඔයා විදි රේයා ල සිටින්නන්නේ එයා චැට් කරනවා හයි කියනවා සල් ගන්නවා කටියයකින් සල්ලදන හක ද වාට යා න්ට කියන්න ්‍රමකුත් මකද සමහරරියාල ට නමස් ඇත්තමන වක පයිල් සමට එද ද යාල ක්කමන්න දහස්කාන කියකි නො දන්නකට එහෙමේ හම්පේෂ කටියේ කු සල්ිවාට දෙන අයා දුක මෙන්න වල්ලි දාගේ නැති කරල හින්ද මෙක දෙදක නොත්තේ මට ය කීති නාවේ පෞ්ති ේ නාසල සහට ද ෆටෝ සහරයවා පිට දාලා නොකු පස්්ටවෙන්න පුළොන් මේ වගේ සමාශ මාධ්‍ය සමාජජාලවලින් විශාල හානි වෙන්න පුළුවන් හොඳගේ නරකම හරි මොකද උතේ ප්‍රශ් උත්තර වෙන්න එනම් ඇබබැවීම හර්ථ බැහැර කිරීම සිසිලන අවශ්‍යතා වැඩිවීම පලසක්ති පිරිබයි හළයාම මොකක් උත්තරේ ඇබැැවීම මහතේ එක උත්තරේ හර්ත බැහැර කිරීම කියන්නමකක්ද අපි කතා කරනවා මේ පාඩමිම තමයි පතරනි පාඩමේ තිබ්බේ අපි පරිගණයකයක් පාවිච්චි කරලා ස්මර්ට ෆෝන්නයක් පාවිච්ි කලලා විසිකරද්දී මහපොලෝට විසි කරන්නේෑ මොකද ිගලොත්තේ මේ තිනෙන අහිතකර රසයක ්‍රව්ේ ම ද අපේ පරිගණනේ මද බෝඩ්ඩ් එකේ ඉහෙල්ල ප්‍රමාණයක රසදිය තියෙනවා. එක සමහර ඇසිට් වර්ග. එ පසට එක්කා වෙලා පස දූෂණය වෙලා සත්තු මැරෙනවා එහන්දා පරිගනකක් විසිකරන්නෑ මහපොලොවටත් නික. එ හරිතාආකාරය හානයක්ක් ව ඇැතිවෙන් ප්‍රශ්ශක්්‍රී කරණය කරලා අයිං කරන්න අවශ්‍යයි. අපිකටෙන මොකක් කියලද හරිත බෑර කිරීම කියනවා සිසු අවකාසේ වැඩවීම සිසනවකාේ කියන්න පුතිි පරිිගනක් පාවිෂචර රක්ත් නවාමේ. ත මේ අපි කූල් කරන්න ඕනේ අන්න එක තම සිසනලකාසය කියන්නේ එතර බලසක්ති පිරිව ඉහළයාම බලසක්ති පිරිව හෙයාෑම කියන්නේ බලසක්තිය පාවිශ්ි කරද්දි පාවිශ් කිරීම හින්ද ෝනැත්නම් බලසක්තිය ද අපි දන්නවා ලයිඩ්බටමකත් උනේ කියලා බලසක්ති පිරිව ඉහළ ගියා ස්සර රුපියල් දාහහිඉද රුපියල් තුොන්දාහයි එඇත නොදැ උතෙම ගුත්තරවැිකක්ද ඒ අටවැනි ප්‍රශ්නයේ අතරන කාරමික විප්ලවේ දාවකයන් අතරේ නිවරදි නොවන්නේ කුමක්ද දාවකෑන් අතරේ මො දුත්තරේ බලුටක්ගර කට්ටි ත්තරික. හතරවෙනි කාර්මික විප්ලවේ මත ගැනේද. ක පස්ඇත්ි පාඩමි ආයපතය. ඩී කියන උත්තරන්නේේ දාලතින ගොඩක් කටිය . දී අපි අම් බලන්න එහෙනම් පුතියෝගපි කතා කලේ මොන පාඩමේද පස්වෙනි පාඩමි අපි කතා කලේ කාර්මික විප්ලවය පි පස්සලනි පාලට පොඩ්ඩක්ගහි මතක් කරගත්තොත් අිමතා කලා. හතරවන කාරක් විප්ලව අපි දැක්කක් දාවකොය හතර දෙනෙක් හිෙටියා. කෞද මේ දෞග හතර දෙනා. කෞද මේ දෞකය කියන්න. හතර්රවෙෙන කාර්ලික විප්ලවයි අරංආපු හතර දෙෙන. කෞද මේ දෞගහතර දෙනා. එක්කනේ තමයි තොරොතුරු හා සන්නනිිවේදන යටිතල පාස්සුවම් සහ නැගීන තාක්ෂණය විශ්්‍ර ගම්මානයක් කරන්න පුළුවන් ගනේ මේ ලෝකයේ මොකක් ඉහිදද. තොරොතතුරුහා සංවේධන තාක්ෂණයහින් ද වීඩියෝ කෝල් ගන්න පුළුවන් ඕඩියෝ ෝල් ගන්න පුළුවන් නිකං එක ගමක් කරලා තියෙෙන මේ කවදමේ. තොතුරු සංවීධනයට තල පාසනම්සාහ ැගෙන තාක්ෂණයන්ටික. දෙවන එක අධ්‍යාපනයසාහ පොහොනුව දැනුම්මෙන් පරපූර්ණ සණඩායම මේ කතර කාරපිල්රොඩ අපි අරගන්න පුළුවන්ගලා තියෙනව නෝොත්පාන අලුත් නිර්මාණ. මේ ලෝකයේ බිහිවෙන එවගේම ප්‍රතිපත්ති නවෝත්පාදනයේ දැපපුතේ අලුත්ද දෙෙවල්ලාට හරරිියන්නෑ. ති පත්ති වෙන ස්වෙන්න ඕේ අප ඔන්න ලියවමක්කවල ස්ර දීතියෙන් පිළිගන්නවා ලියමක් කැවර්ඩ ලිතව දුන්නොත්තමයි මේක පිළිගන්නය අ සංකරල ගන්න ඕනේ ඉස බැංක්කුවගේ කකවට ෝ කන්න ද ේ පුදය බැංකවෝට ගහිල් පිේසන් කලගෙන ඒ ිල්කර ලත්තේ ෆිල්කල් අස්සං හල දෙන්න ඕනේ හැබයි දැන්ගේ මෝද නෑ න ස්මට ෆෝර්න කරගන ඔල්න්න අපට බැංක කවට ෝපන් කන්න පුළුවන් එතවට අපි අසනග්‍යැ වෙන මොකක් අපේ අස්සන විදයකළ තියාගත්ත අපේ පස්සුව් එක අපේ බැකෝඩ් ලොක්ග නමොකින් යුස ඒම එකක තර අපිය වෙඩරිෆෑ කරගත්තකො IDඩ කාඩ් එක අඩිකාඩ් එකක ෆොටයක්ක් ඇව් අපි ඉමේචකක් බැංකෝ ගත්ත අපි කමරාව අපි තුන්සේ හැට පැත්තරම හරෝ හරෝ බලන්න කිව් අප ෆොට එකකොල් බලවයි තෝට ැ ඒවලුත්දේ ඒදෝට දැම් මේ ප්‍රතිපත්ති වනස්ෙන්න බැංකෝක ඉස්සර මනිසු අසංකර සමාගමක් ඇතුල කියිය දැ අත්සං කරලා යන්න ඕන්න දැංගගේ ගොලට යන්න පුුවන් කොහොම අස්සන් කරන්න නතිව පිරිග පිටගේ ඇඟිල්ල යෙනවා අප විඩාව මා කර ගන්න මෙන්න මේ ආකාරෙ අලු තාක්ෂණයන් එද්දී තිය නීතියක් ඒකත්තෙක වෙනස්සන්නෝ නැත්නම් තාක්ෂණය තියනවා පාවිච්චි කරන්න බෑ මතගති කොරෝණ කාලේදී සමාගේ කාට ට කියද ියමක් ඕනෙකව ැ ලියුම් ෝස් කල න්න නැක පොල එකකවවා ො ස මාර්ග ගන්න ගත් ලීමම ඇතිකව තට ලියවමක් වන ට ේල්ල න්න පු ල හන ව නීතිේ පිගන්න ප්‍රතිපත්ති වෙනස්සන්නවා සේතරතමයිඇපිට. තාක්ෂණ ලස්ුනාවගේෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ හරි දැම් ප්‍රශ්ශේයටයන් අටවැනි කාර්මික විප්ලවේ දාවකයන් අතරෙන් නිවරදි නොවන්නේ කුමක්ද නිවරදි නොවන්නේ මොකක්ද මොගද තුති උත්තරි ොක් කට්ටි දති බේඩීනේ බලමු තොරොතු රහා සන්නවේදන යටත්තල පහස්කොම් සහ නැග යන තාක්ෂණය එක තියෙනව දාවකයන්නේ අධ්‍යාපනය හා පුහුණුවන් ඒත් දාවක නවෝත් පාදන ඒත් ාව ආරක්ෂාව සහා පෞච්චලිකත්ය එයා දාවකයේ න ඒනං මේ ගුත්තරේම කදදේ පුතේඩ ආරක්ෂාව සහා පෞච්ච්තිිකත් එයා දාවකයේ න අටය උත්තරේ වෙන්නේ ්ද නවය සම්හුවෝ අරමුදල් සැපීමේ වාසියක් වන්නේ පාතයේවයන් කුමක්ද මකදපුතේ මේ සම්මුහ අරමුදල් කියන්නේ ඉංග්‍රීසියන් කියෙනකටමගද ට්‍රව් ෆන්ඩිින් කියල නො සම්හෝ අරමුදල් මෙ මේකේ වාසියක් වන්නේ මොකක්ද කියලා හරතියෙන්නේ පහත දේවල් වලින් මෙද සම්මුහෝ අරමුදල් කියනි කතා කළේ කිවනි පාඩමේද පස්සනි පාඩම මේ විදි තුතරයිල්ලති නො ස කියලා අපි බලමු. සමුහ අරමුදල් කතාකලා අපි පොයිද පුත්තේ පස්සනි පාඩමේ අවවැයට ඉංග්‍රීසියෙන් කිව්වක් කරවඩ් ෆන් කියලා කිව්වා එතට සම්මහ අරමුදල් එන්න හේතුව තමයි මොකද හේතුව සමුහරමුදල් වෙන්න හේතුවම කකද. අපි දන්නවා සාමාන්‍ය බැංක ක්‍රමේ අපට සාමාන්‍ය බැංකු ක්‍රමෙන් අපට සල්ලි ධනත් තුළුවන් ගන්න තුළුවන් සල්ි තිෙන කටේම ගත කරනපුතේ බැංකුවේ සල්ලි දාලාඒ ගොල්ලෝ මොකද කරන්නේ ඒගොල්ලො ගන්නවා පොලිියක් ගන්න සල්ලි ඇතිකට්ටමද කරන්නේ බැංකොඩ ගිහිල්ලා පොලිය සල්ලිය ගන්නවා පොලියකටයන් කිසි පොලිකට ගන්නවා. ැ බැංකුවන් ගොත කරන්නේ සල්ලි දිෙන කට්ටයකෙන් සල්ලි ගන්නවා එඒයාට සීර දහයක් ගියනවා බැංකෝන කරන ත්තමයි සල්ලි දින කට්ටයගෙන් සල්ි ගත්ත දුවේ පපුති අරමද කළ යාට සිරදාය බැංකෝ දුන්නා ඔන්න බැංකෝ දුන්න සිර දහයක් සල්ිදින කට්ටියට සල්ලි නැතිකට්ටේ බැංකුවේෙන් ගන්නවා සසිට විස්සර පොලියටනයටට සල්ලි දැම් මේ අතරමති දය කාරනද බැංකෝට දැ බැංකෝරුපියල් ලක්ෂයක් ගත්ත එකකින් සද හය පොලියයට ත බැංක සිරද ොලියක් යනවා හැබයි බැංකුව සල්ි ත රට ලක් ද න් සිර විස්ස පොරිට දර බැකොට ර දාහයි අතරමද ලාබයක් තියෙනවා. හැබැයිපොතේ ද මෙන්න මේක අතරමද ඉන්න බැංකුව සල්ලි මේම හොයා ගන්නවනේ මෙන්න මේ බැංකුවේ කාරය කරන්න නාව කෞද සමූහර මුද තව් ෆඩි වෙබ්සයිට් වගයක් බොද කරන්න මේ වෑ සල්ලි තියෙන කට්ටයට පුළුවන් සල්ලි තිෙනකටියය ැති කට්ටියයි එකනෙකට මුණ ගස්සනව මොකේද ට්‍රව් ෆන්ින් ් ෝම්මල සල්ලි තිෙන කට්ටිය නැතිකට්ටිය එරෝට ආයෝජයකයාට තමගේ මුදල් ටික ඒ මුදල් අවශ්‍ය කෙනට ආයෝජනය කරන්න පුළුව තැම් බැංකෝ කෙනගෙන නැතිහින්දා ආයෝජකයාසියට පහොෝට ආයෝජනය කරනවා ගන්න කෙන සල්ලි සිට පහලෝට ගන්නවා දෙන්නම දින න්නේද බැංකවින් සට විස්සර ගත්තය සල්ලි ගන්නෙන දැංගේයා සියටට පහලෝට ගන්නවා ඩක් එක මුදල් ගන්නවා බංව සල්ල දැම කරන ට පාලෝ දයක පොියක්හමරි දැන් ටසියට පහලෝක පොලිියක් හමර එනම් දෙන්නම පුතේ දෙනු සල්ලි ආ ආර්ජනය කරන කෙනයි එ වගේම සල්ලි ගන්න කෙනයි දෙන්න දිනු මෙතම පුතේ කවට් ෆන්ඩිග වල සිද්ධවෙන්නඩ මයින මතක ඇති කටියයට හරි අපියන්ක ප්‍රශ්නය වා ගැන්න දැම කක්ද කියලා සමූ අරමුදල් සැපේීමේ වාසියක් පන්නේ පහත ඒවායිෙන් කුමක් අපි දැන් වාසිය හොයන් ැන්න සමූ අරමුදල් වල ටක්ගලයන් එපාඩ මේ සම්ුවර්මුදල්ල වාසියහයගන්න අපි අපි සමූ අරමුදල්ල වාසි කතා කරද අපම අතිවාසි සාමාන්‍යයෙන් අවදාානම් සහගතියයි සැලකෙන කුඩා්‍යාපති වලට දැන් අවධානමත් තිබ්බොත්් එහෙම බැංකුව සල්ලි දෙෙද්දි රුපියල් ලක්ෂසදහකිතුළු ලක්ස දාහම දෙෙනවා අවධනම තිබ කුව න්නොත්ේ හෙම අවදානමක්කින්ද ව්‍යාරයේ වැට්නොත් බැංගු සතයක් වත්න්නේෑ හැබැ ුතේ දැවුන් අවදානමත් තියෙනව ව්‍යාරයක ලක්ෂ දාහකේ ව්‍යාපාරයට ආජනක කරන්න අවශ්‍යයෙන් තැේ සමුහරමුදල් ලොල එක්කනෙ ලක්ෂ දහයි දාන්නේ දාහ එක්කව වෙලා රෘපියල් දාහගාන දානව දාකෙක්කව දදාහග දැම කියද වෙන්නේ ලක්ෂ දහ ඇැදිෙනවා එතකොට මේ ව්‍යාපෘතයේ ෆෙල්ලෙනවා දැම් එක්නෙකුට නැතිවන කිති රුපියල් දහයි එනාක. සමුවරමුල්ලෝ වාසිතමයි මොකක්ද අවදානම් කියන ව්‍යාපෘති වලට පොඩි ගාන කාවිජ කරන්න පුලුව වගතෝට අවදාානම ඇත්තනම ඉතාම සුළ ගානත් තියෙන්නේඒවගේම මේවා අපිට නොෙක් කාරය නොෙක් මුදල්ලොට සල්ිහන්න පාච් කරන්න පොළුව හරි අපි ටක්කාලබෙට උත්තරේ මකක්දන්නන්නේ කියලා මදතුනේ ගඋත්තරේ කටි දාති උත්තරි බල ඉි ගන්න කටයඋත්තර දාාතරනේ වැඩ කටියී බලමු. කුඩා ව්‍යාපෘතිවල මුදල් අවධනව වැඩිකිරීම ඒක වාසියත්ද දෙන පුච්චලයන්ට මුදල් අවදාන වැඩිකිරීමමති අඩු කිරීමද මේක බැල් දිීරග හැනම් මේක උත්තරය නෙමේ. C. පුච්චලයන්ට වඩාහයත නොලින් මුදල් ්‍රස්ක්‍රපන න සමූවර මුදල් කියන පුද්ජෙන්ට තාදන දෙපැත්ම එක වගේ ගන්නම්. තුන. සාම්ප්‍රදායක පරිීත්‍යාග සේරින් ඉලක්ක කිරීමට පෙර අදහස් වරංගු කිරීම ව්‍යාපෘති හිමිකරුවන්ට ඉඩදීම ඒ හරි. අවසාන එක ආයෝච්චකන් සඳහා අරමුදල් වේදිකාවේ මිලාධක කිරීම ඒකත් අධදිිපු තියන උත්තරේ වන්නම එකේ ස උත්තරේ වෙන්නේ සී වඩ කඩ්ඩි හරියට කිවනේ. අවසසාන ප්‍රශ්නය කෙටි ප්‍රශ්ටවල ල මේ ප්‍රශ් වරටාවේ තව පස පාත්තියන රි. බික්ඩේට හි ප්‍රධාන අභියෝගගේ කුමද මට කියැ පදමකද මේ බික්ට කියන්න කියලා බික්ේ බික්ට මද මේ බික්ඩේට කියන්නේ දත්ත ගොන්නක් බික්ට ගැන්න මහල්කු කියයන්න දි ගැන්න පොල් ගොඩක් කියලා පොල් ගොඩක් කියලා ලොකු ගහක් කියන්නේ ඇ තම බික්්ඩට ගැනප තේමකක්ද දත්ත ගොඩක් බික්ට හදකොට එ බික්් ේට වල මේහනමගදද බික්්ඩිනම ික්ට හයන්න හරි බික්්ටවල ප්‍රධාන අභියෝගය කුමක්ත බික්ට කරපුතේ විශාල දත්ත ගොට්නක් විශාල දත්ත සහ ඉහල පරිමාවක් ඉහර ප්‍රවේශයක් මේ තිර දත්ත ගොන්නත්තමයි බික්්ඩේට කියන්නේ ඔො අතර විසාල දත්ත ගහනය කිරීම ගබඩා කිරීම බිස්්‍රේෂරය මෙදා හැරීම සෙවීම සා දුෘෂ්‍ය කරණයවැනි ක්‍රියාවන් සම්බන්ධින් අභියෝග පවති බිසාාල දත්ත සෙට්වල දැම් බලන්නපතිේ මේගුණු ප්‍රශ්ණකයෙන් දහව කියලා. මේගොල්ලෝ මේක ඇතුළට ගිහිල්ල ඇතුළෙන් ප්‍රශ්නයහන්නේ. සමාට අපිට ඔල්ලුවට යන්නති තැනැකින් මේ ප්‍රශ්නයයාහලතියෙන් අපි රවට්ටන් අපි අමාරවේදාන්න හරි අපියන් එනම්. බික්්ඩේටහි ප්‍රධාන අභියෝගය කුමක්ද, අන්තර්ප්‍රියාකාරී සහ සජීවී කරන ග්‍රෆික් නිර්මාණය කිරීම බික්ඩේටවලට මේඒක අභියෝගයක් නෙමින්. දෙන එක දත්ත ගබඩා කිරීම සහ බෙදා ඇරීම බිග්ඩේඩවල අභියෝගයක්. විශාල හා සංකන දත්ත කට්ටල සැකසීම . උසස් විශ්ලේසන ඒ කා අබද්ධ කිරීම ඒ න මේක උත්තරේපුතේ B විසා දත්ත ගබඩා. කිීම සහපිදා හැරීම හරි දැන් අපිට තියෙන්නේ හරි වැරදි බලන්න ප්‍රශ්න පහ. මෙකනි ලකුණු හම්බ වෙන්න එක ප්‍රශ්නයයට ලකුණු එකයි. ටක්ගලවල්ලවට කියන්න හරි වැරදි. දෘඩාංග යනු පරිගණකයට උපදෙස් සපේන අත්තර සපපයන්න සහ තත්ත තොරතුර බවට පත් කරන තොරුතුරු පද්ධතිය ප්‍රධාන අංග යයි. මේක හරි වැරදිද දෘඩාංග කියන්නේ මේ පරිගලක පද්ද තිට උපදෙස් සපේන සහ දත්ත තොරතුර බවට පච්චරණ තොරතුරු පද්ධතිය ප්‍රධානාන්ගේ හරිදිතු පුතයෝග බල මුතරටික රෝ මේ ඇත්තරම් මෙ කවුරු ගැන්ද මේ කියලතින්නේ දෘඩාංග ගැනදම රුදුකාංග කනද මුරුදුකාංග කැන මත තබි කතා කරලා මුදුකාංග කැන මුරදුකාංග කියනෙම ගත්ද රි ගැන පද්ධතියක්ක යම් අරමුණක් කරා ලං මෙහෙීම සඳහා පිළිවෙරට ලබාදී ඇති උපදෙස් මාලා සමහය අපි කිව්වා ප්‍රදුකාංග කියලා මදුකාග නොමැතිව දුෘඩාංගවලට ක්‍රියා කරන්න බෑකෙන් දැර කිව්වා එතොට දුෘඩාංගවල නැත්න හාඩ්‍ය වල කොඳ නාර්ථී වනි නදුකාංග නුදුකාංග තමයි මෙට පන දෙන්නේ පියෝරම්පියෝර් දෙයන උපදේස් සමෝහයා එදකොට මෙයාම්කද කියන්නේ රුඩාංගයන් පරිගණකයට උපදෙස්සපයට නෑ පරිගන උපදෙස්සපයට මුොදුකහග රුඩාංග නෙමෙයි සහ දත්ත තොතුර බවට පච්චර ලබන තොරතුරු පාතතිය ප්‍රධාණංගයක් ඒ මේක අසත්යයයි මේ අසත්්‍ය යට අසත්වය දාමුූ වෙන පාටගින්නේ පා දමරතු පඩිින්ග අදමල හොයාගැන් බෙන අපටම හරි ඒක අසත්‍ය ඇයිගසත්්‍යනික. සමාජ මාධ්‍ය සහ සමාජ ජාල මත දු ජාලමත කිසිදු වෙලසක් දක්ට නොලැබේ. සත්‍ය දසත්යද සමාජ මාධ්‍ය සහ සමාජග දෙකම එකක් කියලා කියන එකක් ද. නෑ පට්ට පල්බොරුවක් සමාජ මාධ්‍ය කියන්න එකක් සමාජ ජාල කියන තවත් එකක්. මොකක්ද සමාජ මාධ්‍ය කියන්නේ හතරනි පාඩය මතගතිනේ. සමාජ මාධ්‍ය දෙෙක කියන්නේ පුතේ මොකක්ද. සමාජ මාධ්‍යය කියන්නේ මිනිස්සුන් විසින් අප්ලෝ් කරන දෙයක් උඩුගත කනද දෙ ගොඩක් කට්ටියට බලාගන්න. බට කියැ බල හොඳම සමාජ මාධ්‍යමකදෙන ලංකායිදැන්නයි පාශි කරන YouTube සමාජ ජාලය කියන්නේමකක්ද අප න්ව කැ හදා ගන්න අප කට්ිය අපේ නෙට්වෝකට එකව් කර ගන්නවා. එන ලංකා ද අනතින හොම සමාජ ජාලයමකක්ද FB සමාජ මාධ්‍යමකදද? එතර මේ උත්තරේමකදම කියලා තියෙන්නේ සමාජ මාධ්‍යසා සමාජ ජාල කිසිවනසක් නළු නෑ වෙනසත් තියෙනවා එහිෙනඟෝක වැරදිනේ හරි. අද බොහෝ ව්‍යාපාර දැන්ටමත් ඒ අයි තාක්ෂණය භාවිතා කරයි. මෙ මොකදපති ඒ යැයි කියන්නේ ආටිසල් ඉන්ටර්ිජන් කෘතිම බද්ධිය මේ හල්ගදිද. හරි අද හිතාගන්නත් බෑ අපේ මේ ලෝකයේ. වෙනස් කරලා තියෙනව කවු්ද පෘතිම බුද්ධිය අපි පහු කරංගිහිල්ල ගොඩක් සමාගම්බද ඒ අයිතාක්ෂණය පවච්චි කරන කෘතිම බුද්ධ පාාවච්චි කරනවා මේක හාරී. දාහතර ස එකේ දාහතර දසිමක දිස්කෝල ඇදනෑ ි සෝි තීරණ ගැනීමක්‍රියාවලියයේ කාර්යක්ක්ෂ්‍රමතාව සහ වේගයවැදි වුණු කරයි. හරිද තුන්නි පාඩම ෝ්ිටම් මකද මොකද කරි ි සපෝට් සිිටම් කිව්ේ තීරණගන්න උදව් කරනවා මෙයා අදාල් ඉන්ෆෝර්මේෂන් හදලාපිට පෙන්නනවා. ඇැබැ තීරණගන්න උදව් කරනවා එහින්දා මෙයා අවස්්‍ය දෙව ලොක්කොම හදලා පෙන්න හින්දා. තීරණගන්න පුච්චලයට කාරක්ෂම සහ වේගින් තිීණගන්න පොළුවන් එනම් හරි පහළව ඉහල සමාග සමාගම් කුලියයට ගැරීම සඳහා අපේක්ෂකයිෙන් වෙත රිජුවම සම්බන්ධවීමට ලිංඩන් වැනි සමාශ මාධ්‍ය පහසකොම් භාවිතා කරයි. ඉහෙන සමාගමක් කුලියට ගන්න මොක්කද හොඳ සමාගමක් සල්ලි වල්ඩ ගන්න කොලියට ගන්න රේඩට ගන්න ලිංඩින් තාජින්න පුළුවල්ලු පුළුවන්ද එකට සත්‍ය දසත් හෙද. මේ ලිංඩින් කියැනම කක්ද පුති ලිංටින් කියන්න පුතේ සමාශ ජාලාවක්. එදවට, මේක මොවද කරන්නේ මේක වුරෘත්්කයන් තමයි පුත්තේ ව සම්බන්ධ වෙන්න්න තෝට දැම්මම මගේ පොෂෂන් එක දාලා මේවදාලා මම හදාගන්නවාමකක්ද සමාජ ජ ාලාාව නෙටෝක සෝස නෙටෝකයක් ලික්් ඉන්නන්නේ ෙතකොට දැ මේක පුත්ති හර සමාගම් කුලියට ගැනීම නෙමෙයි ඉහද සමාගම් විසින් ඒගොල්ගේ අපේක්ෂකයන් එරිම් රෙක්රුට් කරන්න බඳවාගන්න මේ පවි්චි කරන මේක ලීරදින වැරදිාකාරන්නන්නේ. හයට සමාග කුලියට ගැනීම සදක් සමාගමක් කුලිය ගන්න ලිින්බින් පාච් කරන්න නෑනම් මේකමත්තේ සමාගමත්කද කරන්නේ සේවකම් බදවාගන්න මේ පාවිච්චි කර එනම් ඕකි තියෙන උත්තරය වැහරදි එන මේකත් අසත්්‍යය යයි මේක අසත්්‍යය ලින්ඳින් පාච්ි කරන්න බෑම් කොරද ඒම කැණ් හර එන ඕක අසත්්‍යය හරි. මයිතන්නේ ඒ කොටසට සෑහල්ලාවාගේ අමග අපි විශාල්ල පාඩන් ගොන්නට දුවදුව කතා කළ සෑන් ්‍රමාණය කතාරන් ගහි දේකොට සරයි පුංචශ ලවා ගිය හැබයි කාලේට වඩ වටන්න ඔගොල්ලෝ දාගත්ත දැන මොලුවට හරි. දැ අපි යන්ඩ යන්නේ බීකොටසට දුවපුුතේ බීකොටසසි ප්‍රශ්ට කිය තියෙනවද පහක් තියෙනවා එක ප්‍රශ්නදලකුණු දහයක් හම්බවෙනවා දැන් අපිබීකොටසේ ප්‍රශ්න පහටයි යන්ඩ යන්නේ අපි යං බීකොඩස ප්‍රශ්න පහට්ට හරි. මොලින් අපි බලමු බීගොඩසේ පලවෙනි ප්‍රශ්නය හැමදාම්ම ස්වභාවි ආකාවෙන් හැමදාමත් එන ආකාරය රටාවට දෙවලනි ප්‍රශ්නය ඇල් තියෙන බීගොටසේ පලි ප්‍රශල තියෙන්නේ පලවැනි පාඩමේ වතමසානන් රටාව හැබැසමට වෙනස්සනපති රටාව. දත්ත සහ තොරතුරුවල තනි ඒකකය වේ දත්ත සැක සීම සඳහා යෝදා ගන්න අමුුර්‍රාව ලෙ දත්තරෙ හැන්න පුංචරද වැරදතරපති මේේ. දත්ත යන තොරතුරුවර තනයක වයි දත්ත සැසිව සදාහනේ පය තොරොතුර සැසිව වෙන්නන පුචරද කමන්නන්නේඒ කන ගැටලුවක්නෑ තොරතුරු සැකසිව සදා හොදා ගන්නා මුද්‍රාවේ දත්ත ලෙස හැඳන්න විය හැක තොරතුරු නිර්මාණය කිරීමේ ක්‍රියාවලි සඳහ ොදා ගන්නා මූලික යෙදවම දත්ත ලෙස හැඳින්විය හැක්ක ආහිතනයක දෛනික ක්‍රියාකාරකම් හිදා ඩේලි කරන වැඩහිදා ත් ස්වංන්ක්‍රීව ඇති වෙනවලු දත්ත ජනය වෙනවා උදේ මනුස්සෙක් වැට්ටෙනවා දත්ත්වයක් ජනය වුණ එකනෙ කවස ගියාවක් වෙලා දත්තයක් ජනය උනහෙනම් දත්ත කියනෙම කක්ද තොරතුර සගස් කිරීමේ තනඒකය දත්ත සකස් පොසෙස් කරලා ඉන්ෆමේෂන් හදනවා මේක තමයි දත්ත සහ ොරතුරතින දැවල් ටික පල ප්‍රශ්නය යනවා. දත්තවල ලක්ෂණ හතරක්ෂ අඳහන් කරන්න. දත්තවල ලක්ෂණ හතරක් සඳහන් කරන්න පාඩම අපි පටන් ගන්නේ දත්තතතුරු ගෙන රණාවෙන් හනම් දත්තවල ලක්ෂණ හතරක් ය තින් ලක්ෂණ හතර තීරණ ගැනීමට බොහෝ විට ප්‍රයේෂණවත්වෙෙන්නේ නෑ තේරුම් ගන්න අපහස වී ඇ තින්න පල්න්න හතර ඔන්න හතරලි වන ලකුණු ික හරි වටනාකමක් නෑ අත්ත අර්ථවත් ත්ත කිසිදු අර්ථවත්්‍යමක් නොපෙන්වයි ඔන්න උත්තරතරලි වලන පුත ලකුණටි හම්බෙල ලුණු දෙ හරිම සරල ප්‍රශ්නයක් කාල පටන්ගන්නේ ලකුණු දෙකක් දීලා දත්තේක ලක්ෂන තුතියමේද ගඩක් කවෙලාව මෙෙම ඉදනය ලාගනම කර මේ මචුට්ටක් මේක පෙන්නලා අයන්නම් ප්‍රශ්යට මකද ගොල්ලන්නට ෙකෝඩින්න එක බලම එකක ියයාගන්න පුුවන් හිඳදපුතේ ම මේ එක දිගට මෙත නතරවෙන්න රකෝඩ් ගන්න පුලුවන් එක බල්ල ලයා ගන්න පුලුවන් හිදට තීරණ ගැනීමට බොහෝ විට ප්‍රෝෂණවත් නොවේ තේරුම් ගැනීමට අපහසුව දත්තයක් වටනාකමක් නෑ දත්ත කිසිදු අර්ථවත් යමක් පෙන්න්නෑ මෙෙනගතම අප උත්තරේ වෙන්නේ දත් සහ තොරතුොරු වල තේරණ අදුවේපුතේ හරි දැන් අපි අන්ඩ යන්න මේක අරගන කොහෙද්ද බ දන් ගතා කරන්නගෙනවා ඊගලඟ ප්‍රශ්නය. ගුණාත්මක තොරතුරක දැකිය හැකි ගතිලක්ෂණ හතරක් සඳහන් කර පැහැදිලි කරන්න, ගුණාත්මක තොරතුරැක්ක තියන ගතිලක්ෂණ හතරක් සඳහන් කරලා මේක පැදිලි කරන්නලු මොක ඇදදමේ ගුණාත්මක තොරතුරක හරි. පුේ කතා කරන්නේ ඒ පාලමෙන්ම තමයි අපි ගුණාත්මක තොරතුරක ලක්ෂණ ගොන්නක් කතා කලා හතරක් නමිට වඩා කතා කලා දරට අපි දැන් කතා කරන්න යන්නන්නේ නම් මෙන්න මේ ගුණාත්මක තොරතුරක තියෙන ලක්ෂටනටි අපි කතා කරඩ යන්නේ එනම්කින් හතරක් ලියල පුතේ කෙටියෙන් පැහැදිි කරන්න ඕනේ එතුවට තමයි අදාවෙනි මොනවද මේ ලක්ෂණ ගුණාත්ම තොරතුරැක්ක කියනවලන්න එකක්. පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක හැරිදාල හරිියන්න ඇෑදුවේ පති තාම පහසුවෙන් මේක තේරුම් ගන්න පුළුවන් පැහැදිරි ආකාරයෙන් සරලොව තියෙන්න්න ඕනේ එවලන්න වැඩක් වෙන්නේ නෑ දෙරනාද. ඉළඟෙක් න ලක්ෂ ඇමගත්ද. පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන පළවෙන් ලක්ෂණය තේරනා දෙේනම් පහස්සවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන පළවෙනි එක. දෙවනි එක මොකත්ද එකගෙනම් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනෙ දෙවන එක අදාල බව හොඳ තොරතුරන්නං දුවේ පුතේ අදාළ වෙන්න ඕනේ අදාළ කියන්නේ මොකක්ද අදාල කියන්නේ අදාළ පුච්චලයාට මේක ලැබෙන්න්න ඕනේ එනම් තීරණගන්න පුච්චලයා අත්තට මේක පත්වෙෙන්න්නෝ නැත්න වැඩක් වෙන්න සහරන්ගේ බෝම ප්‍රහරය මතක එන්නේ ඉන්ෆෝමේෂන් ඔොකමතිබ බාහැබැපුති තීරණ ගන්නට හම්බලා තිබෙන වැඩක් වෙන්න එහෙනම් අදාල පුච්චල ලබෙන් ඕ ඒවගේ? විශ්වාසනීය බව අපේ කාලගුණ විද්‍යා දෙපාර්ථමයන්තු වගේද. එක මාර විශ්වාසනීයයිනෙ ඇයි එක කෙව්වොත් ඇනිත් ඇත්ත වෙන්න හනාම් විශ්වාසනීය වෙන්න ඕනෙ ඒ කියන්නේ තොරතුර වඩා විශ්වාසනෙන් නිවරදි වෙන්න අවශ්‍යය නැත් නැි කවදාවත් ජීවිතේයට අපී තීරණයක් ගන්න ඒනාම් විශ්වාසනීය වෙන්න අවශ්‍ය ඇයි. තෙරනාාද හිරඟක සම්පූර්ණ බව. ඉන්ෆමෂන් සම්පූර්ණ වෙන්න ඕනෙ මේ පේනන්න එම වෙඩිනිි කාඩ් එක. මම බදිනවා ජනවාරි දහත කැන්්ඩියෙන් රීච්චිකට දහයමාට කලින් සෙට්වවෙන්න ොරි ටෙල්මචං හැබයි බොන්න නන්නෑ. දැ මම බදිනවා කාවද බදින්නේ. මේ කැන්්ඩියෙන් රීච්චක මොනෙක් කොහේ තියෙන එකක්ද. මේ ජනවාරි දාහත දහයමාටගෙන රෑද දවල්ද. මේ මෙලෝදයක් නෑ. මේක බලලා පරිින්හටයන්න බෑ තීරණයක් ගන්න බෑ දෙේරනාද ඉලංකාරණාව ලබාගත හැකි බව ගෙදල සමහට අම්මගේ පෙරලං හොයනවා මොකදද අපේ එක්කෝ ගිරිපෙට්ටියක් නෑ ඉන්ෆෝමේෂන් තියනවා ඔන්ලෝ් ලබා ග්ඩ බ එක්ෂහමරකිල්ලා මේ පාඩංකලාවගේ මතකයි මතක් කරන කරනවා එන්න න්ෝදි එකක ඔලුවෙේ තිෙනවා එන්න ලබාගන්න බෑ වැඩක් නෑ ඇති මොනුව කරන්නද. එක්ෂෑමකින් පසෙලියන්න වත්තරට ඒනම් ලබාගන්න පුළුවන් වෙන්න ඕන. සාම්සිිත්ත බව අවස්්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන්නත් බෑ ඕන්ට වඩා වැඩි වෙන්නත් බෑ තෙරනාද එනම් අවශ්‍ය ප්‍රමාට වඩා වැඩිවෙන්නත් බෑ ඕන්ටඩ අඩු වෙන්න බෑ තෙරනාද හරි පුජි ප්‍රශ්නයක් කාර තියවා ඕ අදාර කාරණාවලා පොංචි පැදිිීම කරන්නසේ ඔක්කො හැල්ලක්ලියන්න ඔන්නන පුතයයි පොඩි පැදිකිරීම කලාන්න අරහෙන මංගේ පාරච්චි වෝගොල්ලන්ට අපි මේ වගේක් හතරක් උත්තන ලියන්න කිවූත්තේම හතරන්නෙමයි පහක්ලී නමද දේතුකුත එකත්හරරි වැරදු නොත්තහෙම පිට ලකොන්ටේ ගන්න හොඳ පොඩ්ඩක් එකක් වැඩිපුර ලියනේ නං. ඔය අපි කතා කරපු දවල්ලොලින් ගති ලක්ෂන හතරක් දාලා පැහැදිලි කරන්න ොනිකද ලක්ෂණේනිරල්ලකුණු භාගයයි. ැදිිකනො ලකුණු බාගය ලුණු හතහම් වෙෙන්නේ මයි නම් ඔය කිව්වදේවල් ලොලින් හතරක් පැදිලි කරනන් ඇති පහක් ලියන්න අනිවාරෙන්යම දපුත පහක් ලියන්න කියන්නේ. අපි හතරක් ලියලා එකක් වැරදුනා කියන්නක මොකද වෙන්නේ. ලකු නෑනේ හින්ද අපි පහක් ලියහමුකමන් නෑන්නේ. ඉලඟ තොරතුරු පද්ධති එක කාර්ය හ හතරක් සඳහන් කරන්න රුදධතියක කාර්යන් හතරක් සඳහන් කරන්න දැම් මෙතන පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා පැහැදිලි කරන්න කියලත් නෑ කාර්යන් හතරක් සඳහන් කරන්නලො හැබැ ප්‍රශ්න තියනමකද ලකුණු හතරක් දෙනවා ද මේක අත්භූත ප්‍රශ්නයක් ඇයි කාරණහතර ලියනවදද පැහැදිලි කරනවද ියලා ලකුණු දිහ බැලූ හවුනම් පේනවදුවේ පපතේමකද මේක පැහැදිලි කිරීමක් දෙන්න වෙනවා කියලා. නැත්නම් ලකුණු හතරක් මේ කාරණ හතර ලිව්ව කියලම දෙන්න නෑ ඒයින්දා. කාර්යන් හතරක් සඳහන් කරන්න කියලා ති නැවැයි මේගොල්ලෝ පැහදිලි කරන්න කියලවත්. කාර්යත් බිතරක් ලියන්න කියලත් නෑ මේක තිබ්බන තුොරදුරු පද්ධතික් කාර්යන් හතරක් පමණක් සඳහන් කරන්න. එනම් පැදිි කරන්න ඕනෑ මේක පොඩ්ඩක් පැදිලි කරන්න ඕනේ. දුවිපද ොරදුරු පදති ප්‍රධාන කාරයෙන් අභි කතා කළලා කී ඇද පහක් කතා කළ එකක් දත්ත එක්්‍රැස් කරනවා ඒ සෝදානම් කරනවා එලංකාරය දත්ත තොරදුරු බවට පරිවර්තනය කරනවා ඉලංකාරණාව තොරතුරු ප්‍රචාරණය කරනවා හතරනක ඉදිරි භාලති සඳහමයවා වර්ග කරනවා එඟ පද්ධති අධීක්ෂණය කිරීම ඒනා ලරකාරර්නාව දත් එක්ලැස් කිරීම සහසූදානයම්කිැරීම. ආධාන උපාංග භාාවතයේ දත්ත එක්්‍රැස් කරයි ඔය ඇ දත්තතුරු බෝඩ පච්චරීම දත්තතුරු බෝඩ පරිවර්තනය කිරීම සිදුකනු ලබයි ඔය එනම් මේ කාරර්ණා හතරක් වියල පුතේ පැහැදිලි කලාන හරි තෙරනාාද එම් කාරණහතර ලිව්වා හතරක් ලිව්වා පැහැදිලි කළ තරාද එ. ර පදධති ප්‍රධාන කාරයන් හතරපි කතා කරලා එතොරදු වේපුදේ හර ලේසීනේ මේකේ ලකුණුටික මහාලොකු අමාරුවක් නැතුව ලකුණු දහයදා ගන්න පුළුවන් පළවෙනි පාඩමත් තුළ මේ ගොල්ලු ගොඩුවෙලා හෙටියා දැන් අපි දෙවනි ප්‍රශ්නයට යන්න යන්නේ තුන් වැනි ප්‍රශ්නයට බීකොට ෙේදවනිින් ප්‍රශ්නය ආයතනයක තොරතුරු පදධතිය හා යෙදම් සඳහා වටපිටාව සකසා දෙන තාක්ෂණක සම්පත් සමූදාය තොරතුරු තාක්ෂණක යටතලය ලෙස හඳුන්න්නුයා හැක්ක පොඩකිනිුවොම එකමරක්ගන්නක රය. ආයතනයක තොරතුරු පද්ධතිහා ඒෙදුම් සඳහා වටපිටාව සකසා දෙනු තාක්ෂණික සම්පස් සමූදාය, තොරතුරු තාක්ෂණක යටතල ලෙස හඳුන්වාදිය හැක. තොරතුරු තාක්ෂණික යටතලය තුළ දෘඩාංග මුදුකාංග සහ අධ්‍යාපනීය පුහුණුව උපදේශනය වැනි සේවාවන්ද දත්ත අධ්‍යස්ථාන ජාල ආදිී ඒආෂිත බොහෝමෝලම් වලින් සන්නද්්‍යය අන්තර්ගත වේ හරි ප්‍රශ්න තුරක් අහනවා. යෙදුන් මුදුකාංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකට බෙදා ඒවා හදුන්වා පැහැදිලි කරන්න ඒෙදුන් මුදුකාංග කියනේවා ඇපිග ස්්යා කොටස් දෙකක් තියෙන ඔලු බෙදලා ඒ දෙක්ක කියලා පැහැදිලි කරන්නු ලකුණු තුනයි. එනං දෙක කියනවත් ලකුණයි පැහැදිලි කරනාවට ලකුණු ලකුණ අපිට හම්බ වෙයි. ඕ කතාකලේ කොයි පාඩදුකුතේ දෙවැන්නේ පාඩ මේ කතා කලේ අපි අත්දාළි ස්ථානයට. බේ තියන්නේෙ. යෙදුන් මුදුකාංග කොටස් දෙක එමකද කොටස් දෙක. පොදුකාර මුදුකාංග සහ යෙදුුම සුවිශේෂයේ මුොදුකාංග. මගදපුතයේ පොදකාරය මුදුකාංග කියන්නේ වඩ කට්ටිහට කියරදිනවා එනම් පොදුකාරයම කත්ද පොදුකාරය මද පොදදු මේ අරමුණ යෙදුම් මුදකාංග යනුවු බිවිධ කාර්යන් සඳහා භාවිතා කළ හැකි යෙදුම් මුදුකාංග වර්ගේයකි ඒ එක් එෙක් විශේසිද සිතයන්ට සීමමාන් නොවේ මෙන්න වැඩිගකිරී වනන් ඇති පොදු අරමුණක් හෙදදු මුදකාංග යනු පොදු අර්ුණදදු මුදුකාංග යනු විවිධකාර්යන් සඳහාභාවිතා කළ හැකි යෙදුම් වර්ගේයකි එය එක් එක් විශේෂ සිතේ මත සීමා නොවේ එන්නන් පොදුකාරය මුදුකාංග එනන් විධකාර්යන් සඳහාභාවිතා කරන්න පුළුවන් එක් විශ්ත කාරයයක්න් සීමනු මුදකාං අප කියනවා. පොදුකාරය මුදුකාංග කියලා ප්‍රදුකාර මුතුන්ග කීපයක් කතා කලා ඉටව සේහ ෙතුම් ශේෂිත මුදකාග කියන්නේ මොකක්දම මේක පවාගෙන යන්නේ ඒදතුම් විශේෂ මුදකාග ශිප්ටක් කියන දකාර වරන එක හරි යෙතුම් විශේෂිද මුදුකාංග එවනවද පරසීලකයාට යන් කිසි සුවිශේෂී ඌකාරයක් කිරීම සඳහා ඉඩකට සරසනු මුදුකාංග යෙදුම් සුවිශේෂය මුදුකාංග කියලා කියන්නවා. එනං පරසේරකයාට යන් සුවිශේෂය ූකාරයක් කිරින් සඳහා ඉඩකට සරසු මුදකාංගොල කියනවා යෙදම් විශේෂය මදුකාංග කියලා. තෙර අදුවපුතේ හරි. එන ප්‍රශ් උත්තරේ මංහිතතන්නේ කට්ටේම ලිය ගන්න ඇති ම කිව පුඩ පති අර තෙකොඩි බලන්න අපි ටක් ගාල කතා කරයම් බොද කාලයයක්ත් එක් අපි ලොකුෆයි් එකක් දෙන්න හන්දා. දෙෙරන අද කේ ඇයිත්. දත්ත පදනම් කළමනා කරන පද්ධතිවල ක්‍රියාකාරකම් තුනක් සඳහන් කර ඒවා පැහැදිරි කරන්න දත්ත. පදනම් කළමනා කරන පද්ධතිවල ට Basේස්න්ම් ඉංග්‍රීසියන් කියන්නේ ෝට්ම එකBMMS පද්ධතිවල ක්‍රියාකාරකම් තුනක් සඳහන් කරලා ඒක පැදිලි කරන්නලු ඕගත්වෙතිපුතේ තියෙන්නේ දෙවනි පාඩමේම තමයි තින ටක්ගාල ඒ පාඩමේතන්ට යන් අපි හරි මේ තියෙන්නේ එක දත්ත පදනම් පද්ධතිීවල්ල එතියන පේෙනවනේද. ක්‍රියාකාරම් තුනන්න මේ ගොන්නක් අපි කතා කලා දත්තකේෂකන්නට පහසුකම දත්ත ගවඩා කළමනා කරනන්නේ ඔඩ කටයුත්්‍රය වල තියෙනවා. එවගේම ආරක්ෂක කළමනා කරනයේ බවපලුසීරක ප්‍රවේශ පාලනය උපස්තරා ප්‍රතිසාදන කරමනා කරනගේ උත්තර ගන්න තිනම් ත්දමමුතුලේ දත්ත පදනම් කළමනා කරන පද්ති කියන්නේ අපේ පුතේ ඩේට බේසික ගත්තොත් පැහදි කර යන්නේ ද අපි තේරෙන්දගොල්ලන්ද ේ මොකක්ද මේ ේට බේස් එකයි දත්ත පදනම් කළමුනා කරණය කෙනෙකේ වෙන සමුකක්දමට පොඩ්ඩක් කියයාදක දන්න කෙනෙකන්නවන ඩ බේ එක දත්තපදනම් කළමුනා කරණය කෙනෙකේ ලෙස මොකක්දේ අපි ගත්ොත්තේ මෙතන ැමේත නොදර තියරනවා. දැ මේ තමයි අපි ඩේට බේ සිස්ටම් එකක් කියලා කියන්නේ හරිද එතකොට දුවේ පුතේ මේ ඩේට බේ සිිටම් එක තියෙනවා දත්ත ගබඩාවක් තියෙනවා දත්ත ගබඩාවක් ඕකේ තියෙනවා. දත්ත ගබඩාවක් ඕෝක තිෙනවාව තයන අධතෝට අපි ඒකට කියන මොකක් කියලද ඩේට බේස් එකක් කියකිෙනවා ගබඩාවට දැ මෙතන ඉන්නවා කෞද්ද පරිසීලකයන් මේ පද්ධ තිය භාවිතා කරුණ කට්ටය ද මේ දෙන්න අත්තර අතර මැතිෙක් ඉන්නවා අපි අඩකිනව කෞද්ද හිස්ටන දන් DBMS දත්ත පදනම් කළමනා කරන පද්ධතිය කියෙන මෙයාට කියනවා දැ මේ මෙයාගි කාර්භාරය මොකක්ද දැම් මේන පුච්චලයන්ට මෙ මහ දැවන්ත දත්තක ොඩාවට එකපාර මෙයා යන්න දෙන්නෑ බල්වා කෞුද මේ ආවේ මෙයාට මොනොවද ඕනේ ආ මෙයාගි හිෙල්ලා ඒටික මෙයාට ගෙනත් දෙෙනවා. තවනේ දත්ත දාණ්ඩාව මෙයා තම ඇටි ගෙනලා විතරට දානිත මෙන්න මේ දත්ත ගබඩාවයි. ඒ පරිසීලකරු කළමනා කරණය කරන පද්ධතිී තම අප කියන්නේ. Data Basම Systemම් කියලා දවෙේ පපුතේ. හරි එතකොට දැන් අප යහන්නේෙ මුකදම ප්‍රශ්නේ මෙන්න මෙයාග තියෙන ්‍රියාකාරකම්. එකක් ඔය අපිට ඔන්න ඔය ගොන්නෙන් පපුතේ නමයෙන් හතරක් කියලා ඇැදිි කරන්න ඇති කීපයක් ේරනාාද හරි පහසේ වැඩි එ පෙල්ලි න්න පුළුවොමනෝද ආරක්ෂ කළමනා කරන මුද මෙෑ මැදීදම් ආරක්ෂා කරන මෙයාට ඉට දෙන්න කාරතුල්ට මෙයා හරහන්න එන්න ඕන ඉතර මෙයා අනවශ්‍ය කනෙක්ට ඇතුළට ගන්නේ න මේ අයගේ ආරක්ෂා කරනවා ආරක්ෂාව කළමනා කරනය කරනවා. ඇදවට මේ හරක් ලව හරිම ොඩි හතර දාන්න ඕොන්ට කෝඩග ාගන්න පුලුවන්න්න ට්ටක් කියන්න පතියෙන්නේෙ. ත් ගවඩා කළමනා කරණය එ වගේම ආරක්ෂ කළමනා කරණය බහු පරිසලක ප්‍රවේශ පාලනය එ වගේම උපස්සසා ප්‍රතිසාදන කළමනා කරණය දත් ඒගාග තා කලමනා කරණය කිරීම පොත හරක් කියලා පොඩ්ක් ැ ලි කලා හ වට ම ගොලගව තිේෙලි තියන හින්ද එවගේ පතේ මේ කකො ොඩ බාන පුුවන් හිදම ැඩි ලක් ත ඉන්නනෑ. ද්‍යම්පුතේ මේ වගේ ප්‍රශ්නයක් කාවත්ත එහෙම ඔලුවටාව නන්න උත්තට නිකටික් හිතන්න. මොකදද මේ දත්ත පදනම් කරමනා කරණය කිව්වේ. මේක කොහොම දාරක්ෂා දැන ඇත්තේ හිතන පොඩ්ඩක් ලියන් හරි අවසානක. දත්ත පදනමක් තෝරා ගැනීමේදී සලකා බැලියයුතුූ. මූලික කාරණා තුනක් සඳහන් කර පැහැදිලි කරන්න. දේට බේසි එකක් තෝරගද්දිී කෙරිි ප්‍රශ්ලිකුත් චතා කලාමයකිනෙ. මෙන්න මේ පදනමත් තෝරගද්දී බලන්ඩ ඕන කාරණා ලියල්ලා පොඩ්ඩක් පැහැදිලි කරන්නලු දෙෙරනද එහෙනම් දත්ත පදනමක් ඩේට බේසිකත් තෝරගද්දී බලන්න ඕන කාරණ දත්තවල බූහය කබ දත්වල ප්‍රමාණය ඔන්න මේ කාරණාපුතය කියද ලියන්න ඕනේ තුනක් ලියලා පැහැදිරි කලාන්න හරි අපි පොඩ්ඩකායි බලයි අ තියෙන කාරණාටික දත්තවල වියෝහය ගවඩා කලන දත්වල පරිමා ප්‍රමාණය දත්වවල ප්‍රමාණය එය වගේමො? ා ක දත්තල ප්‍රමාණ කෙල්ලි ව පපලි්වා ගබඩා කළ දත්ත ප්‍රමාණය තෝරා ගන්නලද ආකෘතියනුව එකරිකට වෙනස්සෙනන ඇතර මේ වගේ ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණයද එඒවගේමතම නොවද වේගේ හා පරිමානය දත්වර ප්‍රවේශවීමේ හැකියාව මේ කාරණවලින්පති තුනක් ලියලා පොඩ්ඩක් පැදිි කලාන හරිය උත්තරග තිරපතිවරන බලාගෙන ලියන්න පොළුව මවිදද. පඩිඩමේතැන්ල ඉන්න ඇබුදේ මද පරාධයක්ින්ද අපේ වෙලාව හරි. අපි හෙනං දෙවනි ප්‍රශ්නෙත් කලානේ දෙකත් කලා නැමට කියන්න ඔගොල්ලන්ට මේ විසේ මාලාාව තුළ මොකක්හරි අමාරරු පාඩමක් කගොහැරි තේරු ැති ැක ම ගොලට තිබද තොතුරු තාක්ෂ පාඩම් මාලාගේ තේරු නති තැනක් තේරුම් ගඩ අමාරු විච්චතන මොකක් කලි පැහදිි කරන්නවන මොක් කරතනත් මේ පාඩම් මාලාේ ඔගොලන්ට ආබද ත ප්‍රශ කීතයක් කරන්න තියෙනවා? හද ඒවාගේ තනක් තිබ්බද ඔගොල්ලන්ට මේ පාඩම් ආලාවේ තේරුන් ඇත්තනක් කොහේ අරිතනක් කොගන තිබද ඇ ඔක්කොම තේරුුණාද කිසින් ප්‍රශ්නයක් නැතුව නැත්තං කොහේ හරි තේරුන් නැතනක් කොගන තිබ්බද තිබ ටගාල කියන්න බළමගේ පොඩක් කේඩිගයි පැදිි කල දෙන්න වෙලා වරගන්න. එදා කාඩ් හරි තේරෙන් නඇතනක් තිබ්බන මොකක් හරිතනක් ටක්ගාල කියන්න කිසිීම ැටලුවක් නෑ අපට එ පැදිිර ගන්න පුළුවන් එම නැත්නං අපි හිමිස්සර යපියන් අපේ ඊළඟ එකට අපි ය එ ප්‍රශ්ය තිබ නැත්න අපිට පුළුවන් ඊළඟ එකට යන්න තෙරනාාද හරි පෙනී යන්නේ කට්ටට ගැටලුවක් නැති හැඩයි නේද අපි හෙනම් ඊළඟ කාරණාවට ය පැහැදිලි කරන්න හරිිය එදවට අපි කතා කරන්න යන්න දුවේ පුතේ ඊළඟ ප්‍රශ්නයමකක්ද හතරවන ප්‍රශ්නය හරි ල හතරට ප්‍රශ්න හර ඉන්නෙ මොකක්ද කියල්ලා. තොරතුරු පද්ධතියක් යනු නව ව්‍යාපාරික අවස්ථා ව්‍යාපාරික ප්‍රවේශයක්කෝ නව බාන්්ඩ හෝ සේවා සඳහා වන යෝජනාකිරීමම් වලට අදාළ තොරතුරු නිර්මාණය කිරීම, සස්කරණය කිරීම, ගබඩාකිරීම, කළමනාකරණය කිරීම සඳහා ඒකරාසි කරලද. දඩාංග, බුදුකාංග, ක්‍රියාකාරකවම් පහුණු පුච්චලයින් යටයටතල පහස්කොම් සහ ප්‍රමතිීන්ගෙන් සමාන්්‍යිත වූ තනිඒකකයකි ඒ කාරයක්ෂම වැඩ පිරිවත් සහ. සාධනීය සං්‍යිවේදනයක් ඇතිකරමින් වඩාත් ඔොඳ තිරණ ගැනීමක් ආයතනය තුළ ඇතිකිරීමට හේතු. වේ ටිකක් ලස්සන හැඳිනීමක් දීල තමයි වැඩේ පටගරන් තියෙන්ෙන්නේ අහනවා පලවිනි ප්‍රශ්නේතුන්ගනි පාඩම. ලවත්න පාඩ වැි ිලක්ුණු ප්‍රණයගේෙන පාඩමටකුන් වනි ප්‍රශ්නය කාර්යාල ස්වවැංක්‍රියය කරන පද්ධතික ඇති වාසි හතරක් සඳහන් කරන්න කාර්යාලයේ ස්ොවෑංක්‍රිය කරන පද්ධතියක් අපිගෙන මොකක් කරද ඔපිස් ඔටෝමේසන් සිිස්ටම් එක තියෙන වාසි හතරක් අහන්නේ මොකදදපුතේ මේ කාර්යාලයේ ස්වයංක්‍රිය කරන පද්ධතියක් කියන්නේ අපි රාචකාරි කරන්න ඔපිස් එකේ වැඩ ස්ොවන්්‍රියව අතින්පයිං කරන්න නැතුව තාක්ෂණය පාවිච්ච කරල කරන්න භාවිතා ගන්න බුදුකාංග සමූහයක් තමයි කාර්යාලීය ස්වෑංක්‍රිය කරන පද්ධතියක් කියන්නේ. දැනට මේ සඳහ තියන හොඳම පද්ධති තම කද පුතිේ ඔෆිස් ටෝමේන් සිිස්ටම් තෙරනාද හරි. එදකොට ඒ තමයි ඔපිස් කියන පැකේච එක. තර මෙන්න මේ පැකේ්චකේ තියන පද්ධතිය හරහා දවේ පුතේ පුළුවන් හොනව කරන්නද. අපේ සාමාන්‍ය කාරයාල වැඩකත්ට එක ස්ොවංක්‍රියව කරගන්න. දැන් අයා අහනවා මේකෙ වාසි. ද එMSස් පිස්සගේ එකක් පාවිශ්ෂි කරදදි. අතින් අපි ලියුමක් ලියනවා. අපි මේල් එකක් ෆෝස් කරලා යවනවා තැපැල්ට ගහිල්ලා. මේ වගේ දේවල් කරන්න නැතුව. ඊමේල් එකක් කියවනවා. වඩඩගේ අයිප් කරනවා මෙන්න මේ වගේ කරද තියෙන වාසිමකද්ද එකක්. හනරාවර්තනයේ සහ සුපුෘරදු කාරය සිදුකුසධාවන. අස්ත ැදිහඇත්වීම නැතෝත් මාන වැදි හත්වීමක් අවම වෙනවා. ලිවුන් දහයක් දාන්න ඕන එහෙමනෑ කෙලිම් අපිට වර්ඩඩල තාක්ෂණය පාජචි කරලලා එකා ලියුන් හම ලියාගන්න පුළුවන් ලියවන් දහය උත්සම් පෝස්්්‍රෝපිසියන්න්න ඔන්න අපිට කෙම ීමල් කරලා යවන්න පුළුවන්. එවගේම අපිට වැඩ කරන්න ගතවල කාලය අඩු වෙනවා. දෝසාරම අපි මේක ටයි කරදිකතිීමද දෙන්න ස්පිලම් ස්ටේක්ෙන්ෙනව කියන්නේ. අතින් සිදුන දෝස අඩු වෙනවා. ඒවගේම තොරතුරු පාද කරගනිමින් වඩාත් ොඳ ව්‍යාපාරක තීරණ ගැනීම ටිටගසරස්නමේ පත්ත තිහින්ද. කාර්යාලිය ක්‍රියාවන් වඩාත් ඉක්මනින් කරගන්න පුළුවන්. දත්ත ඩිජිනල් කරනය කිරීම නිසා අනාගත පරිසීරණය සඳහා ඒවා කාරයක්ක්ෂෝ ගවඩා කරන්න පුළුවන්. මේ දත්තදික අපිට තිරම්ම ප ඩොකීමට් ඇ ඉදිර තියෙනෙහිදා. ගේ තක්ගාල ගන්න පුළුවන්ගේ සඳහනාගත ාතවත් මෙවොත්තියායගන්න පුළුවන් මෙන්න මෙවතම පුතේ වාස කාරයාලි සස්වංක්‍රියය කරන පද්ධතියක. දැ මුොකද දේ පුොතේ කාරයයාලි ස්වයංක්‍රී කන පදතියක් කළයාපිට අපි මැනුවල් කරපපු වැඩ ස්වවැංක්‍රී කරගන්නට යා උදව් කලා B විද්‍යතුවානිච්්‍ය ප්‍රධානවර්ග හතරක් සඳහන් කර ඒවා එකෙන් එකගෙන පැහැදිලි කරන්න විද්‍යත්වානිච්්‍යේ. වර්ග හතරක් තියෙනවලු එකින් එකගෙනත් පැහැදිි කරන්නලු අපි ටක්්ගාරයම් බලන්න ප්‍රශ්න පතරයේ ත්තර පත්තරේ ගතර පතර අපටියට් එකයම් විදදුත්වාන ජ්‍යය ප්‍රධාන කොස් කිය තිබබද හතරත් තිබ්බ එතරමකක්දේ හතර ව්‍යාපාරයේ සිට පාලිභෝගිකයට අපි කිවමොකක් කියරද B2බින එට ව්‍යාපාරෙ සිට ව්‍යාපාරි දක්වා Business to business. ව්‍යාපාරිසිට පාරිබෝකයාට businessටම් කෂ්ටම පාරිබෝකය සිට පාරිබෝකියාට to්ටම අවසාරයමගත්ද G2C Government to සිරිස නේනං ප්‍රධාන හතරයි ඔන්න ඔය හතර හතර විතරක් කහල් නෑගොල්ලෝ ආහරි වවාසට විතරයි. එන ඔච්රයි උත්තර නෙද විදේ. නැ ත්ත්‍රේමගත්ද B2C වි සිට සහඊG එ අසිංහල ලීවොත්තේෙම ව්‍යාපාරය සිට පරිභෝගකෑට ව්‍යාපාරය ව්‍යාපාරයට පාරිභෝකයක් සිට පරිභෝකයායට විද අන්ඩු හර එන ගොය හතරලිී වන උත්තරේ හරි. ඉළං ප්‍රශ්නය හර තියෙන්නේ විද්‍යත්වානයේ ජාහරි එත මලින් වලේ ආසෝසට පැදිකම් තියෙනව ම බිඩෙ ැලවී ආ පහැදිි කරන්න තෝන හනම් ලියලෙ ඉදල හරිියන්නෑ පැදිරිි කරන්න. ලියල බලවිිත හරයන්න පැහැදි කරන්නත් ඕනේ මොකත්ද මේ B2C කියන්නේ. BC ක්‍රමයේ ව්‍යාපාර සහ පාරිභෝගකය ඇතර ගනදනු රිචුවම සිදුවන වෙබ්බඩවයක් කර උදාහරණයක් කියන්න බලන්න. මම කීල් සකෙන් ගිහිල්ල බඩුගන්න ඔල්ලී ව්‍යාපාරයයේ මම පාරිභෝගය කියයා එහෙනම් BC ක්‍රමයේ ව්‍යාපාරසා පාරිබෝකය අතර. න දෙනු සිුවම වෙබ්ඩවිය කරහ සිදුව වෙනවා මොද මුදහරණයමකක්ද ම කීල්සිකෙන් බඩු ගන්නවා. හරි B2 ඉඟ එක B2B ර්තේ සිදුවන්නේ බාන්්ඩ වෙබ් පඩිවි හරහා අතර මැතිගඳලකරුවන්ට ඒමන් නැත්නම් පාන්්ඩ ව්‍යාපාරසිට ව්‍යාපාරයට උදාහරණයක් ටම්බරෝ එක කීස් එක තමන් අවශ්‍ය මේස පෘටිකත් ඩම්රෝකෙන් ගන්න B2B පාරිභෝගයට පාරිබෝකයට හොඳම සයිට්ටකදඊබෝයේ ස් එනම් පාරිභෝකයා තාත් පාරිභෝකයකුට පිකන්නවා B2 G2C අපි ලයිට් පිළ ගෙවනවා ඔන් Onlineයින් ගිහිල්ලා G2 එනම් විද්‍ය තාණ්ඩුවන් නැතහොත් ආන්්ඩුවේ සිට පරෝසිය දක්වා මේද සිදු වන්නේන්තර ජාලය හර විද්‍යත්මාජ භාවිතයන් තුරතුරහ පොතු සේවාවන් ප්‍රවසන්ට ව්‍යාර වවලට ස සැපිම් කරුණු ලබාද නෙකරජස එ අපි කියනකට G2ග සිටසන් කරනක් ඔොහතර පොඩ්ඩක් පැහැදිි කරනම් පපුතතිේ ලකුණු ටික අම්බ වෙනවා තෙරනාාද. හරි ඒළඟ ප්‍රශ්නය ව්‍යාපාර සම්පස් දලසුම් කරන පද්ධතිය Ent පයිස් resource planning ERP කිය අපි කියන්නවා සැල්සු කරන පද්දතිවල වාසි හතරක් සඳහන් කර ඒවා එකනෙ එක කියෙන පැදිලි කරන්න ටික සංකේට් නාකාරයෙන් පැදිි කරන තැන්තන් ගොහනවනේ හරි දැං හලාති නො මේ ගොල්ලමුකදද මෙන්න මේ ව්‍යාපාර සම්පස් දැලසුම් කරනයේ තියන වාසිටික ගෙනල්ල පැහැදිලි කරන්නලු හරි අපි වෙමු ව්‍යාපාර සම්පස් සැලසුම් කරණය වාගෙනයන් අක්ගාලා ඒERප මකදපුතේේ ර්ප කියලා කියන්නේ ඉස්සර එක එක දෙපාර්තමේන්තුවරට තමග රාශකාලි කරන්න වෙනවෙනම පද්ධති තිබ්බා. හැබැයි තාක්ෂණයේ දියුණුවත් එක් දුවේපුතිය මොකක් උුණේ කියෙන දන්නවද. ඒ ඔක්කෝ පද්ධති එක තැනට එක්කව් කරල්ලා එක පද්ධතියක් බෝට පරිවර්තනය කළ එදෝට මුළු සමාගම එක මේක පද්ධතියක් පාවිච්චික් කරන්නේ. මේකට කිවමොකක් කියලද ERP්‍රපස් resource පලෑනි කියලා කිව්වා තේරනාත එදෝට මේගල් ව අහන්න මකද මේක වාසි හතරක් ගෙන එක පැහැදිලි කරන්නලු වාසි හතරක් ගෙනල් එකනෙක පැහැදිලි කරන්න කියලයි කියන්නේ හරි. මොනදපුතිය තියන වාසි මේ P පද්ධතියේ තරගකාරී වාසි තමන්ගේ තරඟකාරයා තවමත් පරුණ සිස්ටම් එකක් පාවිසිි කරනවන ඊP පාවිච්චි කරන කෙනාට මේ පද්ධතිය පාවිච්චි කරලා තරඟපරුවෝ පෞ් කරල ඉස්්‍රරහාටයන්න පොළුවන් එක වාසියක් තරගකාරී වාසි දෙවනී එක වැඩදිියුණු කළ සැකසුම් කාරයක්ක්ෂ්‍රම තාවය මේ ERP පද්ධතීපුතේ දැන් ඔන්න ච්චාරකයේ කට්ටිය සේකයකි දත්තා බේඩ කරනවා. දැන් ඔන්න අලිවිකරණය ඉන්න කට්ටිය බාණ්ඩ විකන්නවා. එතරට කවදවත්තුතේ ෆයිනස් එකේ කට්ටියට ආපොහොමේ දත්තාරං අපලට් කළ ගන්න ඔන්න. සේස්වල ඉන්නටිය බාන්්ඩ වික්කාාමක දෙවෙෙ පුතේ ඒ දත්තටිකරගෙන සියල් එකවස්ටික ඔටෝ හදාගන්නවා බැක්කෝබිස් පෑ ෆයිනසිකට අබ්බි කරන්න ඕනේ නෑ ප්‍රොකවමන්ටගේට අමුුර්‍රව්‍ය සමාගල ගෙනවල් පස්සය අබි කරන්නම ගෙනාව කියලා. එතෝද ඒ දත්තටි කරගෙන ගිනුම් කර වන්ේ එකවස්ි ඔටෝ මටි කලි හදාගන්න එතර මොකක් දෙවෙන්නේ. ප්‍ර්‍යාපාරයේ කාලක්ෂමතාවය වැඩි වෙනවා. ඒනං මේ මගීන් පලදායිතාවේ වැඩි කිරීමම් අසිදු කරනවා මෙන්ම අධික ව්‍යාපාල්ලව වැරදදි තිරවත් අයින් කරල දානව මොකක්ද මේ යාර්පි පද්ධතිය හින්දා එතවට ඊළඟවාසයම කදද දවාස්තයක් කතා කර අපි ඉරඟවාසය නිවරදි පූරෝගතනය දැම් පරණ එකේ බාණ්ඩ වික්කට පස්සේ ඒ දත්තදි කාර්ගෙන අබ්‍රෙඩ් කරන්න් අවශ්‍ය ඉෂ්ටෝකකේ මෙන්න මේ බාණ්ඩ වික්කකට අද කාගසේ ක්‍රියල්ටයිම් මේවා ඊයාර්පික අබබෙට්නවා දැන් කොච්චර දහාල් කිරෝවතියෙන්නේ ැන් කෝචරද ලනුතියෙන්නේ දැන් කොච්චද අල යෙන්නේෙ මේ සියල්ලම රියල්ටයි අබුල ගැන්නේ හරියට පූර්ෝකතනය කරන්න පුළුවන් නිවරදි ආකාරයෙන් හරියටම කියන්න පුළුවන්මකද වෙලා තියෙන්නේ කියලා එලංකාරණාව. දෙපාර්තිිමේතු සහයෝගීතාවය පරිමාණය කළ හැකි සම්පත් ඒ ආර්පිකප්තිය ගොඩක් කලාරු තියන්නේ ල් බේස් වලාකුලක් මත දැතින් වලාකුලක් කැනමකර දන්නවනේ අපිට පුතේ කලව් බේස්තන් තියන්නේෙ වලාකොල කරන්න තියෙන්න්න අපිට ඕන ඕන අවස්ථාවට අපිට අවශ්‍යාකාලය මේකෙ හැකියාවන් වැඩිකරගන්න පුළුවන් ඒ නමුගද කියන්නේ අපට මේක ප්‍රමාණණය කරන්න පුළුවන් පරිමාව වෙෙනස් කර ගන්න පුළුවන් ඒකාබද්ධ පිෙව ඇතුර කරගන්න පුළුවන් මේ වගේ පුතේ වාසි ගොන්නක් තියෙනවා ප පදතිර මොබලට අපිට ඕන්තනක්ද මේක පාවිච්චි කරන්න පුළුවන් වාර්තා රසිකරන අවශ ්‍යාකාරයෙන් වාර්තාටික හදාගන්න පුළුවන්. පළදාහිතාවේ වැඩි වෙනවා. නම්ම සේරයේ පදති තියෙන්න්නේ. පාර්භෝක සේවාව වැඩි කරන්න පුළුවන්. මෙ වගේ පුතේ විශාල වාසි ගොන්නක් තියෙනවා අයි යාර්ථී පද්ද තිගතුොර මේ ගොල්ල මේ වාසි ගොන්න්න්නෙන් අපිට ලියන්න කිව කියේද තුනයිනේද. තුනක් ලෙර පැහැදිලි කරන්න කියලා කිව්ඇසුරි හතරක් කියලා. ඇදිි කරන්ගේ පුතේ මක තියගන්න මේ තියලිකේ තියෙන දේවල් එහෙම්මමල ියන්න ඔන්න. ඕගොල්ලු අරගන්න තේරණ බාසාාවෙන් ිවන ලකොටික හම්මට ොනැතුව ඔය තියලෙක හෙම්මලි න්න ඔන්න. බල්ල කෙනා දන්නවනෑයට එහින්ද එයා ලකොටික ඔොගල්ලන්ට දෙනවා. හරි පස්සනි ප්‍රශ්නයට යන්ඩ යන්නේ. සමාජ මාධ්‍යවේදිකාවක් සහ සමාජ ජාල වේදිකාවක් අතර වෙනස කුමක්ද. සමාජ මාතම ප්‍රශ්නයපුතිමේ ප්‍රශ්නදින චේදේ. සමාජ මාධ්‍යය වේදිකාවසා සමාජ ජාල වේදික අතර බොහෝ සමානකම් ඇතත් මෙදිකතර බොහෝ වෙනස්කම් තිබ්බේ. සමාජ මාත්‍යය යනු පුළූල් ප්‍රේශ්ක පිරිසක් සමඟ තොතරු හා අන්තර්ගතේ බෙදැගැනීමේ ක්‍රමයකි. සමජ ජාලයන්නු මිනිසුන්ට එකනෙකා සමඟ ස්‍යවේදනය කිරීමේ මාර්ගයකි ඔන්න කියරතියෙනවා. බැන් අහන්ඩිම ගත්ධමේයා. ව්‍යාපාරයක් සඳහා සමාජ මාධ්‍යන්හි යහපත් බලපෑම් හතරක් ලියන්නලු ව්‍යාපාරයකට සමාශ මාධදේ තියෙන යහපත් බලපෑම් හතරක් ලියන්න කියලා තියෙන්නේ දැම්පුතේ සමාජ මාධ්‍ය සමාජ දාලා කතා කලාපේ හතරවෙනි පාඩමේ එදොට ව්‍යාපාරවල්ඩ තියෙන යහපත් පැත්තයි කතා කරන්න යන්නේ ති හ පත් බල පෑම්බියා පාරවලද සමාජජාල සමාශමාධ ඔය තියෙන්නේ ලියාගන්න කේ කටස්තරතියරමට පරුණේ කර්මාන්තයේ ප්‍රවන්තාව කාලීන අනාවරණය කරගන්න හැකියාව තියෙනවා වඩාහොඳ පාර්භෝක සේවා වක්ෂහහා පාර්භක තෘපතියක් ්‍රබාදන්න පුළුවන් සම්මා්‍ය මාධ්‍ය රහා සයක බඳවා ගන්න පුළුවන් සමාශයේ දැනුමක් ඇතිගෙන ගඳනකරුවන්ට ඇරියුම් කරන්න පුළුවන් මේ සමාජමාධ්‍ය හපත් බල ැ ැන් ගොඩක් ට ඩ ේස්ම ප බ්ලි ෙද ද ෝසල් මඩිය ෝස න ලාබයි ඒකොල්ලු අදාළ පුච්චලයන්ටම අදාළ දැනීම පෙන්නවා එද ගොඩක් ර ගොඩක්ක්ටේ පවසිිකරන්නේ මේ සමාජ ජාල්ේ සමාශ මාත්‍යයේ තුන මේ වාරාපිට මේ වගේ වාසි ගොන්නන්න පුළුව කර්මාන්තයේ ප්‍රවන්තාව කාලීන වනාවරණය කරගන්න හැකාව ලබෙනවා ඒක මොදකොත්තේ ද අපි ඩිරම පේස් බු එක ඇන්න මනවද ඕහර හය කන්න පුුවන්.ඒයගේ හොඳ පාර්භක සේවාට ්‍රෘප්තිියයක් ලබා දෙන්න පුුවන් මේකේ තියෙන දෙවල් හින්දා. යනද යගේපුදේ වාසි ගොන්නක් මේ සමාජමාද සමාජ ජාලවර තියෙනව චුට්ටකින්න අදාළ තැන්ටැන එක. හරේ යහපත් බලපෑම් වඩා හොඳ පාරිභෝගික සේවාවක් සසාපාර්ක තිප්තියක් ලබා දෙන්න පුළුවන්. ඒයගේම සේවකයම් බදවාගන්න තරණ සමාජයේ. නුමක් ති ගඳු කරට ඇරයුම් කරන්න ත මෙ වගේ පුතේ වාසි ගොන්නක් අපිට පිඩා පාරවට සමාජමා්‍ය සමාජ ජාලවලින් එනවා තේරනාද ඉළඟ කාරුණාව ඉළඟ ප්‍රශ්නය හරිත පරිගන කරනේ යන කුමක්ද හරිතා පරිගණ කරනය ගදදේ හරිත පරිගණ කරනය කියන්නේ අපි දන්නවා අපේ පරිගලකයක් කියන්නේ ට මාර් ප්‍රෝජනොත් උපාගයක් අපට මේ ක අන්නුතු ජීවත්තෙන්න්න බෑ හැබැයි ප්‍රශ්නතියෙන්නේ පුතේ අපි මේ භාවිතා කරන පරිගනක යන්ත්‍රරය හින්දා මේ සඳහා විදුරිය පාවිච්චි කරන අවශ්‍ය ඒ සඳහා සමහටට තෙල් දහනය වෙනවා ඒකින් පරිසරයේ දෂණය වෙනවා ඒවගේම අප මේ භාවිතා කරන පරිය භාවිතා කරන අවසන් කළ විසි කළ හම පරිසරයට මේක ගිහිල්ලා පරිසරය පස ජලයේ දූෂණය කරනවා එන්දා පරිගණයකයක් ඒම පාවිච්චි කරදදී. අපි භාගතා කරදදිත් ඒවායින් කරදදිත් ගොඩක් හිතන්න අවශ්‍යයි ත හරිත පරිගණ කරණය කියන්නපුතේ හරිත පරිගන කරණේ යනු පරිගණකය සහ ඒවා සම්පත් පරිසරික වසෙන් වගකීම් සහිතෝ සහ පරිසර හිතකාමේ ලෙස භාවිතාකිරී අප කියලා මොකක් කියරද හරිත පරිගණනක කරනයගෙන හරිමසරලායි ඔගලි වන ඇති ඔන්නන් තෝටිහල් කියියන්න පුළොන් පුළුවන් අර්ථයකින් ගත් කල ය පාරිභෝගික බලපෑම් අවුම කරන අයිරීන් පරිගනක උපාංග සැලසුම් කිරීම නිස්පාදනය කිරීම ඉංජිනේඩු කරණය කිරිීමම භාවිතාකිරීම සහ බෑරකීම ලෙක්තියාලස හැඳින් නිය හැක එනම්පුතේ හරිත පරිගණ කරණය කියන්නේ පරිගනක ඒවායේ සම්පත් පාරිසිරක වශයෙන් වගකීම් සහිතව සහා රිසරහිත කාමිල්ලෙස භාජිතා කිරීම සහ ඉවත් කිරීමම් අපි කියනවා හරිත පරිගණ කරණය කියලා හරි උත්තරය වලතින කට්ටිය බොම හොඳයි. හරි අපියන් ඊළඟ එකට ප්‍රශ්නයට තු තේදැන්. එන අපට හරිත පරිගණ කරණය තේරවුණා ඉළඟ ප්‍රශ්නය. දැම් පුතදැ බන්ඩ මේක ප්‍රශ්න හතරක් හරතිරණේ. තොරතුොරු තාක්ෂණය හා තොරතුරු පද්ධදි සම්බන්ධ. සිී ලංකාවේ නීතිරෙගුලාසි හතරක් සඳහන් කර එන් දෙකක් විස්තර කරන්න. හතරනිපාඩමේත්තහන්නේ. එනම් මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් බලපාන නීතිරෙගුලාසි දෙකක් මේ ස්ොරි. හතරක් අලගෙන හැවයි ඒවෑ දෙකක් විස්තරකරන්න හතර මෝන්නෑ ගොල කියනවා දෙකක් විස්තර කරන්න කියලා. තොරතුරු තාක්ෂණය නීතිය සම්බන්ධෙන් බලපාන ඒවා. හතරනි පානතවපතේ නීතිය සම්බන්ධ අපි කතාක්නලේ මොකද මේ තාක්ෂණය වෙනස්සනව තෙක්කම දුවේපුතියපට නීතිය වෙනස් කරන්න ඕ. එදවට තොරොතුරු තාක්ෂණ තෙක්ක අලුත් නීති පද්ධතියක් ලංකාව ගෙනව අපි පනත් කීපයක් කතා කරනවා තාක්ෂණ ඇ එකක් කවවේ ඇතමයි දාස්තුනයේ අංකති සධරන බුද්ධමේ දේපල පනත එවගේම දිදාස්තුන අංක විශ්‍යය ධරන්න ොරතුරුහා සන්නවේදන තාක්ෂණ පනත්ත දස් පහයේ අංක වි්‍යට ධරණ ගෙවීම මා නිරවුල් කරන පද්ධති පනත්ත දෙදා සහි අංක දහනමේ දරන්න විද්‍යුත් ගන දෙනු පනත දෙදා සයි අංක තිහෙ දරණ ගෙවම් උපකාරණ වංශා පනත දෙදා සතය අංක විසි අත දරණ පල ගනක අපරාධ පනත දෙදස්දාාසයන්ක දොළහදරණ පතොරතුරු දැළගැනීමේ අයිතිය පිළිබඳ පනත දෙද ස්දාාති අංක විසිපාදරණ විු ගනුදිනු සංසෝධද පනත්ත මෙන්න මේ පණට්ටික තමයි ගෙනාවේ දැම් මොකදපුතය කරන්න ඕන මේකින් හතරක් ලියලා අපි දෙකක් පැහදිී කරන්න ඕනේ මොකක්ද වේ අපි කියන්නේ තිදාස්තුන අංක තිස්සටන්න බුද්ධිේ දේප පනත මෙන්න මේකා අනුව අපිට එකඒක්කිනාගවය පේස්බුක් දානේවා අපේ වගේ අරන්දාන්න බෑ ඒ ආරක්ෂා කරලා තියෙන්නේ දෙම ලක්ෂණ නිෙසද සල්ලි දානමක් ස්ටටසර සයා කරන්නවා අගෙන මේ කරන්න කලගේ කරදලලා දිරනවා එපලුවන්ද බෑබැබෑ අරක අයිතිය මට තියන්නේ බුද්ධිව දේ ප්‍රමාන්ත මේ පේස්බුකි අපි දානයවා අපේ පෆයිල්ගේ තියනඒවා මම නිර්මාණයකරතුව කාටි රගෙන දන්න එක වලඟ කලා තියෙන් එනම් මේ පොඩලි වන ඇති නේද දෙදාස්තුනේ අංක තිස්සෑධරන්න බුද්ධිේ දේපර පලන්තමකින් එක් දර්ශම හත්තනේදී සම්බඳ කරගන්නලද බද්ිේ දේපළ බන්වට ආදස කළලා ඒ ප්‍රධාන පරමාර්ත්‍යයමොගද පුතේ බලපට්‍ර වෙෙල්ද ලකුණු වෙෙල්ද නාම වන්නේ බුද්ධිමේදේපළ ආරක්ෂා කිරීමයි ඔටිකිරී වලන ඇති ප්‍රධානර පරමාර්තය වන්නේ පේටෙන් බලපට්‍ර වෙෙල්දලකුණු වෙල්ද නාම වනි බුද්ධමේ දේපළ ආරක්ෂා කිරීමයි හොඳරම ලකුණු ටික හම්බ න එලඟෙ තව පලද අපිටියකෝ එදා අස්තුනයංක හැවිසිද ධර්න්න තොරතුරවා සංවිධන තාක්ෂණ බලත් මෙකරියන් තියෙන්නේ රජයේ හා පෞ්චිකන්සේ උපයමාග හරසට සම්ප සම්පාධනයක කිරීම හා ක්‍රියාත්ම කිරීමට තොරතුරවා සන්දධ තාක්ෂ අධිකාරය බලයලා බඳදුරු පන්තමයි මේ දාස්ත යංක වි්‍යයදධන ොදුරහ තාක්ෂ සන්වවිද තොතුරු පනත කියන්නේ. එළඟක පනතම පක්ද වලුම් පනත. එදාස් පයි අංක විිස්සර දරන්න ගෙවීමහා නිරලු කරන බද්ධතිී පනත මේකම දරමුණන පතේ ගෙව නිස්කාසනහා නිරවල් පද්ධති නියාමය කිරීම වගේ අරම ගොඩක් මේක තිනහෙෙන පුත මෙ මේ හතර ලියලා අපි නිඳ දාස යන්ක දානයදන්න ිදදුතුගොඳරු පලාත රජය හා තොරතුරහා සවිධර තාක්ෂණ, භාවිතතා කිරීම සහ. ඊ රාජ සේවයක් පිඩි සදා වඩාත්ත අදාළ ව්‍යස්ථාන තමයි මෙන්න මේ පනුත රිගරී වන ඇතිබතිේ න මේ පුංචි කාරණනාාටිකක් ලිවන පැදදිි කිරීමක් හොඳන නැති මහාලුකු හැල්ල ලියන්නෝ නැටරනාාද සරලව ඒ කියෝනකිෙනට තේරෙන්න්න සමරිය කර ිවන ඇතිපති ලොකොරලියන්න ඕනෙ නෑ ඉරඟතරණම. සමාජ මාධ්‍ය සහ සමාජ ජාලයනු කුමක් දැයි පැහැදිලි කරන්න. ඔන්න හනවා මෙහා මුතුවාකාරීෙන් ප්‍රශ්ණනවා මෙහතරනි පාඩමීෙන් ඔන්න මුල්මි ප්‍රශ්ණයක් අනවා සමාජ මාධ්‍යහා සමාජ ජාලක කියන්නේ මොකක්ද කියල්ලා. හරි සමාජ මාධ්‍ය යනු ිනිස්සුන් විසින් උඩුගත කරන ලබන බ්ලොග් අඩවයක් වීඩියෝවක් ගොඩකිරම පැනගනක වීඩියෝවක් ඉදිරිපච්චරීමක් සංගීතයක් බෙදාහැරීමක් ප්‍රෝට්‍රිපර්තයක්කෝ විද්‍යුත් ගන්ත්‍රයක්. එක් පාර්ස එක සිට බොහෝ පාර්සයන්ට සංනිදිර කරන ක්‍රමයක් ලෙස සැරකිය හැක මෙමකදද සමාශ මාධ්‍ය. හැබැපුතේ ොද දාදහරණය Uටපයේ සමාජ්‍ය මාධ්‍ය අපි කතා කරන්නේේ හරි. ඉරඟ කාරණාව සමාජ ජාල එග සමාජාල කියන්නේ. ප්‍රකාශකයා විසින් භාවිතා කිරීමට අපේක්ෂිත මාධ්‍ය තීරණය කිරීම පසු ප්‍රේශකින් සමඟ සම්බන්ධ වීම සඳහ පේස්පුක්ට වනි සමාජ ජාල සම කටයුතු කර ලබයි. හරි ඕපොඩ ලිවත් ඔන්න ඇති එලා. අප ස සමාජ ජාල කියනෙන් මොකක් ද කියල්ලා අපි කතා කලා තේරනාදුදු එපුතේ හරි අප සමාජ මාධ්‍ය සමාජ ජාල කතාගලේ දොඩ මේ පොඩ ලිය ගත්තන ලකුණ ටික මේ ගොල්ලන්ට හාම්බ වෙලා හරි අවසාන ප්‍රශ්නය බී කොටස්සේ පොඩි වරදක් කරලා තිෙන පුදතතිේ මෙන්න මේ මේ කොටස යන්න නුඩට පොඩක් එක පල්ල හැකි හිල්ලා කනන් ගන්න පයිතින් හරි අපි අං හත්තාවෙනි ප්‍රශ්නයට සිව්ුවන කාර්මික විප්ලවය සංලක්සිත වන්නේ කෘතින්ම බුද්ධිය A අයි රබෝවිද්‍යාව අන්තර්ජාලයේ ජාලයේ දේවල් Iෝ වලා කොළු පරිගණක කරණය චුටම පෑනගන්නක වලා කොළු පරිගණක කරණය සංචානයේ පරිගණක සහා ත්‍රරිමාන මු්‍රණ වනි තාක්ෂණවල අභිසාරිීත්‍යයේනි මෙම තාක්ෂණයේ බෞතික ඩිජිටර් සහ ජීවවිද්‍යාත්මක ලෝක ඇතර ඇති මයි බොද කරන අතර අප අවට ලෝකයේ සමඟ වැඩකිරීම ජීවත්වීම සහ අන්තර්ක්‍රියාකිරීමේ නවක්‍රවිතයොමු කරයි. හතර වන කාරමක විප්‍රවල ලොවපුරා ව්‍යාපාර රජයන් සහ සමාජයන් කරී දැඩි බලපෑමක් ඇති කරයි. එඒ වර්තනය සහ නවෝත් පාතන සඳහා නව අවස්ථා නිර්මාණය කරයි. නමුත් එය. රැකියාව විස්ථාපනයේ අසාමාන්‍යතාාවසාහ ආරක්ෂාව පරිමද කන්නස් සල්ලක්ද මතු කරයි දැන් මේ තාක්ෂණයේ දුණුුවත් එෙක් ගොඩක් දේවල් තියෙනෝ වගේමදුවේ පුතේ රැකயாාවල ආරක්ෂාව සම්බන්ධයෙන් අනාරක්ෂදභාවයක් පවා ඇති කරලා තියෙනවා. පලෙන් ප්‍රශ්නහනවා. හතරවැනි කාලක විප්ලවේ. දාවකයන් සඳහන් කරන්න ලකුණුත් දෙක ඇදුවේ විතෙනම් අපි දන්නවා කාර්ණාටිකලි වනං ඇති කියල්ලා. ද කෞද්ද මේ කාර්මික විප්ලවේ දාවකයන් ටික අපි කතා කලාමට හයනුත් දාවකයන් හතර දෙනයකින්නවා මේ හතරදිනා පලිවන හරි තොරතරු හා සන්නවිධන ඇතල පහසුවම් සහ නැගියෙන තාක්ෂණයන් අධ්‍යාපනය හා පුහුණුව නවත්පාදනය ප්‍රතිපත්ති නවොත්පාදනය මටිකලී වන හරියටම හරි තේරනාදේප තියෙන මැඩිගරිී වන හරියටම හරිය හරි ඊළඟ ප්‍රශ්නය අපිය කරදිිව හරිපුතේ ඊඩඟ ප්‍රශ්නය මේ හරතිනවා. සමුහ අරමුදල් සැපීමේ මාදලි හතරක් සඳහන් කර එන් දෙකක් පැහැදි්දිි කරන්න ප්‍රව්ෆන් වල දෙක් ක්‍රම දෙකක් කියලා හතර කියලා ඒකෙන් දෙකක් පැහැදිලි කරන්නලු ක වලට් fandඩි වල ක්‍රම කියලා ඒකෙන් දෙකක් පැහැදිලි කරන්නලු ශුට්ටකින්න. මේ තියන්නේ. එං සමෝරමුදල්පුතියාකාර හතරත් තියෙනවනේ මකද්‍යාකර හතර පරිත්‍යාග තයාග නයදීම කොටස් ඔගතමා සමූ අරමුදල්වල කොටස් හතර මලදේ කොටස් අදර පරිත්‍යාග තයාග නයදීම සහ කොටස් සොඩ කිනොම එකක්මට ැණ පැනය දෙන්න පරිත්‍යාග ත්‍යයාග නයදිම සහගොට ස්ොවා තමයි සමූ වරමුදල්ලවල ප්‍රධාන කොටස් හතර තෙරනාාද හරි දමකුල අහන්නමකක්ද මේ හතර ලිල්නිකං ඉන්න වෙන්න මකද කියන්නේ. හතරලිය එකං ඉන්න බෑ අපිට මේ හතර ලල සහ තව කියනවා එකින් දෙකක් පැහැදිලි කරන්න ලො ඒ නං ඔන්න අපි සමුූවරමුදල් කියන්නේ හතර ලිව්වා පරිීත්‍යයාාග මේ තෙර පදාාන මාධ්‍යතරලිව්වා පරීත්‍යාග තයාග නයිදීම කොටස් කිලාබි කෙනක පැලි කරනවා එනං පරීත්‍යයාග මත පදනම් වූ අරමුදල් අපිලේ නවා සාමූ අරමුදල් සපයන්න අප්‍රධාන වසයෙන් සම්මාජ සේවා සඳහා ප්‍රති ලාපයක් අපේක්ෂාණ කර අරමුදල් පරිීත්‍යාග කරෑම කදපුතේ පරීත්‍යාග කියන්නේ යන්කිසි පුච්චරයකුට ස්ආපෝගවන් නැතිව බලද නැතුව යාගේ ව්‍යාපාරයේ පටන් ග්ඩ දෙයක් සබරිත්‍යගයක් කොස්සෙන් ඉල්ල ගන්න නොුවමතව ගන්නේ පරිත්‍යාග කියලා ඉරගක දෙවන එක කොටස් මත පදනම් වූ අර ප්‍රධාන මත ලාභයක්කෝ තයාගයක් අපපේක්ෂාවෙන් මුදල් සපේ නොමක අප ගන එකක් කියරද පුුතේ යි මේකට කියන්නේ කොටස් ම මේ ප්‍රධාන මත පදනම් වූ අර මුද ලාභයක්කෝ යාත් අපප්යි අවසාෙ කොටස් මද පදනම් වූ. එක කියන්නේ ඒ ව්‍යාපාරයේ කොටස් එයාට හම්බෙන මදන් ඔන්න ව්‍යාරය දන ABC.BC කියලා මකල් ලක්සු දහයදදානවා ලක්සෂ දහවිනෝඩයාමට සීර්දාහය කොටස්තුන් ඔන්න කොටස්මත. අවසානෙක නයදීම මත සාමාන්‍ය බැංකුවක් වගේ නයි දෙනවා කට්ටි නය ගන්නවා එක ගෙවන්න ඕොනෙන මේ හතරෙන් තතර ලියලා මේකින්න් දෙක් පැදිිරන පුතතිය පිට ලක් කොටිකම්බේෙන. දෙකක් නෙම අපි තුනක්ම පැහැලි කරලා තියන්න හරි අවසාන ප්‍රශ්නය ඒකේ බී කොටසේ පාසඳාන් මාට්‍රකා කැටියෙන් පැහදිලි කරන්න මාට්‍රිකා හතරයිබුතේ ලකුණු හතරක් කම්පන ඒකට එකලකොට හම්බෙන්නේ හරිම සරලාකාරයෙන් කැටියෙන් පැහැදිලි කලාන්න හරි මුලි මහල්ලිම දය කෘතිම බුද්ධියය මොකත්ද මේ කෘතිම බුද්ධිය කියන්නේ අපි ගෙනවා ආටිෆිසල් ඉින්ටලජ අපි ඒ අයි කියලා කියනවා එනං සරලව පැහැදිලි කරාන්නං හරි මොකදද මේ සෑමාංශේකම් පාහේ ෂොවන් ක්‍රියේ කරනය මගින් ඉහර නැංවීම් ඩත් කාරක්ෂණම ක්‍රියාවලින් හා උසස් තත්ත්වේ නිමූසා පරදා ඉහර නැංවීීම ගේ ප්‍රතිම බුද්ධිය ආර්ථිකය සැක්ෂීම් යුත්තු කල් පවත්නා බල පෑම්මැති කරයි එමන ඇත්න මේ එක සරලෝලි යන්න පුළුවන් අප ක්‍රතිම බුද්ධිය පැහැදි කලා තවතනක මොකද මේ ප්‍රතිම බුද්ධිය කියන්නේ ති බද්ධිය න රිගනක විද්‍යාශේෂ්‍රය වන අතර ගනීම හ තියෙන්න්න ගරීමවැනි මිනිස්සකට සமானකාරන් எடு කරන්න පරිගලක පදධතිය නිර්මාණ ්‍රර තමයි ෘති බුද්ධ කිය. න. මළුස්සේක් ආකාරෙන් හිතන්න පළුවන් ඉගෙන ගන්න පළුවන් තරக்கණ කරන්න පුළුවන් පරිගන පදධතියක් තමයි ෘතිම බුද්ධිය ඔළ வඩ හරි. ர் න රි ිනි සම කාර රි පති හරට රි වි ති මිනිසුන් සමානාව කාරය කර පර මති හර ර ඇව ම නොත් ඔන්න මිනිස්සුන්ට සමානව වැඩ කරන පනිවු බදති හරට මරිි සින වරදත්න එලඟක වලාකොළු මත ඉංජනේරු කරණය වලාකුළු මත ඉංජනේරු කරනය ගනමද ලව් කම්ටිං කෝය එක එකත් එකති ආමේ තියෙකෝ ආමේ තියෙන්නේ මේ තමයි වලාකුළ මත ඉංජිනේරු කරණය මේ ලාකළ මත ඉජර කරන කියරම තතර ත පරල සතති ත නව ර්‍රන් තාව කරන වලාකු ඉජන ද්‍යාවයි ප සංකහල පතුකර අබ්‍යන්තර හෝ බාහිර සේවා සැපියම් පරිලගක මත අත ඉජිනර විද්‍ය ර්ෂ ඉජිනෙන් ටෝම් ව ව ඇත ලෝක ඕනෑ මතැන පරනේ දත්ත කරලන ලාාගු පලගනගන ගපති අපේ දත්තටික වලාකුල තියනවා. හරි ඔග තමගගේෙන බලාගු ඉ ිනයුරනය කිය හරි යිතික දෘෂ්‍යරණය දෂ්‍ය කරණය කද දෂ්‍යකරණය කියන්නේ අපි අපේ දත්ත ටික මකක්ද කරලා තියෙන්නේ දෘෂ්‍ය කරණයඒ කියන්නේ අපි දත්ත පරිවර්තනය කරනවා ඇහැට පෙන රූප බවට අපි කෙනවට ඉංග්‍රසිෙන් ඩේට විස්ලශෂන් හරි ඔග පැදිි කලි කොහොමද දත්ත දෘෂ්‍ය කරන යනු තොරොතුරු එක ඒකකේ සඳහා ගුණාංගහා විචාල්ලයන් ඇතුළත්සියම් ප්‍රමාණකූල ස්වරූපකින් දත්ත නිරූපණය කිරීම හෝ දෘෂ්‍යමය වශයෙන් අර්ථනීපුණය කිරීමේ ක්‍රියාලපි කියනවා ඩට විශුලසෂන් කිරෙන. දත්ත ග්‍රෆිකල් යාකාරයෙන් පෙන් එක තමයි දත්ත ට විලෂන් කියලා කියන්න. ඉඟවදද විශාල දත්ත Bigිග් dataට. අපේ ගත් මෙතනම කතා කලානේ බික් කෝ බික් මේතින් ඒනං බික්ඩ කියනම කතදුවබුතේ විශාල දත්ත කට්ලැනු ඉහළ පරිමා ඉහළ ප්‍රවේශය සහ ඉහළ විදධත්වයෙන් යුද්දත්ත කට්ටලවන අතර ඒ වැඩද වුණ කළ හැකි ක්‍රියාවලි ප්‍රසස්තිී කරන තිීක්ෂණ බුද්ධ සොයා ගැනීම සහ. තියරණ ගැනීමේ ක්‍රියා සක්විය කිරීම සඳහා එම දත්ත සඳහා නව ආකාලක සැකසුම් අවශ්‍යව ොනවත් ඔන්න ඇතිමකද බික්්දර කියන්නේ ඉහල්ල පරිමාවක දත්ත ගොන්න කෙල්ලි වනන් ඇති. විශාල දත්ත ප්‍රමාණය කෙරලි වන ඇති දෝඩ මේක තියරෙහිත් පපුතිවේ කාරර්ණාවක් කොලියන්න ඔන්න අර තියෙන කාරණාව සවයස් කරලි වනඇතිර කොටි කපිට හම්බ වෙනවා හරි ඒ කාරණාවත් එක්ක අපි අපේ බී ප්‍රශ්න වාලාවත් රඒ ප්‍ර්කාඩම උත්තර ලිව්ව දැන්තියෙන්නේ අති බයානක ලකුණ විසිපා කම්බෙන අවසාන ප්‍රශ්නය මේක හරි හොඳ ප්‍රශ්නයක් මේක ලොකු චේදය ඇත්තියෙන්න අකතේ ම හැමදාම කියනවා චේදය කියවන්න කලින් ප්‍රශ්නටික කියවන්න කියෝල චේදයට එන්න ප්‍රශ්න කිය හගෙනවොද හයක් සමාජ මාධ්‍යසා සමාජ ජාලට මොනවාද මේ ප්‍රශ් ුබ්ිගටලාතිනන්නේ යත් ත්‍රමය ප්‍රශ්නේම. මෙම ව්‍යාපාරය සඳහා සමාජ මාධ්‍යය යහපත් ආකාරය යොදාගතිහකි ආකාරය සඳහන් කරන්න ව්‍යාපාරයට සමාජ මාධ්‍ය යහපත්තාකාලෙන් යොයොදාගන්න පුළුවන් ආකාලේ හර්තන මේ ව්‍යාපාරයට උඩචේදය තියෙන ව්‍යාපාරයට විදදුත්වානච නිසාහ මෙම ව්‍යාපාරාහිතනයට පාරිභෝගික ඇන්ට සමාජයට වන වාසි වෙනවෙනම පැදිලි කරන්න මේ තිේරි හරදින හරි අපියංචේදය කියවන්න. කියවොමු. ඔල්ලයින් කඩේ යනු දෙදහා වසරේ ආරම්භ කඩලද්ද ව්‍යාපාරයකි දෙදයි ඒහන පපති අවුදු විස්තුනුවට කලින් පටන්කරන්තියන්නේෙනෙ. එය ගම්පහනකරයේ කේන්ද්‍රය කර ගනිමින් පැවැති අතර ගම්පානගරයේ තිබරතිෙන ව්‍යාපාරය අතර කළමනාකාරිීත්තිහාසවකයන්ගේ මහන්සිය කැපවීම නිසා. ව්‍යාපාරයේ ක්‍රම ක්‍රමයෙන් දියුණු වන්නට වීහ. වැඩ කරන මිනිස්සුම් ගෙසහ කළමනා කරුවන්ගේ දාඩිය මහන්සසින්ද ව්‍යාපාරයේ දියුණුනා ක්‍රම ක්‍රමයෙන්. මෙම ව්‍යාපාරයේෂී ලංකාවේ නිස්පාද්ධ බාන්්ඩ් අලවෙ කිරීම ප්‍රධාන වසයෙන් සිද වේ. ලංකාවේ හදන බාණධ තමයි මේ ව්‍යාපා තන අලවි කරන්නේ ප්‍රධාන වසයෙන්. මෙම ව්‍යාපාට වසර විසිතුනක් කුලක් පමණ ගත වුවද. වමත් බෞතික පිහිටව ගත් ත්‍රෙල්ද සැක් හරහා. බෞතිකව මුදල් භාවිතා කරමින් ගණදන සිදුකරමින් පවතිය කියන්නේ. පිසිගල්දාගත්ත කඩයක් හරහා මේගොල්ලො බෞතික කියන්නන්නේ රෘපියල් සතනෝට්ටු ීල තවම ව්‍යාපාරය පවතින්නේ ඒකඇන්න මේ ව්‍යාපාරය තවම කාඩ් පේමෙන්ට මිතෙඩ්වා ඩවිල් කාඩඩ නිර් කාඩ එකකවත් පාවිච්චි කරන්න නිකන් ඔහේ බෞතික ව්‍යාපාරයක් මේ වන විට ව්‍යාපාර් ලෝකයේ තිබෙන රග කාරයේත්තය සමඟ ව්‍යාපාරයේ ලාබේ දිනෙන් දින අඩුවමෙන් පවත්තිී දැම්පුතේමකක්ත වෙලා තියෙන්නේ මේ කඩේට හැමදාම මෙහෙමදුවන්ඩ බෑ ලොකු තරගයක් ව්‍යාපාර ලෝකයේ තියෙනවා මේ තරඟයත් එක්ක මොකද වෙලා තියෙන්නේ මේ ව්‍යාපාරයේ ලාබය පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙන්න්න පටන්හරන් තියෙනවා මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට නම් අන්තර්ජාලය හරහා අලවි කෙරණය සඳහා යොමු යුතු බවත් පැරණි ගෙවී මේ ක්‍රම වෙනුවට විදදුගෙවීම ක්‍රමවලට යොමුය යුතු බවත් තම අලවිකරණය සඳහා සමාජ මාධ්‍ය සමාජ ජාල භාවිතා කළ යුතු බවත් ව්‍යාපාර කළමනාකරණය තීරණය කරයි දැම් මැනෙස්මන්් කියරතින මේක හරියන් නෑපි මේක ඔන්ලන් බාන්්ඩ විිකුණුවන් අපිට ප්‍රට්පෝම හදාගන්න ඕනේ ේඩකා ඩෙවිඩටකා ඩරන්ගෙනවා එහම ඔල් Onlineයින් ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙන් ොනත්නම් කෑ සල්ල විතර ඩවිිට කාඩ ගේේඩ කල්ලෙන් ගෙවන්න පුලුවන් ක්‍රමය තියෙන් ඕනේ. අලවි කරණය හරහා සමාජ මාධ්‍ය සමාජ ජාල භාවිතා කරන්න අවශ්‍යයි. ඕන දැම් මේක කට්ටියේ කියාගෙන එනවා මේ බැත්ත භාවිතා කරන්න ඕන කියලා සමාජමාධ්‍ය සමාජ ජාල අලවිකරණය සඳහා. මේ ගොල කියනවා. තවද තීරණ ගැනීමේදී ව්‍යාපාර බුද්ධය. හරි බුද්ධිය දත්ත විශ්ලේෂණයල් නවීනකර්‍රම ෝස්සේ ප්‍රයග ීරණ ගත යුතු බවත් කළමානා කරනේ තීරණය කරන එනම්කරු තනිකරම තාක්ෂණය පාවිච්ි කරන්න යන්නේ. ව්‍යාපාර බුද්ධිය පාවිච්චි කරලා ඩේට ඇලිසිස් කරලා තීරණ ගන්න ඕන කියලා කවුද කියන්නේ මේ ඉන්න කට්ටිය කියනවා කළමනාකරුවෝ. එ කාර සඳහා අති දක්ෂ කළමනා කරණය සම්බන්ධයෙන් ප්‍රවීණයක වූතම සමාගම හා සම්බන්ධ කරතු බව දැ කළමනාකාරත තීරණය කරන මේ වැඩේ කරන්න අපිට බෑනේ. ොඳ දක්ෂයක්ව තෝරගන්න ඕනේ මාර ප්‍රශ්නයෙන්. ඒ දක්ෂයා ඔබයි එ කළමනාකරවා ඔබ ඇයි සැලකා පාසදා ප්‍රශ්ශදා පිළිතුරු සපයන්න දැන් එහෙනයි යල්පැනගිය ආකාරයට, ෞතික කඩ අත්තියාගෙන ඔන්ලයින් පේමන්ට ටැක් වන්න ැතුව ව්‍යාපාරය කරන්ගේ කඩේ ලොකු ගැම්මක් ගන්න යනවා මේක අන්තර්ජාලය හරහා ව්‍යාපාරය කරන්න බාන්්ඩ විකුණන්න ඔන්ලයින් ගවීමම් කරන්න දෙන්න දත්ත විශ්ලේෂන කළ තියරෙන ගන්න මෙෝගේ තාක්ෂණයේ භාවිතා කරන්න යනවා දැන් ඒකට ඒගොල්ලට හැකියාවක් නේ සඳහා දක්ෂ කලම්නාකරවිෙන ඔයාාවගේ නෝ මේකට දැන්හහන්නමකක්ද මෙන්න මේක අනුව ල්යා ප්‍රශ්නට උත්තර දෙන්නලු සමාජ මාධ්‍ය සමාජ ජාලඩු මොනවාදයි පැහැදිලි කරන්න මං පුති දැන් මේ කාය කියන්නෝ නෑන්නේ අපිගාරක් පැදිික ඇතරම මටත් මේ ප්‍රශ්නය කෑල් දෙපාරක් ඇටලතියෙනවා හරි එන මොනද පුතේ සමාජ මාධ්‍ය සමාජ ජාල කියන්න අපි දන්න එන සමාජ මාධ්‍ය සමාජජාල කියන්නේ මොනවද කියලවන් අපි පැහැදිලි කලා දැන් අපි ගොඩක් කලාව ට්‍රවැට්නොේවැටයි ලොකු තිය මේ රශ්නාව කිවලල් අපි මාාටිතුර මේක උත්තරදයක්ක්වන මේකින් උත්තරැක් මේකි පොයාගන්න න මේක තිබෙු හහිද තියලිවලින් ඔන්න ලිව්වා සමාජ මාධ්‍ය සමාජාල කියනමකද්ද කියලා අපි ලිව්ව දෙවින් ප්‍රශ්නය මෙම ව්‍යාපාලය සඳහා සමාජ මාත්‍ය යහපත් තාකාරය යුද්දගතිආකාරය සඳහන් කරන්න මාර ප්‍රශ්නය දැ මේගොල්ලො අහන්නේ මේ ව්‍යපාරයට සමාජ මාල සමාජ ජාල මාධ්‍ය සමාජාල යහපත් ආකාරයෙන් යොදාගති අහති ආකාරයේ පැහැදිලි කරන්න. ඔන්න දැම්පුතේමොකදද වෙලා තියෙන්නේ. අපි දන්න දත්තටිකද වාවිතා කරලා මේ ව්‍යාපාරයට ගැලපෙන්න හිතලලියන්න ආවශ්‍යයි. යහපත් ආකාරයෙන් මේ ව්‍යාපාරයට සමාජජාල සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය හරි කියන්න වලන්න පුතේන මේ ව්‍යාපාන සමාජ මාධ්‍ය සමාජජාල භාවිතා කර හැකි ආකාරය සඳහන් කරන්න බලන්න කෝද පාච්චි කරන්න පුුවන් මේ ව්‍යාපාරයට දානබන ශැට්ට එකක් වඩක් හිතලා තරල ියන්න දිනිලා යන්න මේකය ලකුණු හදර කම්ම වෙනවා හිතරලියන්න දීලාතියෙන්නේ කිලියන්න බල හිතල කොමද පවෂිකරන්න පුළුවවා හැබැ මෙගලු පොයින් කීපයක් දදි නති ොේ ැතියෝග ලටම ප්‍ර්ණය ප්‍රචාරණය හා ප්‍රවාර්ධනයටට පාශි කරන්න ඕන කියලට කියරහෙනගොන්න සමාජමාධ්‍ය සමාච්චාලහරහා ප්‍රචාරණයේ සිදු කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් තව මගරද ප්‍රචාරණය සඳහා තව තව තම නොරද සමාජමාද සමාජදාල යහපත් ආකාරයෙන් මේ ව්‍යාපාට පවශ්කන් හොදා පුළුවන් ආකාරය මොනද ප්‍රශාන තව නව පාරිභෝකයන් අද්දවාගන්න පාවිච්චික රන්න පුළුවන් නව පාරපකයන් අද්දවා ගන්න තව සමාජයේ තුළ මේ ව්‍යාපාලයේ සම්බන්ධෙන් මලගනුද ගඳනුකරුවන් දැනුවත් කරන්න පාවිචකන පුුවන් පඩි ියඩියෝ බියඩියිග දන්නන හදලා මෙන්න මෙම කඩේ ඇත්තියෙනවා ලංකාවේ බාණ්ඩ ගන්න පුලුවන් ගිහිල්ලා තවමකක්ද. මේ ව්‍යාපායට අරුතිෙන් සේවකය බඳවා ගන්න සයවකයෝ ආකල්සනය කර ගන්නත්නය සමාජමාත්‍යය සමාජජාල පාවිතා කරන්න පුළුවන් සවකොහවද ව්‍යාපාරයේ ොල් දැක්න සමට පේස්බුක් දර තිෙනවා හැපි කට්ටම කියල ඒගල්ලන්ගෙන් ගන්නවා ලැත්තක ඉුල් දානො මෙන්නව අපෙන් ලැත්තය ගත්ත කෙවගේ තමන්ගේ ව්‍යාපාරයේ සම්බන්ධය සමහර කතා මේ ලෝකයේ පුරා කියන්නත් සමාජාාව සමාජ මාධ්‍ය භාවිතා කරන්න පොළුවන් එවගේම අපට පුළුවන්කේ පේස්බුක් පඉටුවත් දාලා අපි කඩේ අල්ල තිෙන වෙලාාව කඩේ විස්තර ාල සමඳය විසරදාන්න නං පාරිභෝගි කියයන්ට ොඳ සේවාවක් ලබා දෙන්නම් සමාජමාජ සමාදාල භාගිතා කරන්න පුළුවන්දුව පුුතේ නම් මෙන්න මේ කාරයන් හතරක් ලියා ගත්තන ලකුොඩික හම්බෙනවා ලැ. විද්‍යුත් වානච්්‍ය නිසාම මෙම ව්‍යාපාරාහිතනයට ඇ මෙන්න වලන්න ගේම දෙනාකාරය විදදුත් වාජසම ව්‍යාපාරාහිතනයට පාරිභෝගි කියන්ට සමාජයට වන වාසි වෙනවෙනම සඳහන් කරන්න කොම දහල්තින් ලස්සන් එහෙනම් එක් කෙනකොට නෙමේ මෙම බිද්දු තලවි කරණය හින්දා පැති කීපයකට ව්‍යාපාරයට එවගේ පාරිභෝජකයන් පාරිභෝගකයන්ට සමාජයට වෙන වාසි පැහැදිලි කරණ්ඩලු මෙක්ව ඇතිෙන්නේ තුන්ගනි පාඩමැපි කතා කේ අපි ඇන්තුන්නි පාඩමේ විදත් වානනිචයට නවතත් ඔොන්න බවතන දැක ැල්ලති න හරි අපන් පිත්තු රි පාඩමි හවා ගන්න මේක හරි මේතින් එ අප විද්‍යත්තුවාජ ප්‍රශ්ටි බල අපි හරි ප්‍රතිලාබ මේ වාසි හයක් ලකුණු හම්බ වෙනවහෙනම් අපි කාරණ කියා ලියන් නොන්ද හයක් ලීව් වන හරින්නේ එනම් කොද හය ලියන්නේ ව්‍යාපාර ආයතයට වාසි දෙකයි පාරිභෝකයට වාසි දෙකයි සමාජයට වාසි දෙකයි. ලිවඩන් හරි අපි අ එනම් තීල්ටික බලන්නේය අපි මෙන්න තියෙනවා. විද්‍යත්වානිිජ්‍ය ආයර්තනයට පරිභෝකට සමාජන ආත්‍රතින වාස විදත්වා නිච්්‍යය ම ගදද. විත්වා ව්‍යාපාර වලට අවව ප්‍රාගධ නාර්ජනයකන්. ජාතික ජාතියන්තර දක්තාව ආප්ත වෙන්න පුළුවන්. ඇයි අපිඩ ඔන් Onlineයින් කඩය කදගත්තා ලොකි පුරාබාණ්ිකර වන්න පුළුවන් එන ව්‍යාපාහිතනයට න අව ප්‍රාක්්තනයකින් ජාති්‍යන්තර මට්ටවට යන්න පුළුවන්. දෙවන එක. තොරතුරු ඩිජිනල් කරණය මගින් කඩදාසි මත පදනම් වූ තොරතුරු නිර්මාණය සැකසීම බෙදා හැරීම නැවත ලබා ගැනීම ආදිය සඳාවන පිරිවැයාඩු කිරීම මේවාකිරින් මුොල්ලා ඇන්ති න්‍යාය කොළවලල යන්න ඔන්න න්දා අපිට ලියවිලි භාවිත අඩු කරන්න පුළුවන් තව හොඳ පාරිභෝක සේවාවක් සපයන්න පුළුවන් ඒ පාරිබෝඩ් ආයතනයේ බැත්ති ව්‍යාපාර ක්‍රියාවලිය සරල කරලා වේගුවත් කරන්න පුළුවන් ආයතනයත් ඇතක කරදාසි භාවිත අඩු කරන්න පුළුවන් ව්‍යාපාරයේ පළදාාහිතාවය ික ොම ආතනේ පැත දැන්තියෙන ස මාජය සදාහාවාසි සමාජපකත්තින වාසි වෙල්ල වලට යන්න ඔන්නෑ වාහන නිශ්ෂර් කරන් පරිසර දෝසනයේ අඩුුවෙනවා වහන් තදපදය අඩුුවෙනවා එවගේම අතර මැදි අඩුහින්දා බාණ්ඩොල පිරිවය අඩුවෙනවා ගාමි ප්‍රදස ජන්තාවට ඔන් Onlineයින් ගිහිල්ලා ඒ පැත රති බාණ් මිලදිී ගන්නඩ හැකියා ලබෙනවා වගේ වාසි ගොන්නත් තියෙනවා සමාජයට පරිභෝගකඇන්ට ැන් කීල්සික පුස් සිටිය රැත් දුහටරල නෑ හැබැ එකොල් ඔන්ල් Onlineන් ගීල බාණ්ඩගන්නඩ පුුවන් ඒනම් විදදුත්වානජි පරිභෝකන්ට පෑ විස්සිය අතර දවස් සතතිම ඔල්ලාක බාන්ඩ ගණ්ඩ පුළුවන් තව ලාබදායාව බාණ් ගණඩ පුලුවන් ඔල් Onlineයින් ගන්න හින්ද අතර මදදිියෝ නැතිහින්දා පරිභෝගයගේ කාලය ඉතුර වෙනවා එවගේ මොහුට තමට අත්දනය කරලා ගැලපදරක නිස්පාදලය ගන්න පුළුවන් මෙ වගේ වාසි ගොන්නක් පාරිභෝගකඇට තිනවා. පාර්භෝකෑයට වාසනේ හරි අියන් ඊලං කෑල්ලට ව්‍යාපාර බුද්ධ වැට සටහන් භාවිතා කිරීම ව්‍යාපාර වට වන ප්‍රතිල්ලාබ ගොනවාද. ව්‍යාපාර බුද්ධි වැඩ සටන් පාවිච්චි කිරීමෙන් ව්‍යාපාර වල්ට් වෙන ප්‍රතිල්ලාබ මොනවද කියලායි දැම් මේ ගොල්වහන්නේ. මර කොහෙද ඔ ව්‍යාර බුද්ධිය කතාගලේතුවේපතේ තුන් එනි පාඩ මේ කතා කළේ මංකිවලනේ තුන් එනි පාඩේතම මේ කතාරම කාරණවා චතා කළේ තුන්නි පාඩමප්‍රිකක් ලකුණු වලට බලපෑමෙල්ල කරන පාඩමක් හරි ව්‍යාපාර බුද්ධ වැඩ සටහන්න වල ප්‍රතිලාබහන්නේ මොනොවත්තින ප්‍රතිලාබ ව්‍යාපාර බුද්ධියය මේ ව්‍යාපාර බුද්ධිකෙන් මොකක්දුවපුති දැන් අපි ඔන්න ව්‍යාපාරයක් කරනවා මේ ව්‍යාපාරය කරද්දි අපිට ව්‍යාපාරය සබදධ දළමත්තිය ඕවේ මම අලුතෙන් යන ළඹමනා කරවෙක් මේ ව්‍යාපාරයට. දමට මේ ව්‍යාපාරය තීරට ගන්න මොකද වෙන්න ඕනේ. මට ව්‍යාපාරය සම්බන්ධින් දැනුමත් තියන්න අවශ්‍යෙන්. මොකද ව්‍යාර බුද්ධය ලබාදිදි. ඒ ව්‍යාපාරයේ බාණ්ඩ පිකිෙන්නේ කොහොමද පාරිභෝගය කොචරක් ඉන්නවද වැඩි ප්‍රාණ්ඩි එකවත මේ වගේ මුළු සමස්ත ව්‍යාපාරය සම්බන්ධයෙන්ම තොරතුරු මේ ව්‍යාපාර බුද්ධේ කියන සෆ්ට ෑකෙන් ගන්න පුළුව. දා ව්‍යාපාරය සම්බන්ධ එෙනම් ව්‍යාපාර බුද්ධය ගන ප්‍රතිලාප මොනොවද ඔ ගොන්නක් තියෙන් එනෙ මොනොවද. පේගවස්සා වැදිනු කළ තිීරණ ගැනීම. ව්‍යාපාර ක්‍රියාලිය ප්‍රශස්ථී කරණය කරන්න පුළුවන්. කාලෙක්ෂෝතාවේ වැඩි කරන්න පුළුවන් නව දරෝත්පාදන මාර්ග ඔයාගන්න පුළුවන් තරංකාරය වාස ලබා ගන්න පුළ මෙවාගේ පුතේ ගොන්නක් ව්‍යාර බද්ධ තුළින් ලබාගන්න පලන . ව්‍යාපාර බුද්ධිය කියන්නේ මේ වැඩසටහන ඒ ව්‍යාපාරයේ සම්බන්ධය සමාස්තරම එක්රයි කරගන්න එක්්‍රව කර ගන්නවා. පාරභෝගේ කොච්චරක් එනවද කියල දෙන්නේ මොද ගන්න බා්ඩයගළුමි ඔක්කොමක්කවු කරන් යාගාව තියෙනවා. ව්‍යාපාරය සම්බන්ධී එතෝට එයාගේ මොනොද ගණ්ඩ පුළුවන් අපිට ඒන් ප්‍රේ පාච් කලත් ඉන් තීත්‍රන ගොන්නක් ගන්න පුළුවන් එවතම මේ ව්‍යාපාර බුද්ධි අර්සනල් තින විිබව ප්‍රතිලාබ ඉලඟ ප්‍රශ්නේ. සමාගමයේ මාර්ගගත ආරක්‍ෂාවූ වැඩිදවුණ කිරීම සඳහා ගතහැකි බැදගත් පියවර කරුණු සහිතව මොනොවාදැයි පැහැදිලි කරන්න ඔන්න. දැන් දුවේ පුතේ ඔන් Onlineයින් යනවගේ තමයි ඉළඟ ප්‍රශ්නම ගත් ආරක්ෂාව දැ මේ සමාගමේ ඔන් Onlineයින් නියද්දී ප්‍රශ්නයක් එන්න පුොළුවන් මොකද්‍යය ප්‍රශ්නය හැකස් ලගින් එහෙ මේ ප්‍රශ්නෙන්න්න පුළුවන් ඒනාං මෙත නහනවා මේ ව්‍යපාරයේ එන්න පුළුවන් ප්‍රශ්නඩික තමයි අපි හොයා ගන්න යන්නේ දෙෙරනදෙනක ආරක්ෂාව වැඩිදුුණු කර ගන්න අවශ්‍යයි ඒ සඳහා ගන්න පුළුවන් දේවල් කපි කලාරන්න යන්නේ කතා කරන්න යන්නේ එම් මාර්ගගතා ආරක්ෂා වැඩදිුණු කරන්න අපට ගන්න පුළුවන් පියෝරමොනවද අපි ගොඩක් කතා කලාන්නේද හහි දක්න්නද සෝට යිඉන් කරන්න පුලුවන් අපේෆෝන් එකේ පරිිගනකේ එවගේම හැමවෙලේම අපිට මේවා අබ්‍රේඩ් කරලා තියාගන්න පුළුවන් බැකක්් පරන්තියාගන්න පුළුවන් සක්තිව මුරුපද පාවිච්චි කරන්න පුළුවන් සැක සතමල් කියන්නතුව මකාදාන්න ඕනේ ඒනම් අපිට තියෙන්නේ මෙතනින් කාරණ කීපයක් කරගෙන පැහැදිි කරන්න මොද මේගොල කියන්නේ පදගත් පියවර කරුණු සහිතව පැහැදිලි කරන්න කිය ලකුණු හය කමර ලොකු ලගුණු ප්‍රමාණය කියන අපට මෙන්න වගේ කාරණාවක් මුලිම ගන්නවා සහය නොදක්වන මුදු කාංග භාවිතයෙන් ඉවත් කිරීම ගත්තයික කොහොදදාන්නේ එනං. අප ලේනවා සැපයුම්කරු තවදුරටත් මෙහුම් යාවත් කාල නොකරන විට මේකසිසාමාටපතිේ සොස්්ට තියනවා අපි ෆෝනර් දාගන්නවා කාලලා පාවිචක කර දැන්ගේ අබේට නොත් එන්න ඒ සෝටයක ඔහේති නො මේගේ පුසොට්ට ඇවතේ මාර බයනෙ එමකොද ට මේ පාස්් කර පුලන් අපේ පලිගල පතර ඇතුල්ලන්නේ නේන්දා මේ වගේ සහල් නදකන බදුකාංග අයින් කරල දානවා. එනං සහර නදකන මුදුකාංග අපි අයිං කරල දානවා එරක සැමවිටම නවත මුදුකාංග සහහි යෙදුම් යවත්කාල කිරීම භාගත් කෙන විස්ථාපිත කිරීම ඔගලගේ ෆෝන් එකේ. හැම වෙලේම අපප්‍රඩේර් තියාගන්න අවස්්‍යයි ශොට්ටේ ඇයි එම ඇත්නමක දෙවෙන්නේ එති බ්ඩේට් එකක් දාන්න ඒගොල්ලෝ මොකක් හරි අඩු පාඩුවත් තමා හදන්න අබ්ඩේට්යකින් එම දැමිනැත්න ඒ අඩු පාඩු ඔස්සේගේ ඉල්ල හැක කෙනෙක් ටෑ කරන්න පුළුවන් ඇයික අපේ ආරක්ෂකය පොලිසි කවුද ප්‍රතිවරස් බුදුකාන්ගේ සෝටය දානවා ප්‍රතිවරස් බදුගේ ඇන්ටිවර් සෝ ේවෑ එන හැකස් ලගින් අප බේරල දෙනවා අවස්තේ ගොල්ල විනාස කරලා අපව ආරක්ෂාකරන ප්‍රතිවරස් බදුකාංග පාවෂ කරන එක ඉලංකාරනාව හොඳ පසර්ඩ් දෙක් සමහරුන්ගේ තියෙන්නේ පොඩි පස්සුවර්ඩ් අරිම ලේසිහැ කරන්න එ සක්තිමත් පාසෝඩ්යද හැබැයි මතක තබා ගන්න පුළුවන් පැහදිි හොඳ පස්සෝඩ් එකක් දානවා කාඩවත් අනුමාන කරන්න බැරි තව දන්නති කට්ටගෙන ඒමේල් ැකසහිත මේල් මකාදානවා කියවන්න ඇකද සමටම ඊමල් ලොලින් හැකස්ල අපිටවනවා වෛරසෙන්දා දන්නතිමු ඉමේල් මකාදානවා කියවන්නේ නෑ දැ මොනොහරි වෙලා හැක්ක කෙනෙක් හැක්කරගොත කරන්නේ අපි දත්තටි කරම් බැකප් කරල උපස් තරන්තියෙනවා අපිට ආයෙත්ඒක පාවිච්චි කරන්න පුළුවන් පෙන් එවගේම ඉන්න ටීමක දනුවචරනවා හැකල්ස්ලම්හෙෙන්න්න පුළුවන් ඔයාට ඊමේල්ලැකේවන්න පුුවන් දැනතිකෙනෙක් ඒවා උපොන් කරන්න එපා මේ වගේ අපි ඉන් ස්ටාථ අපි දැනුවත් කරනවාඒවගේ අපි අපි හොඳ ස සැපුම්කරෙක් හුල් කරයෙක් වයා ගන්නවා අපි ආරක්ෂාව සම්බන්ධය මෙන්න මේ කාර්්නා හරාපුති අපිට පුළුවන් මේක පරිස්ස කරනන්න ඉල්ලුම් නොකොරලද ඊමේල් කියන්නේ ොදේ ඉල්ලුම් නොකරන කියන්නේ මං කාටවත් මේල්ල දැගන්නම ගොහට එල්ල එකක් දානවා වගේ සීවකේවන්න කියලා ඔය මට සීවකය වන්නවා එහම නැතුව මට නිකම් මල් දැ පුේ ප්‍රශ්නය කරන කෙක්ඉල්ලු ො මල් කියැ ොක්දගගේ රත දැන් ඔන්න ම ඉල්න්නවාගේ මේල්ල කලන්න ද යාම මේල්ෙක්ට ඇටස්මට එක මේවතම ඉල්ලුන් නොනෙ කැන්නේේ මට කවුරුවත් එවන්න ඕන හෝ ටැත්තම කාරුවත් ේල් දා ඉල්ලුවනෑ මට ිකම මල්ල තාාලා මේ වගේ මේේල් ඇස්මන්ට දෙගෙන මට ඇටරන වරසිෙල් ලන්ද මේ වගේ මේල් තමයි කැනපුති ඉල්ලන්න කොල ඊමේල් කියල්ලා හරි අවසාන ප්‍රශ්නයනේ දවන්ත විවෘත මාර්ගත්ත පාටමාලාඇන කුමක් දැයි සඳහන් කරන්න මොනවද මේ දැවන්ත විද්දුත් පාටමාලා කියන්නේ අපි දන්නවා අපි ගොඩක් ඒව සල්ලි දිේ ගෙන ගන්නඒ සල්ලි දෙෙන් නැතුව ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් පාටමාලා තිනමවර්තමයි කියන්නි දැවැන්ත කියල ම වැඩාරික් ලස්සට නොමකිර තිෙනනේ MMOOC එකමකක්ද මේ MMOOC කියන්න පුත්තේ එතමයි මැසිව් Op online කෝස සප කියෙනව MMOOC කියලා දැන් අහන්නේ ප්‍රශ්නයමකක්ද මේ පාටමාලා කුමක්ත සහ ඒවැෑ අභියෝග සඳහන් කරන්නලු එහ අපි මොලින්ම සඳහන කරන්න නොනෙමමුකක්ද මේ දැවැන්ත විවෘධ පාටමාලාවක් කියන්නේ මොකද්ද කියන දෙයක් මොලින්ම සඳහන් කරන්න අවස්සේ සමරයිස් කර සඳන් කරලානං ඇති ඉරබස්සේ වැෑඇතියන අභියෝගටිකලියන්නයි ඕනි හරි ඔහොන මුලීම පිලිනවා දැවන්ත විද්‍යත් මාර්ග පාටමාලාවක් කියන්නේ මොකක්ද කියලා තාක්ෂණය මගින් ආර්ථික වෙනස් කර ඇතිහෙයින් ඒ අධ්‍යාපළ ලබා දෙන ආකාරයත් වෙනස් කර ඇත දැවන්ත විුත්ත මාර්ගත පාටමාලාව සංවර්ධනය කිරීමෙන් නව ප්‍රවතාවක් ඇති අඇතර ඒ නව එකනුම් ක්‍රමයක් වේ ලෝපුරා සිටන උනන්දුවත් දක්කර සිසුන්ට තම් පරිගන එක ලැප්ටෝප පරිගන එක ගැන්නේම එකනුම් ්‍රව්වේ භාගත කළ හැකිය පාටමාලා සහභාගමේ ගස්සුවක් නෑ නොමිලේ අපිට ඔන් Online සහභාගන පුළුවන් පාට මාලා තමයි අපි කියන්නේ එමකදද මැසි මේ open Onlineන් කෝසස් කියලා එතන පුතේ මේ ඇතින අභියෝගමනොවද පාට මාලාව නොමිල්ලේ හැබැයි සහභාගිත්තට කොඩි පිරිවෑ කැනවයි කොම දෙයන්නේ ला 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 ේ ගන්න ඕනේ ලත්්කගන්න ව පොඩි පිරිවය යනවා ඒවගේ තමයි මේ වැෑ සමහට හොඳ බෑන්ඩිත් යන්න න අපිීන්න පතිවුති නවා දුර පපති කියන්නකෝ සමට මයිජයෙන් පිටරුන ඒගට බලන්න බෑ ඒවගේව තමයි සමහල්ලන්න මේ ෑ එ වෙලාවැක්නැක් සෑම් කරන්න මෙ වෙලාවක් නැහි ද අපේකට්ටිය ගණන්ගන්නේ නෑ සමහරටල පුතේ යබ බලෝ කල දෙෙව මේ සහරම මේ පාටමාලා හතම ගොඩක්කිව තිෙර ය බ්ලොක්ලරටු බලන්න බැමවගේ අභියෝග ගොඩක් තියෙනවා මේ පාටමාලාවල හරි එදරපති අපේ හෙනං ප්‍රශ්පත්තරයක් කොහොමරි කලාපි ඔව පාඩම් පහත් තියෙනවා පැය දෙක හමාලාක් ගිය කමන්න්න ්‍රශ්වතරයක් ඉවර කල ඕන ම ග නම්්‍රේත් දාන්න චට ෘක් ක ෝගොල්ලන්නට ඔල්ලා දති ප්‍රශ්න තිබව ොස මස දන්න ල්ල කොදව්ක් කරන්න මගේ බැත්තෙන් පුළං ද්ක් කෝොගල්ලට මහස්වෙන් පරිම පාඩන් කරන්න ොද ංසිි කාලකපි තුල්ලා තියෙන්නේ මේ කාය තුළ ඔගොල්ලු ගොඩක් මහසසිනොත්තයෙන් පුළුවන් හො රිුසල්ටි එකක් ගන්න හිද පුතේ හොඳ මහසසිුවෙන් ගල්න්ගේ අදහස්ටිකක් දාන්න ප්‍රෝගමික සම්බන්ධය ඉන්ද ඔගොල්ලො හොඳර මහසර වැඩේ කරනමං ගෘපකෙ දාමේ දාන්නන් ඉන්න මැසේෂ්ටික මේකෙ පොඩ්ඩක් ඉන්න මෙ නම්බෙල න්න ේ පොක් මසේෂි පට ප්‍රශ්නයක්කාවා හර හිදම ම්ර තර ලියන්න මකර ප්‍ර් ති බතො ොල ොටස් මර්ගගේ මට දාන්න නෝට් බ1න් ්‍රෝ4ෝ මක ප්‍රශ්න තිබතුවරනු ොසපරි දාන්න මූද කරනට ඔොල්ලා ගැටක්න හෙන හැමෝ මහසිලා පාඩන් කරන්න අප ිඩි ල ගොල්ල ට හර එන හැට ොහමත් ස්ස තිර කලින්ීමට පොඩ්ඩ කියන්න මොක්හර ප්‍රශ් තියන දැගන්න ොට ීට අමදරව ප්‍රශ් තියනන අද පිට එටි කතා කරන්න පුළුවන් නැත්නං අපිට සමුගන්න පුළුවන් මොක ෙටල ති ර රන දැගන්න ගැටල තියෙනව ැටලු නැ ොගලට ප්‍රශ්නය තිනද ගැටලු නැද්ද න්ද රගන්න බධ තබලුම් තින ප්‍රශ්න ඩික්ක ගන්න පුළන් ම්සි රස් න්න තාාරගන්න පුළුවන් හ හැම තිස්වූති සම්බන්ධ වනට හැමෝටම ක් එක සාර්ථ කරගන්න අවස්ථාව ලැබෙන කර ප්‍රර්ථන කරන අපි අදර සමගන්නා තවත් මෙ වගේම සම්බන්න මාලාග අපී අම්බන්ධෙන් බොහම තිස්සූති හැමෝටම.